යින් ුබ උදෑස්සනක් අපේ උසස් පෙළ අදරණීය දලපුතාලට ඉතාම ආදරෙන් පිළිගන්නවා DPඩකශන් න් Onlineයින් පාස්සැල අධ්‍යාපනික YouTubeු නාලිකාව වෙතින් ඔබ මේ රැඳී සිටින්නේ. උසස් පෙළ සජීවී පන්තිමාලාව සමඟ සතියේ දින හතේව උදෑසන හතේ සිට දහය දක්වා නැවතත් දහයිතිහේ සිට එකයි තිය දක්වා නැවතත් සධාකාලය දෙකේ සිට පහදක්වා විද්‍යා ගනිත කලාවානි්‍ය තාක්ෂණ වේදය කියන විශය දහරාවන් ඔස්සේ සජීවී ඉගැන්වීම් කටයුතු සිදු කරනවා දැම් මාස දෙක පමණ කාලයක සිට මේ වරා උසස් පෙළ සඳහා පෙනී සිටීමට අපේ ක්ෂා කරන අපේ උසස් පෙළ දූපුතුන් වෙනුවෙන්. ඉතින් දුවපුතේ පසුගිය දවසක කිතු සමධානන්ගේ ගෞරවනීය නත්තල සැමරවා ලෝකවාසී සියලු ජනතාව ඉතින් අපි සාමය සතුට පිරි සුබනත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනමින් එළඹෙන නව වසරත් ඔබට ලෙඩරෝග වසංගතවලින් තොර නිදුක් නිරෝගී සෞභාග්‍යිමත් වාසනාවත නැන ගුණ යසයිසුර සිරි නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරමින් අතු දවස වැඩා රම්භ කරන සිකුරාධ දවස. කලා විශය දහරාවේ දේශපාලන විද්‍යාව විශය පොල්ටිගල් සයිස් විෂයන්කයේ විසිතුන යට ත එවි ාගෙල යන්න තියෙන මේවාර විවාාගෙට කඩි මුඩිය සූදාන වෙලා ඉන්න දරුවන් වෙනුවෙන්. ගෙවීගේ වේසනකාරීතත්ත්වය තුළ. යම්යම් ආකාරයෙන් රටේම දරුවන්ගේ අධ්‍යාපනයේ අධ්‍යාපන වි රක්නම ෝකේ බොෝදේවල් අඩාල විච්ච හලවකවානුවක. අපිඩDPඩක YouTubeු නාලිකාවෙන් අපිට පුළු පුළුවන් විදිහට. ඔබේ විශ්ය දැන්ම නගා සිටුවන්න. උපරිම සත්කාරයක් ලබා දෙමින් සිටිනවා. ඉදිරි මාසය තුළත් මේ ආකාරයටම මේ සජීවී පන්තිමාලාවත් තුළින් ට විශ්‍යෂ ධර්මගෙනය එන්න DPන් Onlineයි පාසල DPඩකන් යු නාලිකාව සූදානමින් සිටිනවා. ඇතින්දු ඒපුතේ ලංකාවෙ ලොකම ඔන් Onlineයින් පාසලේ පෙරපාසල් ප්‍රාථමික ස්වේණී සාමාන්‍ය පෙළ උසස් පෙල ඉන්න ඔබට ෘතිය කටයුතු දක්වා ෘතිය අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලබාදීමටඩDPඩකන් නිෂ්පාදක මණ්ඩලය හහි නිර්මාතෘු දම්මි පෙරමහත්ම සූදාානමින් සිටිනවා ඒබවත් අදරයෙන් මතක්ක කරමින් අපි ොමු එමු අපේ පාඩමට මේ හන්න දූලපුතාල. මම ඔගොල්ලොත් එ එක සාකච්චා කරන්න බලාපොරොත්තුනේ දුවපුතේ යම් තෝරාගත්ත නිශ්චිත විශයකරුණු ප්‍රමාණයක්. ඉතින් අපේ දරුවෝ පසුගිය සතියෙත් සැලකේ යුතු ප්‍රමාණයක්, එම විශෂයකරුණු ප්‍රමාණයක් එකර ඇදී සිටිය නිලු දෙෙන්නකොන් ගුරුතුමිය සැලක යුතු විශයකරුණු ප්‍රමාණයක්, පහොගිය දිනව ආවරණය කළා. එතුමිය විසින් දේශපාලන විද්‍යාව විශේෂත්‍රීට අදාළ බොහෝ විෂය කරුණු සාකච්චක් කළ ඒ අතරේ ජාතික දේශපාලනයට අදාළ මෙරට තුළ බ්‍රිතාන්‍ය පාලන සමය ඇතිකරපු ප්‍රතිසංස් කරනත් සමඟ දේශපාලන ප්‍රතිසංස් කරනත් සමඟ ඇති වෙච්ච ප්‍රවණතාවයන් ශ්‍රී ලාංකයේ දේශපාලනය වර්ධනයන් සංවර්ධනයන් ප්‍රාතන්ත්‍රවාද ඒ සංවර්ධනය දේශාලනය සංවර්ධනය සිදුව විධ දේශපාලන පැතිකඩවල්. ඒ ඔස්සේ ලංකාවේ පාර්ලිමින්න්තු ප්‍රජාතන්ත්‍රවාදේ ස්ථාපිත වෙන්න ඇති වෙච්චටපිටාව. එවැනි දේවල් අපි සාකච්ඡා කමි නිදිරියටාව. මම කිව්වා දලපුතාලට දේශපාලන විද්‍යාව දෙකපත්‍රයේ දෙකකොටසේ. තියෙනවා ඔබට තෝරාගන්න. ඒ තියෙන ප්‍රශ්නවලින් ඔන්න එතැනිින්ම ඔබට තුනක්ම තෝරගන්න පුළුවන් එක නිශ්චිත ඒොටස නිශ්චිත කොටස එ නිසා. සමස්තය ඔබට තෝරගන්න තියෙනවනි ප්‍රශ්න පහක්තරේ ප්‍රශ්න පහෙන් දෙකපත්‍රේ එක කොටසෙෙන් එකක් තෝරගන්න පුළුවන්. අවශ්‍යනං ඊට වැඩිය වුනත් පුළුවන් ඉළඟට තුන කොටසෙෙන් එකක් තෝරගන්න පුළුවන්. එකක් අත්‍යවශ්‍යයි අනිවාරයයි ඊට වැඩියෝන්න තවෙක් ඕන්න පුළුවන් එකකො අර ඉළඟ කොටස් වලින් නි කොටස් දෙකෙ යම් ප්‍රමාණයක් අඩු කරන්න වෙනවා. කොහම වනත් දේශපාලිමිද්‍යාව දෙකපත්‍රයේ දෙක කොටසං ජාතික දේශපාලනය හා සම්බන්ධ කොටසෙන් ඔබට ප්‍රශ්න තුනක්ම තෝරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා එතන ප්‍රශ්න හතරක් තියෙනවා ඒ හතරෙන් ඔබට තුනක්ම තෝරගන්න පුළුවන් ඒටික නිශ්චිතව මෙන්න මේ සීමාව ඇතුලේ කියලාිට යම් නිගමනයකට ඇවිල්ලා යම් උපහල්පනයකට ඇල්ල මෙන්න සීමාවෙන් මේ ප්‍රශ්න ි කහන්න කියලා එතන ඉලක්ක කරගන අපිට වැඩගරන්න පුළුවන්. මං බල කරන්නන්නේ කිසිම අවස්ථාව එතනින්ම ප්‍ර්න තුන තෝරාගත යුතුයි කියලා නමුත්. අවශ්‍යනම් එතනින්ම තෝරා ගැනීම හොඳයි. පැදිලිනේ විදුලපුතාලට එතින් දුුවපුතේ ඒ ඒ විශයකරුණු ප්‍රමාණය පසුගිය අවුරුදු දෙකේ ඔබ ලියන විශෂය නිර්දේශය නව විශ්‍යය නිර්දේයක්. කොළම් භෂ විද්‍යාලි විද්‍යාර්ථීන් විසින් දෙස්පාලන විද්‍යාහා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ. විද්‍යාර්ථීන් විසින් සකස්කරන ලද විශේෂෙන්ම මේ මූලිකත්වේගත්තේ ඔබේ විශේමාලා සංවර්ධනටයුතු ලොත් සෙලබස් සදන්න ොළම් ිශව ද්‍යාලයේ මහචාර ජය දවියන් ගොඩ මහත්මය ඉතිං දේශපාලන විද්‍යහා රාජ්‍යපතිපති අධ්‍යනංශයේ, ප්‍රධානය ඉතින් එක පැත්තකින් සතුටුවේෙනවා හොඳ සාරපූර්ණ විෂයනිර් දේශය අපිට ලැිල තිෙන එක ගැන. දුලපුතාල මේ මේ විශයනිර්දේශේ අපි තෝරාගත්ත සීමාව. ඔබට මතකයි මං නැවත නැවත කොටස පැහැදිලි කරන්න ඕොනෑ දෙකපත්්‍රයේ දෙක කොටසට අදාළ, සට උත්ර ලියන්න. අපි බලාපරොත්තියෙන්. ඉළඟට එකපත්‍රයේ එකත් ම මතක් කරන්න ඕන එකපත්්‍ර එහි ඒ බී කියල කොටස් දෙකක් තියෙනවා. එකපත්‍රයේ ඒ කොටසේ බහවර්ණ ප්‍රශ්න තිහකුත්බී කොටසේ කෙටිපිළිතුරු සපේයන ප්‍රශ්න විස්සකුත් තියෙනවා. දරුවන්ගේ ඉල්ලීමකුත් ති්බ එකපත්‍රයට සූදානම් කරවන්න කියලා. ම ලාපොත්තු වො මේ දස් හනේය දදා විස්සම නාව නිර්දේශය ඔබට ලැබි තියන ව නිර්දශයක් තම විභාග දෙකයි පැවැත්ව එකපත්්‍රයේ කෙටි ප්‍රශ්න කීපයකුත් කරන්න. දෙදස් දහනමය දෙදස් විස්ස ප්‍රශ්න පත්‍රවලට අදාලා පස් පේපස් කරනක ගොඩක් හොඳයි හොඳ දැකමක්කේ ල්ලග අවුදය විාග ලියනට පසු විා ප්‍ර්න පත්තව වලින් හොඳ ඔබෝධයක් ගන්නපුුව ප්‍ර්න නාව කෙහි පිළිතුරු ලියන් නොන කාරය කරේ ඉතින්දු පුතේ එකපත්්‍රයේ බී කොටසේ දේශපාල නිද්‍යාව එක පත්‍රයේ බී කොටසේ කෙටි පිලිතුරු අපන ප්‍රශ්න විශස්සක් දහස් දහනමේ තියෙනවා විශ්සක්දහස් විස්සේ තියනවා. ඒටිකටත් අපි උත්තර සාච්ඡා කරම සාකච්ාරනකො ප්‍රශ්නයට උත්තරය විතරක් නෙමයි ඊට අමතරව තව පුළුල් අපසරයක් අවරණය කරගනිමින් කතා කරම ප්‍ර්න හ ැතිවෙන්න පුළුව ැයිඒගේ වෙන ප්‍ර්යක් ැහුවත් ඒ ආශ්‍රිත විශෂකරුවලින් ව පශ්නය ැහොත් අපි උත්තරයක් නිර්මාණය කරගන්න පුුවන්. එබ නිශ්චිත පිළිතුරු දී තියෙනවාමක් නිස්කීමගේ ලකුණු දීම ක්‍රියා පටිපාටය තුළ ඒවට නිශ්චි පිතුර දී තියෙනනවා. හරියි කියලා හිතුණු පමණින්ම පිළිවට එක නිවැරදි වෙන්නේ ඉතාදාල විෂයකරුණු ප්‍රමාණයක් දීලා තියෙනවා සේවත් හඳනාගන්න එක ඉතා හොඳයි. කොහොම වුණ මේ සාකච්ා කරමින් හිටිය දෙදස් දහනමය. අපට අලුතැංලබිච්ච විශෂය දේශයටටය ව දස් දහනය ප්‍රශ්න පතවය දහස් විස ප්‍රශ්න පත්‍රය කෙර දදාන යමුරමින් තමයි මං ගොල්ොගේ මේ විශය කරනු ඉදිරයට සාකචාරය ශ්‍රී ංකාවේ ජාතික දේපාලනය ්‍රී ංකාවේ දශපාලනය ඉතිහාසේ ශ්‍රී ලාංකීය දේශපාලනය ඉතිහාසය කියන කොටස මෙරට ව්‍යවස්ථාදායක ප්‍රතිසංස් කරනවල ඉඳලා. ඉති ඒ දෙදස් දහනමෙයි දෙදස් විස්සෙයි. ්පත්තරවලට අවධන ොමු කරහම ඒ හපු සීමාවල් ඇතුළේ අපිට හිතාගන්න පුළුවන් මෙන්න මේ සීමාව ඇතුළේ මෙන්න මේ රටාවේ ප්‍රශ්න තමයි මේ කොටසෙන් ඇහන්නේ එකන දෙකපත්්‍රයේ දෙක කොටස පසුගිය විභාග ප්‍රශ්නපත්තර දෙකේ මං කිවන මේක නව නිර්දේශය කියලා තුර නවනිර්දේශය තාම ප්‍රශ්නපත්තර දෙකයින තියෙන්නේ ර ඒ ප්‍රශ්නපත්තර දෙකේ දෙකපත්්‍රයේ දෙකොටසසි අපපු ප්‍රශ්ණ සහ මං ගොල්ලවට පෙන්ුවන්නේ නැවතා පහ එදා කතාහරපටිකටම යන්න ෝ නෑ මං එදා පෙන්වා න්න දෙක කොටස මෙන්න මේ ප්‍රශ්න ටික තියරවා මෙන්න මේ ප්‍රශ්න හතර පහ හාය හතර කියන ප්‍රශ්න යටත්ජිත යටත්විජිත සමයේ මෙරට දේශපාලන ප්‍රතිසංස් කරනවලින් ආරම්භ වෙච්ච දේපාලන සධර්භය ඒයට විජත තකර ු කුම ප්‍රති සක කරනලින් ච දේපාලන පැතික ගන පශ්මය තිබන්නේ ර ටක ගැන ආදාන ඉන්නන කියන අපි මතක තිහා ගන්නු විශේෂම කෝල්ඩ ක් රම කම් මැ මැනි වන්ශර් ඩොනමෝර් එකක් තු ඩොනමෝ රාණඩු ක්‍රමයයාස්විතවත් එහි ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණකගේ ඩොනමෝ ආණඩු්‍රමය රහා රට ස්ථාපිත කරපු ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ සර්වජනචන්ද බලය වැනි කාරණ එක ගොඩක් පුළල් මාතෘකාවක් ඩොනමෝ කොමිසම මේ යෝජනාවක් මත පිරි නැම්ේ එතෙක් කිසිදු යටත් උජිතයට මේ ර්ජන සන්ද ලය කිය ප්‍රගති ී යජාව ප්‍රජාත්‍රවා ෝජනාව ලබදල තිබෙනැ බහොමත හොඳ බසාානවාද ෝජනාවක් යටත්තු ජිත පැත්තෙන් ගතාව. එඇතකොට ඩොනමෝර් දක්වා වූ කොට සම් ප්‍ර්යක් ඉළඟට සෝල්බරි මේ යටත්තු ජිතමය තුළ ප නිදහස ලබාදීම සහ ස්ථාිකර සල් බරි යාණු ක්‍රමෙන් හල තිබ ප්‍රශ්ය ඒක වෙස් මිස්ටාන් ක්‍රමක සඳධනය කලා. ඇති මංම කිව්වේ. යටත් විජිත සමයේ ඇති කළ දේශපාලන ප්‍රතිසංස් කරනවල කෝල් බෘග් දක්වා වූ කතන්දරේත් එතකං ටෘතු ගීසිලන්දේසින්ින් පස්සේ ඉංග්‍රසි කාලේ. අන්ඩුකාර යටතේ බලය කේද්‍ර වෙලා තිබ පාලන ක්‍රමේට පස්සේ කෝල් බෘුග් ප්‍රතිසංස් කරන වෙනස් වෙච්ච විදිහ. එතනින් පස්සේ කමැකලම් මැනි මනිින් ඩෙවන් ශයර් දක්වා වර්ධනය වෙච්ච විදිිය ඒ ආශ්්‍රිත එක පැතිකඩක් එක කොටසා. දේශපාලන පැතිකඩේ එක කොටසා. ොනමෝර කියෙක ික් පුළුල් ආ්ඩු ක්‍රම ප්‍රත්සංන් කරන ඒ පිළිබඳව. ඉන්න අනතුරුව සෝබරි ආණ්ඩු ක්‍රමය පිළිබඳව. ඊටත් වසුව අපි අවදධනයම කරන්නවන එක්දහස්නසේ හැත්තේ දෙක ප්‍රම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊල්ලාන්ට එක්දස්මුසේ හැත්තට දෙවන ජනරජ ව්‍යස්ථාව නැතන් දෙවන ජනරා ආ්ඩු ක්‍රමවස්ථාව. එක්දස්සේ හැත්තටේ ආඩු්‍රම වස්ාව ඒ කෙරහි. එහි එහි සිදුව සංශෝධන කෙරෙහිත් මුල් ක්දන්සේ හැත්තටේ මුල් ව්‍යවස්ථාව මෙන්ම පසුව කරන ලද සංශෝධන කෙරෙක් විශේෂෙන්ම ධාතුන් ව සංශෝධනය දා නමනි සංශෝධනය විශවනි සංශෝධනය වැදගත් අවධානයෙන් ඉන්න හෝදිසියෙන් ඉන්න ඒත් එක්ක පුළුල් උත්තරෙක්ල යාගන්න පුළුවන් වුනොත් අදාළ මුළු ලකුණු ප්‍රමාණයමෝ ඔට ගන්න පුළුවන්. මම සමස්ත මේ කොටසම ආවරණය කරගන්න අපිට කාලවෙලාව නැතත්. පුළුවන් උපරිමයක් දක්වා මං සාකච්ඡා කන්න බව ගිය සතියේ පොරොදුනා. අප එක්දාසර්සය තිස්තුනේ කෝල් බෘප්්‍රට සංස්කරනය සිට එක්දස් මසය හැත්තටේ අණ්ඩු්‍රමේ දක්වාත් සාකච්ඡා කල්ල එහි පසුව සිදු කරන ලද සංශෝධනත් කතා කල යොකෝම කරගන්න බැරි වුණත් මේ තියන කාලයනුව තමාස යිති. පුළුවන් උපරිමසීමාවක් දක්වා විසේ කරනු ඔබ වෙත ගෙනවා හොඳයි අපි ඔො බලන්න අපේ ප්‍ර්න මාලාවට මේ අපේ විෂය කරුණු සාකච්ඡා කරන කොටසට මා පසුගිය සතියේ දූලපුතාලට ඉදිරිපත් කළා ඩොනමෝ කෝල් බ්‍රෘක්් ප්‍රතිසංස්කරණයෙන් පසුුව. රටේ ඇතිවෙච්ච දේශපාලන වර්ධනයන් සමාජ ආර්ථක ශේත්‍රය ඇතිවෙච්ච වර්ධනයන්ට කොහොමද අපි හැඩ ගැහුණ කියලා. ඇත්තටම මේ කෝල් බරුක් ප්‍රතිසංස්කරණය අපිට ලබාද. Labadi, ු කමරණ ප්‍රසහස් කරනය කිවත් හරි ලබාදී සැල්ලකිය යුතු කාලයක් හවුදු හැත්තැහැකට වැඩි කාලයක් ගිය පට ඊළංඟ ප්‍රතිසංස් කරය ලැබෙන්න්න අවරුදු හැත්ත හතක් විටරගිය. ඒ කාලය තුළේ ලංකාවේ සෙස්සු බොහෝෂත්‍රවන වර්ධනයක් වුණා සමාජ වශයෙන් අපි ඉදිරියටාව සමාජ ක්‍රමය වෙනස් වන, ඉංග්‍රීසි කතා කරන සමාජ පැලන්තියක් බිහි වුණ. බටහිර සිරිතුරිතා කල්ප බටහිර අධ්‍යාපනය ලබපු සමාජයක් බිහි වුණ. නාගරික සමාජයක් බිහිවුණ, රැකයා ආර්ථික ක්‍රමය වෙනස් වන වතු වග්‍යාපත වුණ අදායම් මාර්ග හැදුණ ආනායන පනය ආර්ථික පසුබ ැදුුනා රස්වයම්පෝෂි ආර්ථික්‍රමය බිඳවවැට වුණ. කෘෂියපු කුෘෂිකර්මාන්තය වෙනට වානිජ භග ්‍යපතු වන මහාමාගදුම්්‍ර මාර්ගෙන්ද නම ලක ලක ෂත්‍රි ආාකක් ර ඒ වෙන ශ්‍රීම් ෝල්ට සමගාමීව දේශපාලන ක්‍රමයේ වර්ධනය බොහොම මදී අපි එක්ද සටසිය තිස්තුනේ දීපු ව්‍යවස්ථාදායක සභාව බොහොම පුංචි මන්ත්‍රී ම්ඩලය ඒක වෙනසකට වනේ පසුකාලයක තවත් මන්ත්‍රී දර දෙකක් එකතු වීම පමණයි ද බොහම පොඩි වෙනසයි වෙලා යෙන අනිද දෙවල්වල ලොකු වර්ධනයක් වෙලා ලංකාව වෙලඳ අගරැබිහි වෙන කොළඹ වරා ජාත්‍යන්තර වරායක් බවට පත්වෙන ඉති මේ සියල්ලත් එක්ක අපේ දේශපාලන ශෂේස්ත්‍රයේ ඇති වෙච්චවර්ධනය මදි. එනිසා තමයි යුරෝපීය ව්‍යාපාරික ප්‍රජාව යුරෝපීය වැැවිලිකරුවන් වතු වැවිලිකරුවන් ජෝෝල් වගේ කට්ටිය ජෝ්ෝල්ගේ කට්ටිය මේ සංවිධාන හදාගෙන වතු වැවිලිකරුව එකතු කරගෙන ව්‍යවස්ථාදායකයට වැඩි බල තලගන්න වි්‍යවස්ථාදායකයි බලය වැඩි කරගන්න ඔ එ පුළුල් කරගන්න එහි සාමාජික සංඛ්‍යාව වැඩි කරගන්න විශේෂය ම නිල්ල නොලත් පැත්තේ මත්‍රීවරු තවයිහල දමාගන්න ව්‍යවස්ථාදායක සභාවට මූල්ය බලය. මුදල් පිළිබඳ බලය ලබාගන්න ලොකු උත්සාහයක් දැරුව. ඉන් අන්නතුරුව ඒද සොයි සානන්ද කුම අරස්වාමි ජෙම්ස් පිරිස්ඩවේද සිල්ව වැනිිකට්ටිය උත්සාහයක් දැරුව ම ජමස් පිරිස් හත්මය ලියවිල්ල සන්දේශයක් ඉදිරිපත් කරා පෙත්සමක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරන එක අව්‍යතාවය පුළුල් ලෙස සාකච්ඡා කරලා. පුළල් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරන එක අවශ්‍යතාවය දක්වලා. මෙන්න මේ යෝජනා මාලාවේ ප්‍රතිඵලයක් හැටියට ්‍රිතාන යටත් විජිත බාරලයකම් කරු ආධිපාදවරයාගේ අනුමැතින් එහ අනුවැතිය ලැුණෙ දස් නමසේ දහ එක්දසන්සය දොළහ ලංකාවේ ආණ්ඩු ප්‍රම ප්‍රතිසංස් කරනයක් සිද්ධ කරා මැකලම් මාණ්ඩුකාරය අපි ඇතැන්ටනකම් කතා ත්‍ර මේ මැකල මාණ්ඩු රය කර ප්‍රතිසංස් කරනය මේ පලවැනි වතාවට පොඩි පොඩි වෙනස්කම්ටික් වුණනා නේද මන්ත්‍රී ම්ඩලේ වර්ධනයක් වුණ මන්ත්‍රීවරූ පහළව විසියක වුණා නිල නොලත් හාය දහය වුණා ද ක්‍රමයක් හඳු ල දුන්නහ බැසේ ීත චන්දක්‍රමය ඒ ගැනත්ම විස්තර සාකච්ඡා කර නමුත් මේ ප්‍රතිසංස් කරන්නේ නුත් අපේක්ෂිත කරුණුටික ඉටුනේ නෑ මේ මේ ප්‍රතිසංස්කරන්නේ නුත් අපේක්ෂිත ස්‍රෝදේශකයන් අපේක්ෂා කරපු සහනසලී වට පිටාවක් හැදුන්නේ. ඒගැන ්‍යවස්ථාදායකයට හිතපු තරම් බලයක් ලැබුණනෙත් නැහැ. නිල නොලත් පැත්ත නිලලාත් පැත්තට වඩා වැඩියනෙත් නැහැ. න්ද ක්‍රමය බොහම සීම තයි බොහම සළු පිරිසකට පමණක් සීමා වෙච්ච චන්දක්‍රමයක් වාර්ගික නියෝජන ක්‍රමය. ජනවාර්ගි නියෝජන ක්‍රමය ාතිමූල නියෝජන ක්‍රමය තවදුරටත් පැවතුන ඒ ඒකත් අපේ දේශපාලනය තුළ අපිට නොරිසපු කාරණයක් වුණ ආණ්ඩුකාරයගේ බල තලවලා ඩුව මක් වුණේත් නැහැ. ඇති මේ නිසා අපි මේ එක්දස් නමස්ය දහයි මැකළම් ගේ යෝජනාවක් මේ මැකළම් ආණ්ුකාරයා සමේ කෘආධිපාදවරයාගේ අවසරමත මැකල මමාණ්ඩුකාරයා ඇතික පවාන්ු ක්‍රමේ ක්දස් නමසේ දොලහ සිට ක්‍රාමකේ චන්ඩු කමයගෙන අපේ ලොකු ප්‍රසාදයක් තිබෙන. අපි හිතපුතරන් සහන සලි දේපාලන වට පිටාවක් ලැබුණේ නෑ මේ වෙනකොට අපේ අසල් ඇස ඉන්දියාවහම දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරවල්ල බොම ඉස්සරහි හිටිය. ඒවගේ දේසපල් ප්‍රසංස් කරන රගල ඉන්දාවේ බොම තදින් ක්‍රියාත්මක වුණ. ඒවාගේ ඒවට ්‍රිතාානයන් හොඳ ප්‍රතිචාරත් දැක්වුව අපිට එහෙම ලොකු බලවේගයක් ඇැටි අප එකතු වෙලා හිටියෙත් නෑ ඔය බෙදුණු ෙන්වුණු උඩාකුඩා සංවිධාන යම් යම අබිලාශයන් ෝජනය කරපු සංවිධාන වැවිලිකරුවන්ගේ සංගම වානිජමණ්ඩල ව්‍යාපාරික ප්‍රජාව හදාගත්ත සංවිධානඹ කොළඹ ආශත්‍රිත ව්‍යාපාරිකයගේ සංවිධාන හලාවත යාපනය හෙම සංවිධාන කහිපයක් නිසක්ක මේ පුළුල් ජාතික එකමුතුවක් තිබෙත් න අපිට මේ ති ා ඉදිරියට ගෙනනේවස්ථාදායක ප්‍රතිසංස් කර ලාගන්න උද්ෝෂ කර බ්‍රතානයයට බලපයම් කරන්න ඒ වෙන තුරත්තිීමම තිබෙන අපේ දේසානරම ර්ධනය මංකිවේ අනිදදේවල්ලට සාපේක්ෂව පසුගාමීමටමක තිබේ මදිී හ ඇඒේ ඔය වට පිටාව ඇතුළේ එ දස් නසය විස්සේ නව ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරනයක් දිනාගන්නට අපි සමත් වෙනවා. අපි බලමු ඒ කෙරෙහි එදස්නසේ විස්ස මැනනිින් ප්‍රතිසංස් කරනය රි ලියම් හෙඩරි මැනින් ආ්ඩු ර්තුමාගේ සමය තමයි මේ ප්‍රසංස් කරනය සිදු කරේ නව දේශපාලන ප්‍රසංස් කරනයට තුළුන් සමාජ ආර්ථක හා දේශපාලනවාතාවරණය මේ ආණ්ඩු ක්‍රමේ අපිට නිකම්ම ලැබුන්නේ මේ වෙනකොට සමාජ ආර්ථික හා දේශපාලන වාතාාවරණය කීපයම අප අවධානයට යොමු කරන්න ඕ මම කලින් සඳහන් කලා එක්දාසුන් සය පහලොවනට ඉදියාවේ ආණඩු්‍රනම් ප්‍රසංකරණනවලින්. ඉන්දියාවට ස්වරාජ්‍යක් ලබා ගැනීමට පදනමක් ඇතිවොද. ඉන්දියාවේ අයත් මුල්කාලේ එකවර නිහස නෙම ඉල්වුව ගැන පූර්ණ නිදහස නෙමේ ඉල්ුව. අභ්‍යන්තරපාලන බලතල ලබා ගැනීම අපේක්ෂාවෙන් සෑහින කාලයක් උත්සාහ කර පස්සේ ඉන්දිය ජාති ව්‍යාපාරය නැත ජාතික සංගමය වඩා ප්‍රබල වෙලා, දිරිපත් කර පෝජනක්තම අපට පූර්ණ දහස සහැර වෙන විසඳු එපා කියෙනෙෙන මුල්කාලේ ස්වරාජ්‍ය තත්ත්වයක්කිවේ පාලන බලතල හෝ සොෝදේශිකයන්න්න අතර දිනා ගැීම එල්ලීමේ හිටිය. ඉතිං ඊට ආසන්න මට්ටමින් එකැන ඉන්දියාව ඉල්ල පුතරම් බලතල ලැබුන් නැතත්ම ඉදාශනසය පහළවේ ඉන්දයානුවන්ද හවුල් කරගෙන ගැයන පාලන කරයකට ඉන්දාව හැ ගැසුුණ. ප්‍රාන්තමටමේ බලයහම ඉන්දිය ජාතික සංගම දිනා ගත්ත ඔයකවාන. න්තමට මේ බල ඉදී ජති සංගමී නියෝජතය ලබාගත්ඇඒ විදිහට යම් වර්ධනයක් ඇති කරගෙන තිබ්බා ඒට සාපේක්ෂව එක්දාශනම සිය දහය ඇතිකරපපුක ප්‍රමාණවත් න්නම රටට ඊට ආසන්න තත්ත්යක් පිළිබිමු නොවීම එම ස්වදේශකයන්තට සැල කියිය යුතු බලතස්වරජයක් නෙමෙයි තිබ්බ මට්ටමෙන් උඩට යන්නත් ප්‍රමාණවත් මදී මන්ත්‍රීල පහව සියක ක වුණ බොම පොඩ්ඩක් වැඩිවෙලාේ ටම නිෝජනය කරපු වවස්ථාාවයි රට එම බලය එක තැනක කේන්ද්‍ර ගත වෙලා ගෙන ගිය පාලනයක් න මේක ඇතරම බිතානය පැමිචහි තම අර බෙදලාවෙෙන් වෙලා පහත රට උඩ රට නැත්තං කෝට්ටේ මහනුවර යාාපනය සීතාවක හොම බෙදිලලා තිබේ රජ්‍ය ොඩට ආණඩු ොඩට එකරටක් වුණාට රාජ්‍ය කීපය රජවරු කීපනෙක අයටතනි පාලෙවෙුණනි ඩට රාජ්‍ය සීතාවක රාජ්‍ය මේ කෝට්ටේ රාජ්‍ය යාපනයේ රාජ්‍යකල්ට හෙම තිබ්බ එක කේන්ද්‍රගත පාලනයකට ගෙනාවේ. එක එක ව්‍යවස්ථාදායකයක පාලනය කර තැන්ට සුද්දෝන ගෙනනාව බරිතාා්‍ය පාලකෙනේ නේද සුදු අධිරාජ්‍යවාදන්නේ. ඉතින් එක්දශනම සිය දහය ඇති කළ ප්‍රශංස් කරණය මුළු රටම නියෝජනය වන ව්‍යවස්ථාදායක සභාවනි පර්ලිමෙන්තු ක්‍රමයක් තර දියුණු නැතත් එකල හැටියට එතනින්නේ රට පිබඳ තීන්දු තීණගත තැන. උත්තරීතර සභවක්න ව්‍යවස්ථාදාකය තුොට ආසන්න වශයෙන් මන්ත්‍රී දර පහලොව විසයකවුණු නි නොලත් පැත්ත හය දහයවුණ එතනත් හය දෙෙනෙක්ම අණ්ඩුකාරයා විසින් නම් කරපු අයිනේ ඒ දහ දෙනාවත් අවම වශයෙන් චන්දෙන් ගත්නේ චන්දෙන් ගත්ත එතනෙනුත් හතරයි. විසියකෙන් හතරයි මන්ත්‍රීවරු විසියකෙන් නිල නොලත් දහයෙන් හතරයි. නිල නොලත් දහදනාම ගත්ත ෙත්නෑ තට නිල නොලත් අය ඒ පත්කරත් වාර්ගික පදනමින් ජාතිමූල පදනමින් ජනවාර්ගික පදනමින් අණඩුකාරය පත්කරපු නම් කරපු හයදෙනම යනවාර්ගිකයි. චන්දිින්ගත්තායත් ජනවාර්ගිකයි ජාතිමූලයි ඉතිය නිසා එම පුළල් ප්‍රතිශස්කරණයකට ආසන්න මට්ටමක තිබ බෙනේ මේ ව්‍යවස්ථාදායකත් වැඩි අවස්ථාව තිබ්බේ බ්‍රිතාන්‍ය පාලකයන්ට මොකද මන්ත්‍රීවරු විසි එකින් ඉ කොලහක් නිල ලත්මන්ත්‍රීය තොට වැඩි බල යතියෙන්න්නේ ඔවුන්ට ඉතුරුවෙන් දහදෙනන නිල නොලත් මන්ත්‍රීන්ට අතත්තුජතය පර්ශවෙන ෝජන වෙන්නේ පැත්වෙන්නේ තුොඩ ්‍යවස්ථාදායක වැඩි බලය තියන්නේ ගොල්ලොන්ට වගේම විධායික ඒත් අන්ඩුකාරය සතු බලතල්ල අපේ පැත්තට එන්නේෑ න මේ තත්තේයටත අණඩුකාරයයට අශ්‍යය යෝජනම සම්මත කරන්න පුුවන් ඔහුන මෙහි මුල්ලසුන දරන්නේ ඕගෙන නිලධාරී ඉන්න විසිය එකක් ඉන්නේ රජේ නිල්ල තල දරපුවාන තොඩ විදායක කියන ශේස්ත්‍රයේ බලය අඩුවීමක් හෝ පාලනය වීමක් වෙන්නෙත් නෑන. ඉං්‍රීන්ගේ පැත්තරතම වැඩි බලය යන තන ආන්ඩු රය විසින් පත්කරපු වැඩි දෙනෙක් නිල නොලත් පැත්තෙඉන්නේ අය දෙෙනෙක්මය ඔය තත්ත්වයත් එක තවමත් මේ ව්‍යවස්ථාදා කියය තුළ අපිට සහන සලී දේශාල්ල වටපිටාවක් ඇැල තිබෙන. ඉන්දියාවේ වෙනකොට සැලක යුතු සහන සීලී දශපාලන වට පිටාවක් ඇදිලා තිබ න්දයාුව අරගල කල්ල හොඳමට්ටමක ආණඩු ක්‍රමයක් දිනාගන්න හොඳ මට්ටමක දේශපාලන ප්‍රෙක්සන්ස් කරන දිනාගන්න සමත් වෙලා තිබ. එ නිසා අපිට නවවා ආ්ඩු ක්‍රමයක අවශ්‍යතාවය තදින්ම දැන්ුුණ එක දේශපාලන මේ අවශ්‍යතාවයක් මෙුව සමා ආර්ථකය ක්‍රේ ඇතිවෙච්චවර්ධනය අශ්‍යතාවයක් හැටිටත් දන්න පුළුවන් අපි බලමු දෙවැනි කාරණය මේ වනවිට මෙරට මධ්‍යම් පාන්තික පරිසක් බි වෙලා හිටිය. සොදේශික මධ්‍යමපාන්තිකයෝකිවේ මේ බ්‍රතා්‍ය පාලන ක්‍රමයේ යටතේ ආර්ථික ප්‍රතිලාබ ලබාගන දනවත් වෙච්ච පිරිස වතු අගාවෙන් රෙන්ද කටයුතු එකන්නේ මධ්‍යසාර අක්ු නි්ානයෙන් මිනිරම් පතල්කරුවන් කොළඹ ව්‍යාපාරික ප්‍රජාව සොදේශීක දනවතුන්. මධ්‍යම පාන්තික පිරිස. එගුල්ලොන්ට එගුලු නාගරික ප්‍රදේශවල ජීවත්වවෙච්ච මිල මුදල් යහමින් ගැවතච්ච ටහි පන්නට හැඩ ගැහිච්ච. යුරෝපේ අධ්‍යාපනය ලාබොපු ඉංග්‍රීසි කතා කරන එහෙ ව්‍යාපාරික ප්‍රජාව මෙන්න මේ පිරිස. මේ වට ට ිය මදධ්‍යම පාන්තිි පිරි. ිබල්වාද දේපාලන චින්තනය පිළිබඳ ලිබරල් ප්‍රජාන්ත්‍රවාදයනි දස්කාමී දේශපාලන වට පිටාව ඒ මධ්‍යම පාන්තිකයන්ගේ අවශ්‍යතා පිළිබිමු කරගන්න දේශපාලන වට පිටක්ැ යුරෝපය ගත්තොත් මධ්‍යම පාන්තික පිරිස් නියෝජනය කරන ලිබරල් ආ්ඩු කියන් හෙමයි ලිබරල් ආණ්ඩු කියන්න මේ විශේෂම ධදනපතිපන්තිය නියෝජනය කරන ආ්ඩුුව. එතකොට ඒ ධනපතිපන්තියයට අශ්‍යවිදියට පාලන ප්‍රතිපති සස්වෙන ආ්ඩු බදු ප්‍රතිපත්ති මූල්්‍ය ප්‍රතිපත්ති බැංකු කටයුතු. ඒවාට මධ්‍යමපාන්තික අදහස් මධ්‍යම පාන්තික නියෝජතයන් හවුල් කරගත්ත. ලංකාවයායටටත් දැන් ආභාෂය තියනවා. මේ වෙනකොට අපි ප්‍රතාානයටත් ජිතයක් කළ සෑහෙන්න්න කලනෙ ලිබර්ල් දේශපාලන චිතනය පිළිබඳව ඒ නිදස්කාමී දේශපාලන වට පිටාව පිළිබඳව නිදස්කාමී ආර්ථක වටපිටාවක් පිබඳ හොඳ දැන ෝද අපට යරු. තකට අපි උත්හ කරනවා ඒ. බටහිර ආභාෂයෙන් යුරෝපයේ ්්‍රිතාාන්‍ය ආභාශයෙන් පෙරදිගත් එවැනිීම අපිටත් ඒවගේ මිනිසුන්ට නිදහසේ ඉන්න පුළුවන් අයිතිවාසිකම් හිමි වෙන මෙති බටහිර රටවල තියෙන සංකල්ප පෙරදිග වැසියන්ද බටහි රටවල වැසියන් මෙම නිදහස අයිතිවාසිකම් තකොට ප්‍රජාතන්ත්‍රවාදය එවැනි සංකල්ප ගැන අවධානයක් තියෙන සමාජය වශයෙන් දේශපාලන වශයෙන් අපි දියුණු ආර්ථික වශයෙන්ුත් අපි ත්වෙ ගන අපි සමස්තරට නෙමයි දනවත් පැලන්ති අබි වෙලා. එතකොට ඒගොල්ලො දේශපාලන බලය අපේක්ෂා කරන. ඒගොල්ලොන්ගේ සිතැගි පරිදි දේශපාලන කටයුතු මෙහවන්න ඒගොල්න්නට අවශ්‍යාවය ආර්ථි ලය හසරුවන පිරිසක්ේ මධ්‍යම පාන්තිකය එතක ගොල බලාපොත්ති ව දේපාල බලය යාටවන විදිර හසුරුවන් ඒ නිසා ඒගොල්ල ට රාභාශයෙන් ටහිර ලිබල් රටකනතම් ප්‍රජාතන්ත්‍රවාදී රට ්‍රතාාන්නය වගේ රටක තියන දහස යිතිවාසික නීතියේ ආධිපත්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සමානත්මතා ඔය වගේ ඒ සංකල් පැවිල්ල තියෙනවා ඒවත් අපේක්ෂාවෙන්ඉවා අවබෝධෙන්වා ගැන දැනු තියනවා එතකොට වැනි ප්‍රතිසංස් කරණය අවශ්‍යතාවය දැන් අපේ සමාජයට දැනෙනවා තුම නිකාරර්මය එක්දාසන්සය දහතර දහට කාලය පැවති පළමු ලෝක සංක්‍රාමයේදී ලාංකිිකයන් බ්‍රිතාන ඉතායි ශීව කටයුතු කළ නිසා පළමනි ලක යුද්ධෙදී ල ද ිතාාන්යට හි ජියව කටයුතු කර අපි ටත් කරග න්න අප හතුරෝ දිහට නෙේ අප ්‍රතාානය ැල්ව අපි බ්‍රිතාානයට උදව කරන්න ඕන කියලා දැ ඉන්දයාාවෝකෙතත්ව වෙනස්නේ ඉන්දයාාවේ ඔය සුභාෂ් චන්ද්‍ර බොස් වගේ නාක හමකිවේ බ්‍රිතානයන් අපේ හතුරුවෝ බ්‍රතාාය යුද්ධ ක පටලුනම කොහරරි අපි යාලට දව කර හර යන්නන්නේ අපි බ්‍රතාානයන්ට එරහි රටවල්ලේ එකත්වල් බැඳගෙන බ්‍රතාානයට එරහිව සටන් කරන්න ඕන. එතකොට ඉන්දියාවේ සහයලබු නෑ ලෝක සග්‍රාමවලදී බ්‍රිතානයට ඔ ඔවුන් සැලකව මේ අප යටත් කරින් නහතුව. නැමුත් අපි මෙරට ලංකාවේ ස්‍රදේශකනායකයෝ. බ්‍රිතාන හිතයිීව අපේ මෞුරාජ්‍ය විපතකට පත් වෙලා අප මෞරාජ්‍ය යුද්ධක පැටිල්. අපි මෞුරාජ්‍යයට ලොක තර්නයක් තියෙනවා. කියලා අප බ්‍රිතානයට හිතයිශීව කටයුතු කළ නිසා ඉංග්‍රීසි පාලකය. එවැනි අටත්වජිත වැසියන් දෙෙස කිසිම් සානු කම්පිත බැල්මකි. ිමෝු අ අත් කරගෙන හිටියත් මොවුණන අපිට පක්ෂපාතිවයින්නවා අපිට හිතයි ශීව කට යුතු කරනවා ලක සංග්‍රමවැනි අවස්ථාවලද මේගොලු අපිට සහයදක්වල තියෙනවා.ඒ නිසා ඒ වැසියන් කරහි අපි සහන ශීලී වෙන්න ඕන සහනශීලිය ආන්ු ක්‍රමයක් ලබා දෙන්න හිතල මෙවැනි ප්‍රතිසංස් කරෙකට ගියා නතනන් හිතන ඉදදා සට සය තිස්තු ඉදල එක්දසනම සය දහයදක්වා දිගූ කාලයක් එක්දසමසේ දාහයත්න මේ ඇත්තර මේ ක්‍රියාත්ම වුණේ දො හිදලන් තොර දිගූ කාලයක් ු ක්‍රම වෙන නොී තිබලා එක්දස්න සිය ොහ එක එක්දානසේ විශස වෙනස් වෙනවා විසියගේ අලුත් මත්‍ර මඩල අපෙරට ලැබෙනවා. විස්සේ යෝජනා සම්මතවෙලා මැනිින් ප්‍රසංස් කරනේ විසියක එසිට නවාආණඩු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඉක්මින් අපි අලු තාණන්ු ක්‍රමයක් ලැබිලා තියෙනවා එකට බලපාපු කරුණු කාරණ කරෙහි තමයි අපි අවධානය යොමු කරන්නේ ඉළඟට එක්දාසරය පහල එක් දසර්සය තිස්තුනාතර කාලයයට වඩා මේ බලන්න මේ අපේ යටත්තු ජිතයක් වෙච්ච කාලය ඉඳල කොල්බ ප්‍ර සන්ස් කරයලා බෙලක කාේ එක්දසර් සය පහල එක්දසසය තිස්ුණන අතර කාලයට වඩා එක්ද අටසය තිස්තුුණ එක්දස්නමසය විස්ස කාලය තුළ ස්‍රදේශිකයන් ඒ ආු්‍රප්‍රසන්ස් කරන ඇති කරන්න ගත්තට පස්ස කාලය තුළ මෙන්න මේ කාලය තුළේ. මේ කාලය තුළ සිද්ධ වනාට වඩා මේ කාලය ඇතුළේ සොදේශිකයන් ආර්ථිකට ඉතුළ ගොඩක් අතගලා තින ැවිලි කර්මාන්තයට විල්ලතිය. එක අපේ රටනුත් ධනවතුන් බිහිවුණනාකිවේ ඉඩම් හිමි වැැවිලිකරුව අපේ රටනුත් බිහිවුණ ව්‍යාපාරික ප්‍රජාවක් සස්ොදේශික ධනගොතු මධ්‍යම පන්තියක් කියලකිවේ . එතකොට සොදේශිකයන් මේ මේ කාලය ඇතුළේ වැඩිපුර වෙවිලි කර්මාන්තයටට ඇවිල්ල තියෙන. ව්‍යාපාරික කට විතුවලට ල්ල තියනවා. සොදේශක ව්‍යාරගත් හම් දොන්රෝලිස් වගේ සොදේශි ව්‍යාරණය දෙවැන්ත විාල ව්‍යාපාර. ඉළඟට ඒ කාලය තුළ ඉංග්‍රීසිය අධ්‍යාපනය. ඉළඟට පාලන පරිපාලන කටයතු වට මේ වැඩි නැඹුරුවක්සෝ දේශිකයෝදායක වෙලා තියෙනවා. ඉලට ආර්ථික කටයුතු හරහා. ඉංග්‍රීසිීන් සමඟ වැඩි පැඳීම් ඇැතිවීම. අපි රටේ පාලන පරිපාලන කටයුතු වලට දායක වෙලා තියෙනවා මේ මේ කා වවාන ඇතුළ අප ඉංග්‍රීසිීන් එක මුස්ු වෙලා තියෙනවා ඉළඟට ආර්ථික කටයුතු හරහා අපිත්වතුවා ගාාවල් කල්ලා තියෙනවා සොදේශිකයෝ ඉළංඟට ඒ වගේ දේවල් අපිගන්න ආර්ථිකටයුතු එතකො ඉංග්‍රීසි අධ්‍යාපන ලබ පැතියක් ඉග්‍රීසි කතාර උගත් පරිසක් බිවිලා නවා ඇතම ටහි ධ්‍යාපනය ලබල එංගලන්ති ලන්ඩන් ක්‍රේම් ිජ් ශව ද්‍යාාව වලින් අධ්‍යාපනය ලබලාපුය ඒ කෙම්රිජ්ගේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ෙනනාපුය වෙනම පැලන්තියක් ඒගොල්ලො අර සමාජයේ උසස්්‍ය නිසාම්මත රැකයා නීතින ඉංජිනේරු අයිද්‍ය මිනිින් දෝරුගේ රැකයාාවල නිර්ථවුණ එතකොට මැවිිකර්මාන්තය ප්‍රචලිත වෙලා තිබ්බ වෙලදනගරබිහි වෙලා තිබ ඒහර අපි ටිකක් ඉංග්‍රීසියන් එක මුසු වෙලා තිබබ කෝල්බුරු ප්‍රතිසංස් කණය ඇති කරනකොට අපි බ්‍රතානයය අතරුයි අපි යටත් වෙලාුණා තිබ්බට තහවරු වෙලා තිබබෙන මේ අපි බ්‍රිතාන්‍යයන්ට යටත් කියලා ලියවිල්ලක නයිතිකම අස්සනක් අසංක තිබට ගරට රාදලෝ ්‍රතාානය රජු ලංකා රජුලස පිගන්වාගේ පර්ණයටත් ජිතක් විදි මනිස්සු හර්ද ශක්ෂයෙන් යටත්තයඇයි සම්මත වෙලා බ්‍රතා්‍ය පාලනයට අනුගත වෙලා ඒ ක්‍රම පිළියර ගෙන ඔවුන් අපේ නායකෝ පාලකයෝකෙ එෙම සිතුවිල්ක් තිබෙන ඇතිකං අපිහිතන්ට අපිට රජෙක් නෑ. ඒකන කුකුණාව හාම්දුරෝකී අනයකුම් බින්නේ තෝොටත් රජෙක් ඉන්නේ අපට නැත ඉන්නන්නේ එනිසාවෙ අප තැවෙන්නේ ක අපට රාජ්‍යක් නෑ පාලනයක් නෑ වගේ. රට රාජිකයි වගේකං හිතල තිබේ මිස්ු තුළතිබ සිතුවිල්. මේ වෙනකොටහම නෙමයි අපිකිලීමම බ්‍රිතාා්‍ය පාලන පරිපාලන කටයතුවට දායකවෙලා තියෙනවා. අපි බ්‍රතා්‍යන් යටතේ ආර්ථික ප්‍රතිලා ලබන ආර්ථික කටය තුළලින් අපි ප්‍රතිලා බලාබන වත්තුගාවලින් ව්‍යාපාරවලින්ඒ විදිට අප ඉග්‍රීසි කරන ඉග්‍රීසි පැලැන්තියක් බිහිවෙලා ඉංග්‍රිසි කකාතා කරන මධ්‍යම පාන්තික සමාජයක් බිහිවෙලා බටහිර පන්නට අආන්දින පලදින බටහිර සිරිතුරිත් පිළිගත්ත ඉංග්‍රීසි කතා කරන අයිකෝඩ්දාන සපත්තු මේ ස්ථාන ඇදිගේ රුපොලින්ි න හම සමාජයක් ඇදිලතිී එ ඒකට සාපේක්ෂෝ පුළුල් දේශපාලන ක්‍රමයකත් වර්ධනයක් වන්න ඕන අනිද්දේවල් වර්ධනය වෙනකොට පස්වනි කාරණය ඉක්දස් අටසිය හැත්ත අටේ සිට යටත්තුජිතය කටයුතු සම්බන්ධ වාණ්ඩුකාරය සුපිරි තත්ත්වය පසුවිය මේක මුද්‍රණ දෝෂයක් වෙලා මගේ එක කපනවා එක එන්නන එක්දා සටසය තිස්තුනයේ සිට යටත්තු ජිතය පාලනය සම්බන්ධව ආණ්ඩුකාරයා සුපිරිතත්වය පසුුවේ මෙතර මුදරම් දෝෂයක් න එකට එනෝන එක්දාස් අටසය පහලවේ සිට හ ඔන්න දැන් නිවැරදි කරග එක්දා සට සය පහලවේ සිට යටත්තු හිිතය පාලනය සබඳව ආණ්ඩුකාරයා සුපරිතත්වය පසුවේ එකනේ ඒ කාලෙ සියලු බලතලා ආණ්ඩුකාරයට වස්ථායික කට තුවලට වෙනම ආයතනයඇති බෙනෑන එක්දසර සය හලවයිග එතකොට එක අපි සම්පූර්ණයයට ජතක් බවටු පත්ච දසිදල ඒක වෙනම ආයතනයති බෙනේ විදාායක කට ුතුවලට ආණ්ුකාරයට උපතිසිස් දෙන දාායක සභවක්ති බත්නෑ එට ව්‍යවස්ථාදාක සභාාවවෝ විදායක සභවත්ති බෙනය කියන්නේ බලය තනි පුද්ගලයකත ආ්ඩුකාරයතති ඔහු යට තයවූ නිලධාරීන් පිරිසක් පමණ හිටී අධිකරන කට ඉුතුවලද ඔහුට යම් අධිරණමය ලකුත් තිබ්බ විනිස්සුරුමඩුල්ල අඇසුම් ගන්න ඉතිං ආණඩුකාරය සුපිරිතත්වය පසුුවේ හර්ද මෙකැණි වැදි කර ගන්න එක්දා සට සය පහලවේ සිට කියලාන්න ඕනෑ ඉන්න මෙතන්ට එ දහස් අටසිය පහලවේ සිට. ත්ජිත පාලන සබඳ ආ්ුකාරය සුිතත්වේ පසුවේ නමු එක්ද සර සය තිස්තුන එක්දස් නන් සේ දායයි ප්‍රතිසාංස් කනවලින් ඔහු සමග උරනුර ගැටී කටයුතු කරන නිරෝ නියෝජිත පිරිසක් මෙරටයිින් පත්වේනවාද. අපේ අයත් දැ ආන්ඩුකාරය යිඉසිරහයින්නවා. අපේ අයත්දැන් ්‍යවස්ථාදායක සභාාවඉන්නවා. අපේ අත්දැන් රටේ පාලන කටයුතුව වලට දායිකවේවා. මෙච්චරක ලාන්්ඩුකාරයා සමී පේටයන් අපිට අවස්ථාවල බුන්නේන. ඔහු එකට වාඩි වෙලා එක සභාවක ඔහු ඉදිරියසුන් ගන්න හුසම කතා බහ කරන්න වාද විවාද කරන්න අදහස් දක්වන්න යෝජනා කරන්න ඔහුටැහුන් කද දෙන්න හට ප්‍රතිචාර දක්වන්න අපි හැකිවත් තිබෙනන ආ්ුකාරයන ොහම ලම්පන්න කෙනෙක් මුල්කාලේ ආ්ඩුකාරු මතකරන්න ි බ බො නේද තමහ බල සපන්න පුදගල එක් දිියනෙ සැලකේ. හැබැයි දැන්ගෙමන මේ දැන් ආණ්ඩුකාරයයින කොට කතා බහ කරන්න අතටාත දෙන්න ගුඩ්මෝනින් කියන්න නේද. අණ්ඩුකාරයා. දිරි වාඩි වෙන්න හම්බුවවෙන්න එමදැන් අවස්ථාව තිය නහ සමඟ උරනුර ගැටී මොකද මේ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස් කරන හර අපිටත් ඒ අවස්ථාව ලැබුණ සොදේශිකයන්ට අවස්ථාව ලැබුණ එක්දස් අටසිය තිස්තුනා එක්දස්ම සියදහාය ප්‍රතිසංස් කරනවලින් නොහු සමඟ උරෙනුර ගැටිටයුතුර නියෝගත පිරිසක් අපේ රටෙන් පත් වුණා නේද ඒගොල්ලො අර දේශපාලන ක්‍රියාවලිය ඇතුළ හිටබ අය නිසා මේ ියෝජිත පිරිස නවා ආන්ඩුම ප්‍රසස් කරන ඉල්ලා උද්ගෝෂණ කිරීමට මෙන්න මේක වේදිකාවක්කර ගත් මොකද ව්‍යවස්ථාදායක සභාව වේදිකාවක්කර ගතා දෙැන් අපි ඔ අමධ්‍ය පරැස්වීමක් තියලා ඔොහේ අරිතනක මිනිස් සුටිකක් ඉස්සර බ්‍රතානිපාලනය වැරදි කියලා මත් පැන් ව්‍යාප්ත කිරීමේ සුරාසැල් ව්‍යාප්ත කිරීමේ වැරදි කියලා බ්‍රිතාා්‍යන්ට බැනබැනාන හිටි න මත් පැන්වලා දීනව කිය ඒවගේ නති නමු නමුත් දැ මේ මේ වෙනකොට අපිට කෙලින් මා්ඩුකාරය ඉස්රහ කතා කරන්න දැන් බ්‍රිතාන්‍ය පාලනයේ අඩුපාඩු වැරදි විවේචනය කර ස්රාපි මේ කොයරි නගරක හන්දියක රැස්වීමක් තියලා එහෙමනි ආණ්ඩුකාරය ඒව දන්නයොත් නැතු ඇති සමරලට නේද සමට නියෝජිතවය හිල ොරුත් කියනවා ඇති. හැ දැන් කැලින් මාණඩුකාරය ඉදිරියීම? ්‍රතාාන්්‍ය පාලනයේ අඩුපාඩු වැරදි උද්ගෝෂණ ඉල්ලීම් නේද නවාණ්ඩු ක්‍රමේක අවශ්‍යතාව කරුණු දක්වන්නඩ පුළුවන්. එනන් දැන් බ්‍රිතාානයන්ටෙරෙහිව සොදේශකයන් අරගල කරන්න තිය හොඳ වේදිග හත්ම වවස්ථාදායක සබා. එහි ආණඩුකාරය ඉදිරීම කරුණ දක්වන්නඩ පුළුවන් විරෝධතා පාල කරන්න පුළුවන්. ඉල්ලීම් කරලා නැගීසිටල කතා කරන්න පුළුවන් නේ එතමට ව්‍යවස්ථාදායක සභාව හොේදකාවක් කරගත් තින ආණ්ඩුරයගෙන් නමටත් බය වෙච්චකාලයක් තිබ්බන්නේ ඒ තත්වය දෙන්නේ. ඒවගේම බ්‍රිතාායන් අලුත් යෝජනාවකුත් ගෙනනල්ල තිබ ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාදායක සභහාවට පත්කරපු මන්ත්‍රීවරය කරනාම් කරනින් පත්කරපුයි නැවත පත් කළ නොහැකී කියලා. එතකොට මන්ත්‍රීවරයා ආය මන්ත්‍රීදූරයක් ගන්න බලාපොත්තුවෙන්. මන්ත්‍රීදරයක් ගන්න ලාාපොත්තුව මන්ත්‍රීවරය ආණඩුකාරයා වර්ණනා කර ඉන්න යදන්න ොකොම ඉළඟ සභහපත් කරනකොට තම පත් කරන්න ඇගෙන. ඒම පස්සේ සංශෝධන වුණ ඉතිං ඇක නිසා සමහරු බානතු ආඩ්ුකාය දදිරයේ ්‍රතාාන්‍ය පාලන දෂ දර්ශනයට ලක් කරමින් විවේච කමින් ඇගල්ලදි කරමින් කතා කර. එතකො ්‍යවස්ථාදායක සභාව තුළම බ්‍රිතානයන්ගේ අඩුපාඩු පෙන්ල නව ආණඩු ක්‍රම ප්‍රතිශංස් කරයක ුවමනාව පන්න පුළුවන් හන්දිය අගානය ගීන් රැස්වීම් තිීය ඉන්ඩෝන නෑ හරි හොඳයි අවසාන වශයෙන් එක්දදාශ නොසය පහලවේ සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුමක් ඇතිවුුණා එක ඔබ සියලු දෙනාව දන්නවා ඒ ගැටුමේදී මේ ගම්පල ප්‍රදේශය ශ්‍රීලාංගිකෙන් තමන්ට වැඩි බල තල සහිත ආණ්ු ප්‍රමයක අවශ්‍යතාවය හොඳටම තේරුම් ඇරම් තිබ මොකදේවනකොට විවස්ථාදායකය තුළ අපිට වැඩි බලය තිබ නම් ආ්ඩු රතුමාට මෙහම රොබට්චාම සආන්ඩු රතුමාට මේ යුධනීතිය පනවල මේක අසාධාරණ විදිහයට මර්ධනය කරන්න ලැබෙන්නේ. දැන් සිහල මුස්ලිම් ජාතිවාදී ගැටම කන මේ ගම්බද ප්‍රදේශක සිද්ධවෙච්ච සු සිදුවීම. ඒ සිදුවම් ඒම හොතේ පාලනය නොකර එකඒවලේ විසඳන්න තිබ ප්‍රශ්නය. එක ව්‍යාපත වන්න ඇයේ බ්‍රතාානයන් හිතාමතා එක යාලගේ උපාය එක ලොකු ජාතිවාදී ගැටුමක් ලෙස වර්ධනය වුණ හම ඒහරහා රටේ. ලිෝල් හල ත්වන්න නැතිව මේ එක ්‍රිතාා්‍ය පාලනයට ඒවකරබපුදයක් බ්‍රතාා්‍ය පාලනය අවල් කරන්න ඒකට නැගී එමින් සිටි ජනප්‍රියාවෝ පැවති ය අමධ්‍යප ව්‍යාපාරය වගේම සොදේිකනායකෝ කරපු වැඩක් කියලා ඒ ගොල්ොග මර්ධනය කරන්න මේක යොදා ගත්ත මේ ටිකක් ව්‍යාත්තවෙන්නලා. නැතැන් ඒවලෙම විසඳන්න ඒ ආශ්‍රිත ඒ ඒ කාල වකවානීම විසඳන්න තිබ ප්‍ර්යයක්. පෙරහර සම්බන්ධ සිදුවීම මහනුවරය උුණුසුම තිබ්බා. ඉතින්. ඒ කෙ ඉංග්‍රීසි ආණ්ඩුව අනුගමනය කරපු අත්තනෝමතික ක්‍රියා කලාපයන්. යුදධනීතය පැනවවා හම දුටු තැන ඩි ැබීම වගේ හමුදාවට නීතිය තරණ කිරීම බලයනව චර දුරදිග මේ ප්‍රශ්න ගෙනනිච්චේ අපිට ව්‍යවස්ථාදායකයේ වැඩි බලයක් නොති බිච්ච නිසා. ඉතින් ඒ ඒ මර්ධනය අවස්ථාවේ අපිට හොඳටම තේරුණ ආණ්ඩු ක්‍රම ප්‍රතිශංස්ක කරයයක් තුළින් වැඩි බලතලා පිය අතර ගන්නන වවස්ථාදායකේ වැඩි බලය තිබනම් මධ්‍යසාර සුරාබදු පනත මධ්‍යසාර පනත සමවෙන්න සුරාබදු පනත සුරාබදුු පන්නත සුරාසල් ව්‍යාප්ත කිරීම වගේ වටත් විරෝධය පලළගරන්න තිබා. අපිට ව්‍යවස්ථාදාක ඇතුළ වැඩි බලයක් නැති නිසාට අපි නගපු හණඩ ප්‍රමාණවත්නේ. එය නිසා අපි බලාපොරොත්තු වනාා මෙන්න මේ සිදුවීම පස්සේ සිහ මුස්ලිම් ජාතිවාදී ගැටමීමෙන් පස්ේ ආන්ුරු ප්‍රසන් කරයක් දිනාක් ඒ සඳහා අපි සංවිධාන ගත වනා ලකා ප්‍රතිසංස්රන සංගමය හදාගත්ත අලුත්තාආන් ක්‍රමයක් දිනාගන්න වැඩි බලතල සහිත ආණඩු ක්‍රමය ඊටත් වඩා පුළුල්ව ලංකාවේ විවිධ සංවිධාන රාශයක් එකතු වෙලා ලංකා ජාතික සංගමය පිටවා ගැනීම ලංකා ජාතික සංගමය පිටවාගෙන වඩා ශක්තිමත්ව හා සංවිධානක උද්ෝෂණ කිරීම දැ ්‍රතානයන් අපි බලපෑම් කරනවා වැඩි දැ ඉදාවේ වගේ අපිත් සංවිධාන ගත වෙලා අපි නි්චි තරමුණකට කට්ටිය එකතු වෙලා ඒ කාරමුවෙන්ෙන් එකකාඒක උද්ඝෝෂණ කරනවා ඒක සමිති සමගම් හදාගන්නවා වෙනුවට පොද අර්මුණක් යටතේ ආ්ු ක්‍රමපත් සංස් කරන දිනාගැනීම නිදහස ලබාගැනීම දක්වා අරගල කිරීම කියන අරමුණ යටතේ දැන් එකතුවෙලා සංවිධාන ගොඩක් නියෝජිතය ගොඩක් විධාරමුණුවුවෙන් අරගලරබ ගොඩක් එකට එකතුවෙලා ලංකා ජාතික සංගම හදාගන්න දශනමසි දනමේ. එවෙනකොට ඉන්දියාවේ ඉද ජා ද ා ක ක ගොඩක් දුරගකිල්. ඒ භශය අපට ලැබෙනවා කොම නමුත් අපි දැ ඉස්සරට වැඩිය ශක්තිමත් ද්ෝෂණ කනවා ඉසර මත් දෙභව්‍යපාරය නම් බ්‍රිතාාඥයන් විවේචනය කර දැන් ආණ්ඩු ක්‍රමයක් දිනාගන්නම බ්‍රිතානයන්ගේ පාලනය අඩු පාඩු පෙන්නල දෙන්නම සංවිධානයක් තියෙන. හරි මේ ඔක්කෝගම ප්‍රතිඵලයක් විදිහරතමා අපිට අලුත් ආණ්ඩු ක්‍රමයක් ලැබුණ බලමු අපි මේ ලබිච්ච නවා ආණ්ු ක්‍රමයේ විශේෂත්වයමොක්ද කිය. හද විශේෂක්ත්වය කිය ලමු. වව්‍යවස්ථාක සබයි මන්ත්‍රීවරු ප්‍රමාණය වැඩි වෙලා තිේර නේද කියදපුතා මන්ත්‍රීවරු විසියක ති හත දක්වා වැඩි වෙලාතියනවා. හරි පලාාත්බද නියෝජනය අන්න පලාත්තනුව මන්ත්‍රීවරු තෝරාගන්න චන්ද කොට්ටාශ හැදුව. පලාත්බව ප්‍රදේශන මෙක්්චර කල් අපික වේ ජාතිමූ නෝජන වාගි නෝජනය නත්තන් ජනවාර්ගික නියෝජන ක්‍රමය ජාතිී පදන කරන මන්තී ගත්ති සිංල මෙචර දෙම මචරයි මුස්ලිමචරයි ගමචර රපමචරයි එහම තිබෙ. දැන් ඒ වෙනුවට චන්ද කොට්ටාශ නැත්තංඒක ප්‍රදේශ නියෝජනය කරන මෙතින් ප්‍රදේශ මූල නියෝජන ක්‍රමය ඇති කර අපේ එල්ල මක් තිබන ජතිමූල ක්‍රමය අහෝසි කරන්න ජනවාර්ගික නියෝජන ක්‍රමය හෝසි කරන්න වාර්ගික පදනමෙන් මන්ත්‍රීන් පත් කරන්න එපා කියලා ඒකට යම් ඇහුකන්ද මක් කල්ලා තියෙනවා ප්‍රදේශනුව මන්තීවර තෝාගැනීමේ ක්‍රමේ ඇවිල්ල තියෙනවා හැබැයි ඇතැන්ති මතකතියාගන්න ඕන ජාතිමූල නියෝජනයක් පැවතුුණම් ඒකෙනුත් ගත්තා ජනවාර්ගික පදනෙමෙනුත් මන්ත්‍රීන් ගත්තා ප්‍රදේශමූලව චන්දකොට්ටා ශහදල ඒ ප්‍රදේශවලිනුත් ගත්තා ඒකත් මතක තියාගන්න. එය මතබේදයට හා විවේචනයට ලක් වු වාර්ගික නියෝජනයට විකල්පයක් සා අරමංකිවේ වාර්ගික නියෝජනය වෙනුවට මේ ක්‍රමත් භාවිතා කර ඒක අප දේපාන ක්‍රමය තුළ විවේචන අප එපා කියපු ක්‍රමයක්නේ අපි අකමැත්තක් තිබ්බන්නේ චන්දයෙන් තෝරාගත් මන්ත්‍රීියවරු සංඛයා විහල දානවා. කලින්න්නම් කියද කලින්ීද චන්දයෙන් තෝරාගත්තේ මන්ත්‍රීවරු හතරයිනේ මේ වෙනකොට දක්වා හළදාලා තිනෙන චන්දයෙන් තෝර ගත්තා මන්ත්‍රීපරා දසේ දක්වා තෙරුණ අපි කලින් විවේචන කර මේේ චන්දෙන් ගත්තේ බොහම සුළු පරිසයි ඒකනු දෙනෙක් යුරෝපීන් එකනෙක් බර්ග සිංහල දෙමල මුස්ලිම් කවරහෝ ශ්‍රී ලාංකික ප්‍රජාාවනයෝජනය කරමින් උගත්ලාංකික එක්ෙනයි එඇතටිවා මන්ත්‍රීවර බහම සුළු පිරිස ත නිල නොලත් පැත්ත හිටපු දහදනාවත් චන්දෙන් ගත් එෙන ඒ එකනුත් හතරයි මෙතැද චන්දෙන් තරගන්න ප්‍රමාණ හළ දාලා ස්‍රදේශක උදගෝෂණ කරපුවාගේ ල්ලිම් තෘප්තිමත් කරන්න යාම් උත්සාහයක් තරලා තියනවා උද්ගෝෂණ කරන්න නෑ උොන්නදන් අප හොඳ අන්ු්‍රම දුන්නා ඔගලොන්ට තිබ ලොකුම ප්‍රශ්ණයක් තමයි චන්තයෙන් තෝරගන්න ප්‍රමාණය මදිී අපි එක වැඩි කරලා දුන්න ඔගොට තිබ ලොකු ප්‍රශ්නයක් තමයි ජාතිනව මන්ත්‍රීපත් කනෙ ජනවාර්ක යෝජන අප පළත්නුවත් ගත් ඔගලොන් ලක ප්‍රශ්යක්තම න්ත්‍රවරු ප්‍රමාණුවත් නයකෙනෙකො අප වැඩිරාති සතකර ොන තිබ ලොකු ප්‍රශනයක් තමයි නිල නොලත් පැත්ත අඩුවීම නිල ලත් පැත්ත වැඩ ්‍රිතානය අන්ඩුකාරයාගේ නිල තලධරන නියෝජිතයෝ වැඩි අන්ඩුකාරයායටත සේවය කරන නිලධාරීන්ගේ පැත්ත වැඩ නිල නොලත් පැත් අඩුව ඔන්නගේ පැත්ත වැඩි කළදම එහෙම කරා මේ නිල නොලත් මන්ත්‍රීන් ප්‍රමාණය හරිද නිල නොලත්මන්ත්‍රීන් ප්‍රමාණය නිලලත් මන්ත්‍රීන්ට වඩා වැඩිවීම හරි? අපි ඉළඟ පිටුවේදී තිස්සතින් කියා නිලලද්ද නිල නොලද්ද කියලා එකට අපියමෝ සීමිත චන්දකොන්දේ සිලිහල් කිරීම දැම් මේ හඳුන්න ලදී පු චන්දය සීමමිත චන්ද බලයක්න ඉතාම සුළු තරයකට විතරනයේ චන්ද දෙඩ පුළුවන් වනේ එකැන මේ ය මේ පුළුල් ප්‍රජාත්‍රවාද අංග හැටියට නමයි ලැබුණේ හැයි දැන්ටිකටික ඒයටත් තු ජි දේපාලන පැතිකට ඇතුේ දැන්ටිකටි ප්‍රජාත්‍රවාදී ලක්ෂණ ඔලට විවර වෙනවා දොරටුව. එය ඉඩ පුළුල් වෙනවා. චන්ද අවස්ථාව තව පුළල් වෙන මන්ත්‍රියවරු ප්‍රමාණය වැඩි වෙනවා. දැ ටිකටිකටක ප්‍රජාතන්ත්‍රවාදයට පාර කැපෙනවා. පෙනවන දට ඉති චන්ද කොන්දේ සිල්ිහිල් කිරීම කලින්න්න තිබේ ඉතාම තදද චන්දකොන් දේසි. වාර්ෂිකාදායම රුපියල් එක්දහස් පන්සියට වැඩි දේපලක හිමිකරු එක්වීම. එක දනවත්කම පිළිබඳ කොන් දේසි. ට චන්දන්න පුලුවන් වුුණේ ඉංග්‍රීසි කියවීමට ලිවීමට හැකියාව ඇති ඒ උගත්කමි ලිබඳ කොන්දේසි. සාක්ෂරතාවය එතකට අකර ගවල ලයන්න පුුවන් කිවහ ඉග්‍රීසි බැල්විය සුද්ද ඉංග්‍රීසි පුලුවන්න එක තමයි උගත්කම පි ඉගෙන ගත ගෙනෙක් ක්ෂරතාවය තියන් එම සුදුසුකම් දෙක සපුරාලන පුරුෂපක්ෂයට විතරයි චන්දන්න පුළුවන් ඒකාලේ ත ඒකාලේ වාර්ෂිකාදම ඉදස් පන්සිට වැඩ කියන්නේ වැනි දේපලක් පෙන්න්න න මට ේවත් තියෙන? මටමින මේ පොල් අත්ත තියනවා ම චරක් රපරනවා රේදධරර්මාතය මට මිනිරම් පතාතියන් එහම සු බොම පොඩි පිරිසාහිටිය ඒකාලේ වර් ක ද ර ක්ද පන්ේ අදනකිව මහරුරෝක පතිකාප්‍රේදප කිිනුට මහින්ට හි ො ලන ඒයි කොහම දනවතුන් වෙන ඒකාලේ හැටියට ඉතින් මේ නුගේ ගොඩ වගේ ටව්මක අකර දෙක විතර ඉඩමක් ගන්න සල්ලි ඒකාලෙ හැටියට. හොඳද ලොකු අදා එමක්ේ කාල හිට ඉතින් එවැනි ධනවතෙක් වෙන්ඩඕන ඉංග්‍රීසි පුළුවන් ඒ උගතක් ක්ෂතාව තින කකරග කිය වඩලියන්ට පුළුවන් පුරුෂපක්ෂය තින් තද කොන්දේසියන් අපේ අය මේ චන්ද කොන්දේසිවලට විරුද්ධ වුණේ සර්වජන චන්ද බලයෝන කියලා නෙමෙයි වරද ගණ්ඩ එපා හොඳද අපේය කදවත් සරජ චන්ද බලයෝන කිය උද්ඝෝෂණ කරන අපේ සෝදේයනායක. හොඳද ඒ පි වෙන ොන ෝ පක් සංස් කන ම ගෙන පුළල්ුව කතා කරන්න ගොඩක් දේවල්තින ඇතැදි කියන්න. අපේ අයග මේ චන්දකොන්දේසි ලිහිල් කරල අවස්ථාවතාව වැඩි කරලා දෙන්න කියලා චන්දකොන්දේසි ලිහිල් කරා අපි බලමු එහපිටුව මන්දාලා ඇති මංහිතන්නන්නේ චන්දකොන්දේ සිටිපිට ලියලියයින්ඩ වෙලාවක් නැත නිසාම් ම දැම්ම වගේ මතකයි බලමු කොහ අරිදාලද කිය දාලා තයෙන එක ම මේක මම චුට්ටක් කියල ඉන්න ආය කතා කරනවා සීමිත සන්දකොදේසි ලිහිල් කිරවීම සීමිත කියන හැමෝට චන්දෙන්ට ැ කියනන ඉං්‍රීසි බැරිනං සිංහල හෝ දෙමළ කියවීමට ලිවීමට හැකියාවති යන්න සාක්ෂරතාවය වෙනස්කරේ මිච්‍රර කල් බැලව ඉංග්‍රීසිී කියවීමට ලිවීම හැකිද එනම් උගතේ උගත්කම පිළි බඳොන් දේශසි. ඉංග්‍රීසි හෝ සිංහල දෙමල ඉංග්‍රී බරි සිංහල කියවල ලියන්න පුළුවන් දෙමළ කියවන්න ලියන්න පුුවන් ්‍රජාව ඉව උතුරණැඇගැනි දෙමල කියවන්න ලියන්න දන්න මිනිස්තු අනිත ප්‍රදේශල සිංහල කියවල ලියන දන්න මිනිස්සේ තවොට තව අවස්ථාව වැඩි වෙන. ඉංග්‍රීසි හෝ සිංහල දෙමළ සාක්ෂරතාවය. එක උගත්කම පිළිබඳ කොන්දේ. වාර්ශිකාදායම රුපියල් එක්දස් පන්සිේ හයසියට අඩු කරලා. වාර්ෂිකාදායම රුපියල් හයසීට කලින්තිින් බෙක්දස් පන්සි අඩු කරලා. හැබැයි පුරුෂපක්ෂයට පමණයි චන්ද පවිච්චි කරන්න පුළුවන් පුරෂපක්ෂයට පමණයි. කාන්තාවට යවස්ථාව තවනත් ලැබිලා නෑ. ද බ්‍රිතානයන් ඒ ගන විශේෂයෙන් හිතු අද දන්න මේ පාලනය පිළිබඳ තීන්දු තිීරණ ගන්න පුළුවන් පිරිිමිින්ට විරයි කියලා දැක හ නිලු මිට්ටකේන්තිය යැයි අපිට බැරි අපිත් සොමත් යන ඉල්ලන අපිත් අපිත්න රටේ පරවවැස්යුනේ හද එහෙම කියලා. නිලුම සහම ගත්තා මේ කාන්තා අයිතීන් වෙනුවෙන් මස්ත්‍රීත්වය වෙනුවෙන් පිසිටින ප්‍රබල චරිත. හොඳද ඉතින් මගේ. ගලිගව මංගේයන්නේ හෙම ස්ත්‍රීපුරුෂ කවුරුත්ම නිස්සු හරද එතකොට රටේ කාටත් චන්දය දාන්නා අයිතිය වගේ චන්ද පවිචිකිරම අතය වගේම රට පාලනය කරන්නත් කාතාව හුලු මං විසිරමාව බන්ඩානාක මැතින චද්‍රකු මාතුගක මැතින අතීතේ ලංකාව පාලනය කරපු ලීලාවතී රජන කල්්‍යානවති රජන න තේනිසා හෙම ප්‍රශ්නයක් න මේ ්‍රිතානය මාග්‍රත්ත ච හිටිය ඉන්දාවේ ඉදිර ගාන්ධ හිටිය හෙමකක් නෙේ මගේද ්‍රතාාන්‍යන්ය කාලයක යම් පිරිසකට සීම කරල පුරුෂපක්ෂ විතරා. නේද එ මකුත් විශේෂ බද්ධක් රටේ පාලනය සබන්ධව පිරිමිට තියවද දන්නන්නේ න න මහිල්ුවට කිවේ නේද එඒම කිව නිලු මිටිරාවල බල අපිටත්වයවා කියලා නේද. හරි අපි මේ කලින් හතමමාත්‍රකාවල්ටාපහු පොඩ්ඩක්ය මෙම මෙන සමට ද කොද ිහිල් කිීම දැන් ඒටි දිරියද පුළුල්ල සාච්ා කරම ම න්න කරනු වශයෙන් දන්නා. වස්ථාදායක සව මන්ත්‍රී වැඩි කර පලාාත්බද චන්ද කොට්ට ආශක්‍රමය නැත්තං ප්‍රදේශනුව මන්ත්‍රීම් තෝරගන්න ක්‍රමේ ගෙනවා. එතකොට වාර්ගික නියෝජනයට විකල්පයක් බවට පත්වන චන්දෙන් තෝරගත්ත මන්ත්‍රෝ ප්‍රමාණය වැඩුණ නිල නොලත් මන්ත්‍රීන් ප්‍රමාණය නිල ලත් පැත්තට වඩා වැඩියුණ චන්ද කොන්දේ සිලිහිල් වුන මේ මෙවතම කලින් එකට වඩා ඉදිරියට ගියේවා. අි අර නවාංග කියන්නේ නේද. දස් නමසේ විස්ස ැනින් ප්‍රත්සස් කරනයෙන් ලබිච නවාන්ග මට පෙර නොති බව හදවෙන්න වන්ත්‍රී ණ්ඩලය කලින් මන්ත්‍රීන් විසියකයි මේ පාරතිස් සතයි. නිලත් දාහතරයි නිලනොලත් විසිතුනයි හොඳයින. නිල නොලත් පැත්ත වැඩි කරගන්නන අපි මෙචර දවස උද්ගෝෂණ කරේ නැතන් ආ්ඩුකාරයාට ඕන යෝජනා සම්මත වෙනවා යාගේ යජනා සම්මත වෙනවා යාගේ පැත්ත වැඩ යයා නිලධාරන අට විුද්ධ වවෙන්නෑ. අපි ගන යජන පරදින ොකද අපිට වාසිදායක යෝජනාවක් නම් ඒගොල්ල බලක සම්මත කරන්නකයි යාලට මේක වාසය. ත්‍රේගොල්ලො විරුද්ධ වවා යම් යෝජනාවකින් අණ්ඩුකාරයට අසාහානියක් වෙනවාන මේකොල්ලො විරුද්ධ වෙනවා. එගොල්ලො කොයි වෙලාවෙත් අණ්ඩු පක්ෂහි විිපක්ෂයි වගේ හිටියේ. හැද අ්ඩුකාරයගේ ෝජාවටි විුද්ධ වනට වවැන්න පැත්තේ බලේ අඩු මන්ත දුර ප්‍රමාණ අදුව ම මේේ පර අපිට ප වෙන විසිතුනක් ලා තර සි තුන ල නොලත් පත් වැඩි වෙලා තියනවා හරි එකත්ම එහා පැත් මේ කරුණු දක්වල ඇති මෙතින් ඉනිලො නොලත් මන්ත්‍රීන් ප්‍රමාණය නිල්ලලත් ප්‍රමාණයට වඩා වැඩවීම කියලා හරි චන්දෙන් තෝරත්ත ප්‍රමාණය කලින් හතරයි දැන්දසයයි වැඩි වෙලා තියෙනවා අණ්ඩුකාරයාගේ නාමරණය පත් කරලා තින හදෙනක කලින් ඉති මුල්ම එකේ ඔක්කො මේ යානාම් කරපුවාන නිල්ල නොලත් සියලම දෙෙන දැන් විසිතුළෙන් හතයි අණ්ුකාරයගේ නාම කරනින් පත් කර. මීඟ පියවරට මේ බලන්න ආණ්ඩුකාරයයා නාමකරණයෙන් පත්කරපු හත් දෙනා විශේෂ නියෝජිත තුනයි ආණ්ඩුකාරයයා විසින් විශේෂීත හේතුමත්ත පත්කරපු තුන් දෙනයි උඩට සිංහල දෙකයි ඉන්දයානු දෙමල වතුකම් කරකකාට යුතු සඳහපපුය වෙන නිෙක්ෙනයි මුස්ලිම්ම එක තොට එතන තියවාන ඒද ජනවාර්ගික පදනම ජාති මූල පදනම ආණඩුකාරය පත්කරපුවාග එකනෙ නම්බල රමණනාදන මාත්මය අතර් දල්වි ස්මාතත්මය එ ප්‍රනාාදු මමාත් මේ නම්ගම් අවශ්‍යන ම මේ ඔබගේ අවබෝධය සහාදාන මේ නම් පාඩන් කරගෙන ගින් උත්තරටි ව ප්‍රශ උටට සිංහල වෙනුවෙන් පත්කරුද දෙ න ඉදනී අධිකාරම් සහ ටිකරි බ්ඩාර පාන ෝක බ පානබෝක මේ පසුකාලයකම මේගොල්ල ව්‍යවස්ථාදායක සභාව බොම ජනප්‍රියය ප්‍රබල චරිත බවට පත් වුණ රාජ්‍යමන්තන සභාවීම ඉළඟට ඉන්දියානු දෙමල්ල ඊපි ආන්දමල් ඊජ ආදමලින් මහත්මය පත්වෙලා තියෙනවා මුස්ලිම් නියෝජිතය වියට ආණඩුකාය නම්රල තින බ්දු කාදර. එතකොට මේකේ අපිට මතක තියාගන්න ඕන නාමකරණයෙන් පත් කරපු හතයි කියලා. ඒ හත වාර්ගි පතින් පතච් බව පෙන්න්න තමයි මගේ හ කවද කියලා කිව්ේ. විසේෂ නියෝජිත තුනයි උඩට සිංහල දෙකයි පහයි ඉන්දියානුද්‍රවිඩ එකයි හයයි මුස්ලිම් නියෝජතයකයි හටයි ඔන්න හත්දනා චන්දයෙන් තෝරාගත් දාසය දෙනා මෙන්න මේ දාසය දෙෙන. බලමු ඒවත් මං මේ ඔබට පැහැදිලි කරගන්න මේ කරුණු පංචිපුංචි කරුණු දක්වා බෙදල දැක්වුවට ප්‍රධාන කරුණ අතර තියනේවා ඕක්කෝම පාඩ කරගන්න හෝ ඒක ලියනයන්න එපා එවන් අවබෝධ වැිරගන්න අවශ්‍ය ව නොත් දැනම පාවිච්චි කරන්න. ප්‍රදේශ මූලව ගත්තාය. හරි චන්දෙන් ගත්තාගේෙන් ප්‍රදේශ මූල කොලාහයි ප්‍රදේශමුව කොළලාහයි යුරෝපීය දෙයි මේ යුරෝපියය දෙකයි. බර්ග එකයි ඉළඟට වැවිිනිිකරුවන්ගේ සංගමෙන් එකයි යුරෝපා වෙළඳ සංගවිධාන වලි වෙළඳ මණඩලය කියන එකයි. හරණි දශය එකොළහ දෙයි දහතුනයි දහතරයි පහලවයි දදාසය හරණ ප්‍රදේශමූල කොළ හයි යුරෝපීය නියෝජීතයෝ දෙකයි. එතකොට කියද දහතුනයි. භර්ග එකනත් එක දාහතරයි. හරට ලි රවන්ගේ සගම එක්න ොට පහලවයි ුෝප වෙලද මන්ඩලෙන් එක්න ොට දසයි හ දසයෙන ඒ තමා චන්දෙන් ගත්තායි ඒ ශේත්‍ර නියෝජන කමින් චන්දයෙන් යුරප වෙෙලද මණඩල නියෝජනය කරමින් ඕන රම චන්ද ඉල්ලන්න පුුව න්න එක්නයි පාතර බලි කරන්ගේ සගම ඉල්ලන්න පුළුවන් ඕන කීප නෙක්ට නත් ගන්නක්න වැඩ න්ද ගත්ත කියෙනා බග කීපදනෙක්ට ඉල්ලන්ඩ පුළුව ගන්න එක්කනයි යරෝපී ලංකාට තිර රෝප ප්‍රජාව ය නුවර බදුල්ල වගේ මාතලේගේ කම්බද ප්‍රදේශ නියෝජනය කරමින් එක්නැ. කොළම නාරි ප්‍රදේශවල හිට පොයගෙන් එක්න. හරිද ප්‍රදේශ මූල තුන් දෙනා ගන්න මෙහමයි බස්නා ඉර පලාතෙන් තුනයි අනිත් පලාත්වලින් ආටයි හර අටයි තුන කොළයි. එතම ප්‍රදේශ මූලය කොලා හරි හොඳයි ඒ ඉච්චරමී අතුරු කාරණාවලටම යන්න අවශ්‍යනය සාමාන්‍යෙන් මූි රණනාටක ැගත්හම ඇති හැ ට බධ වෙන්නවාන මෙ මේකයි මේ කියන්නේ ඒකයි කට්ටිය තමා මේ ඉන්න කියලා සැලකේ යුතුයි මෙහිදී ප්‍රදේශ මූල නියෝජන ක්‍රමය හඳන්වා දුන්නද තවදුරටත් ජාති මූල නැත්තම් වාර්ගික නියෝජන ක්‍රමය තවදුරටත් ජනවාර්ගික නියෝජන ක්‍රමය පැවති ලතිය නොම ඒකත් මතක තියාගන්න අපි ඒ කලින් කතා කළා දෙ මේ මෙතන මේ බලන්නකෝ මේක බැලුහම් පේනවා ජනවාර්ික නියෝජනයයක් තිෙන්නේ. ඉන්දියානු දෙමලා මුස්ලිම් උඩ අට සිංහල නේද. හරි තව පොඩි අමතරණය ුද්දාලා තියෙනවා මෙරට ජාතික ව්‍යපාරය ආරම්භ නායකයනු ය මුල ඉඳදලම හිටපු කැපි පේෙන නායකයන්නුව. ජෙම්ස් පිරිස් මහත්මය මියල මෙතුමා අපේ සොදේශික නනායකෝ E පෙරේරා වැනි අය මුලින්ම ව්‍යවස්ථාදායක සබහකට පත් වූයේ මේ ප්‍රත්සංස් කරේ ඒ ගොල්ලො න්ත්‍රීවරු ලෙ වස්ථායක සභාවක වාඩියුනේ ඒ ප්‍රතිසංස් කරන. මීට පේ ගොල වවස්ථායික සභාව නියෝජනය කරන. ඒගොල්ො හොඳස් දශය නායකෝ. ඒගොල්ල ලංකාවේ ජාතික ව්‍යාරහිට නාකෝ නිහ ඉල්ල උද්ගෝෂණ කරපු නායකෝ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරන දිනාගන්න අරගල කරපු නායකෝ. එැ ඒගොල්ල ව්‍යවස්ථාදාක සහාතු මන්ත්‍රීවරු ැිකට පත් වනේ මේ ප්‍රතිසන් කන නයි ගොල ප ත න්ත්‍ර ර ෙ ඩු රේස. ම්ස් පිරිස් හත්මයි පෙර හත්ම අපේ නිදහස්සරගලය හිටපු දැවන්ත චරිත තමා හොඳයි එතකොට අපි දන්න කියන බ්‍රතාන්‍යන්ට බලපෑම් කල්ලා වැඩි බලතල අපි අතර ගන්න ඉල්ලීම් කරපුඇතම යෙම්ස් පිරිස්ලයි පල් යම්ස් පිරිස් මහත්ම තම යර පෙත්සමක් මුලින්ම එක්දස් නමසිටේ අලු තාණ්ඩු ක්‍රමය ඉල්ල ආරමේ. දාරය තිස්තුනේ ප්‍රසන්ස් කනය දැන් ැලපෙන්නෑ පුළල් වෙනසා අවශ්‍යතාව දක්වල පෙත්සමක් ඉරිපත් කර ්‍රිතාාන න්ුකම ත් බාලක ඒවගේ මේඩ පෙර තමයි එක්දශ නොමය පහලව සිහල මුස්ලිම් ජාතිවාදී ගැටුම මර්ධනය කරපු විදිහ පිළිබඳ එක වැරදිී කියල වට තිබ වාර්තා ක්කොම එකතු කරගෙන ඒව සපත්තුව අඩිය හඟගෙන හිලා ්‍රිතාානය ඩුවට ඉදිරිපත් කරපු කෙන. එවගේ නාකෝ තමයි මේ මුල්ුව අතාවටද ව්‍යවස්ථාදාක සභව නියෝජනය කරන ගලල් පලවෙනව තාවර ද ආ්ඩු රයෙසර මන්ත්‍රීවර්විදියට හිලවාඩිය ලාලයිවාන. ර ය මට තන්දකොදේ සිල්හෙල් කිරීම ඉහෙත විස්තර කරා එකගනිසා නැවතයක කතා කරන්න ඕො නැහ. ද මේ ආණ්ඩු ක්‍රමයෙන් අපි සෑහීමකට පත්වනාාද නෑ. මේකෙත් තා අපිට ප්‍රශ්න තියනවා. හ මෙන්න එක්දා නම සය ස් ආණ්ඩු ක්‍රමයේ මේ ප්‍රතිසංස් කරණය දුරවලතා. එක්දාශ නොම සය විස්ස ස්සේ ඇතිකරපු ප්‍රතිසංස් කරය දුරුවලතා පළවෙනියටම බලන්න ආණ්ඩුකාරයාගේ බලය සංශෝධනය වීමක් එකන පි හි හිත්තුව යම් අඩුවීමක් වෙලා පේ පැත්තට බලය වැඩිවෙේ කියලා එහෙම උේ නෑ තාමත් ආණ්ඩුකාරයට බලය වැඩ වැඩි බලයක්ක් තියන යටත් ජිතේ පාල කටිතුරද හුට ඔ ඔහුගේන යෝජනා තාමත් සම්මත වෙනවා නිල නොලත් පැත්තේ මන්ත්‍රීවරූ විසිතුනක් ඉඳලා හද නිල්ල නොලත් පැත්ත වැඩිවෙලා හිද. එතකොට රජේ නිලධරී නනා්ඩුකාරයට ට නිලලාලත් මන්ත්‍රී මේ හිටියය දා හතරයි මේ බලන්නවා මේ දාහතරයි නිලනොත් විතුන තුට අපිට හිතන අප පඇත්ත බලවත් කියලා. එහෙම වෙලා තාමත් ආණ්ඩුකාරයාට ඕන විදිහට පනත් සම්මත වෙනවා තමත් එයාට වැඩි බලයයක්තිය පාලනටයතුව යාටයි වැඩ බලය තියෙන් අ්ඩුකාරය බල අඩුවීමක් වෙලා න මේ බලන්න වෝ ඔහුගේ බලය වැඩිවී පුදුම වැඩක්නේ ද යායට කලින්ටක් වැඩි පොඩ්ඩක් බලය වැඩි වගේ ඒ කියන්නේ මේ දාස් නොමසේ විස්සේ මැනිින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරනය තිබ්බ සවිශේෂ පණත් කියලා නම්කල් ආණඩුකාරයා යම් පනතක් සුවිශේෂ පනතක් විදිහට නම් කළොත්හරද එමත් නැත්තං ඒක මහජන සුබසිද්ධියට අදාළමයි අවශ්‍යය එකක් කියලා කිවොත් නිල නොලත් මන්ත්‍රීන් විසිතුන් දෙෙන විරුද්ධ වනත්කමක්නේ දෙදැවු පනතක් සම්මත කරන්න බෑනපුතා නිල නොලත් විසින විරුද්ධ වුණ මොද පනතක් සම්මත වෙන වැඩිචන්ද අණඩුරයගේ පැත්ටන්නේ දා හතරයි ආණ්ඩුකාරයාගේ පැත්තට නොවන රජය නිලධාරීන් නොවන සිවිල් වැසියන්නේ නො විසිතුණ. එතකොට අණ්ඩුකාරයාගේයාට වාදාය යෝජනාවලද අසාරනයෝජනාවලද අප ුද් වෙන්ටල. අපේ පත් වැඩි චන්ත ල වැඩිරගන්නනි නිල නොලත් පැත්ත වැඩි කරන්න වැඩිරන්න වැඩිරන්න කියලාකිව අපි දිගටම නිල නොලත් පත්ත වැඩිරකි වේයි ඉතිං මේ බලන්නක අපේ පැත්ත වැඩි වුුණා අපේ සොදේශකයන් නියෝජනයවෙන්නේ නිල නොත් පැත්තෙන්නේ හරඒ පැත්තන අපිට වැඩි කරගන්නඩ ඕනඋුණේ තුොර අපේ පැත්ත කියල මංකයන්න ඒකයි අපේ සොදේශි කරනාකෝ හිට එතන සොදේශක නියෝජිත ේ නිල නොලත් පැත්ත වැඩි වුුණා තුොරත් අපිට හිතෙනවා අපි ගේන පනත් දැ සම කන්න පුුව ආ්ඩුකාරයාගේන පනත් දැන් අපිට පරාජය කරන්න පුළුවන්. මොක දයාගේ පැත්තටන්නේ දාහතර යාගේ නිලධරීනි ධාතරයි. නමුත් ඇත්තටම මේ විසිතුුණ යම්හයකින් යම් පනතකට විරුද්ධ වුණොත්? ආණ්ඩුකාරයක්ට අවශ්‍ය යෝජනාවකදී. එකයාලට සම්මත කරන්න බැරිවෙන හිද. ඒකට දාළ තිබ්බ උපානයක්තමයි සුවිශේෂ පණත් නම් මේ විසිතුුණ කැමැත්තව ඔන්නේ. මේ දහතර කැමැතිව වුණ හමඇති. ඒ දාහතරෙන් වැඩිෙක් විරුද්ධ නම්. න සුසිද්ධිය මේ කරන්න මඕන කියලා ආන්්ඩුකාරයා පනතක් ගෙනව් යෝජනා මාලාවක් එයා ඉදිරිපත් කරත් ඒකට මේ විසිතුනේ කැමැත්ව ඕන්නන්නේ මේ දහතර දෙනා කැමති න ගඇති. කියලන්න එහම තු එදාාහර දෙෙන ආණ්ුකාරය ගන යෝජනාවලට විරුද්ද වන්නේනෑ. ඒ එහෙම බලන්නකොට ආණ්ඩුකාරයට තවත් බලය වැඩි වෙලා මේ පැත්ව ඕනම නෑ වගේ. හැම තිස්සෙම නෙම සුවිශේෂ පනත්වලදී නේද? තින් අන්ුකාරයට තවත් බලේ වැඩිවෙලා වගේ අනිතක මං ඒ එක ම තවකාරණයකුත් කියන්න දැ මේ බලන්නක නිලලත් දාහතරයි නිල නොලත් විසිතුනයි අපිට පේනවා අප පැත් වැඩ අපිට හරි සතුට හිතන මේ ආඩුර මේ දැක් හම ායමයින සෑහට බලය අප පැත්තට වැඩ අපි ලුවන් ඕන පනත් සමත කරන්න කියලා ඇත්ත කතාවපුතේ සමහර පණත් සම්මත වුණේ නෑ ඒකට හේතුව නිලා නොළත් මන්ත්‍රීන් අතරෙඉන්න ආණ්ඩුකාරයපත් කරපු හදදනේ. ඇතැම් යෝජනනා ආණ්ුකාරයගේ ොට මේ පනක් විදිර කෙටුම් පතක් විදිහට සභාවට ඉදිරිපත් කන්නවා මේක සම්බධ කරගන්න ඔය හදනගේ සහය ඕනචුහාම මේ ගොල්ලො ආණ්ඩුවට පක්ෂපාතිීව කටයුතු කරපු අවස්ථා තියනවා. එතකොට මේ දාහතර ආණ්ඩුකාරයගේන යෝජනාවට කැමති නම්. නිලා නොත් පඇත්ත ඉන්න හදනත් ඒකට පක්ෂපාතීව චන්ද දෙ දුන්නවා. මොකද වෙන්නේ. පැත්ත විසි එක වෙනවා මේ පැත්තේ විසි තුළ දාසය වෙනවා එතකොට දාසයකට පුළුවන්ද පනතක් පරත් දන්න අණ්ඩුකාරයගෙනාව යෝජනාව බෑන මේ පැත්තට වැඩිනිි එනං ආණ්ඩු නිල නොලත් පැත්තේ මන්ත්‍රීන් විසිතුනෙන් ආණ්ඩුකාරයා නාමකරණයෙන් පත් කළ මන්ත්‍රීන්. එයා අ්ඩු කාරයපත් කරපුුව ර පුලුව යාලට බල පෑමක් කරන්න මේ පන්නත සම්මත කරගන්න උදව කරන්නක් ලෙකට මේ ආණඩුකාරය පත් කළ මන්ත්‍රීන් හත් දෙෙන නිල ලත් පැත්තර නැත ආ්ඩුවට පක්ෂපාතිීව කට යුතු කිරීමෙන් මේ පැත්තේ බලය වැඩි වෙනවා මේ පැත්තේ බලය අඩුවෙන මේ පැත්ත විසිතුුණ දසයට අඩුවෙන. එමන මේ ආණ්ඩු ක්‍රමය තුළ අපි හිතපු තරන්සාහනයක් වෙලා නය නිල නොලත් පැත්ත වැඩි වුණනාට එක පොඩි උපායක් ඉංග්‍රීසි ආණ්ඩු අප සතුටු කරන්න කරපු උපායක් නේද ආ්ඩුකාරයා නාමකරණෙන් පත්කරපු අය අණ්ුකාරයට හිතායිශීව කටයුතු කන්න ස්භාවයක් ඇතැම් අවස්ථාවල පෙන්වා හරි මෙන්න මෙතන ම්ක දැම්මේ ඔය කාරණය පැහැදිලි කරන්න නිලනුලත්මන්ත්‍රීන්ති සතයි ඒ විරි මුළුමන්ත්‍රීන්ති සතයි නිලනොලත් මන්ත්‍රීෙන් විසිතුනයි ඒ විසිතුනෙන් මෙහි නිලනොලත් මන්ත්‍රීන් ප්‍රමාණයේ වැඩවුවද නිලනොලත් මන්ත්‍රී අතර සිටි ආණ්ඩුකාරයාපත් කළ මන්ත්‍රීන් හත් දෙනා ආණ්ඩුකාරයාට පක්ෂපාතිී වීම ඒැනි මේ හත් දෙනා ක ආ්ඩු රයට අපහ තමන් ටෝන පණත් සම්ම කර ගැනීමේ හැකියාව ලැබෙනෝ. හරි ඒත් මේහි දුරුවලතාවයක් විදිහයට අපිට පෙන්නල දෙන්න පුළුවන්. ඉතින් මේ දුරුවලතා නිසා අපි මේ ආණ්ඩු ක්‍රමයට ඉක්මනින්ම රුද්ධත්වය පලකර මේ තමයි කෙටි කාලයක් ක්‍රාත්මක ච්ාන්ුටම ක් දශනමසිය විසම මේ ප්‍ර සංස් කරය ඇති කරන එක්ද න සියය විියයගේ සිට මේ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වෙනවා විසිතුනේ. අලුත් එකක් හදන්න මැනිින්ටම සිද්ධ වෙනවා ඒවක්කටත් මැනිින්මයි ආ්ඩුකාරය ඒ සඳ ඔහු ඩෙවන් ශයර්ගේ උපදෙස්කන්නෝ ඩෙවන්ශායර්ගේ උපදස්මත මේ අලුත් ප්‍රතිසස්රමය ඇතිකරන්න. එන් සපි මේ හඳුන්න නො මැනිින් දෙවන් ශයර් ප්‍රතිසංස් කරමේය. හරි ඉතින් එක්දශ නොමසය විසි අතරේ ප්‍රතිසංස්කරමය කලින් එක අඩු පාඩු අපි පන්නපු නිසා ඔන්න අලුත් ආණ්ඩු ක්‍රමයක් ඉක් මනින් ලැබෙනවා ඒ ආණ්ු ක්‍රමේ ක්‍රියාත්මකු ක් නොමසිය විසියක ඉඳල මේක විසාහතරද රවරුදුතුනායි ක්‍රියාත්මකවෙලා කෙටි කාලෙකින් මනින්ම අලුත්ත එකක් දෙන්න වනා ැින්ම්මගේ ොම මේක තාව කාලි විස මක් විදිරදදුන්නේ මැනිින් දන්නවා මේකටි දසක් කනකට මිසුට තේරන නිල්ල නොත් පැත්ත වැඩිුුණ ඒක ්‍රයෝගිකවවැඩිවෙන්නන්නේ මකද එතන තමන්ගේ හත්දනකින්නවාගේ ඉස මේකට විරෝධතා වැඩි වනාා කටිකාලෙක් ඇතුරට මේක වෙනස් කරන්න මැනිින්ට සිද්ධ වනා මැනිින්කුව මේක තාව කාලි කරණඩු ක්‍රමයක් ඉදිරියේ දි හොඳේ එකක් දෙවා කියලා අලුත් ආණඩු කරමයක් දුන්න. මේ බලන්න අප හඳුන්න මැනිින් ඩෙවන්ශය ප්‍රතිසන්ස් කරනය කියලා ස්වදේශය නායකයන්ගේ ඉල්ලිමොල්ට ප්‍රතිචාර වශයෙන්. එක්දස් නම්සේ විසිතුනේ රජාඥා පනති මෙහ මොක කරන්න බිතාෙන් අනුමැතිය ලබෙන්ඩිබ ිතානි රජහෝ රජන රාජාඥා පනති ලංකාව් නවාන්ඩුම ප්‍රතිසස් කනයක් නිර්දේශ කළ අතර දෙන් අරගතාව කාලි ුදුන් එකක් කිය නැකිේ එතු නවාණ්ඩු ක්‍රමයක් නිර්දේශ කලා අතර ඒ එදස් නය විසි හතරේ සිටක ක්‍රාත්මක ඔන්න දෙැ අපි දේපාලන වශයෙන් තව පියවරක් ඉස්සරහට යනවා දැන් ඔබ බලන්න ඕන අපි එක්දට සිය පහලවේ හිටපු තත්වය මොකක්ද ඒ වෙනකොට දේශපාලන වයෙන් අපි තිබ බලයයේ මොකද රටේ සොදේශක. ඉඊලන්ට ඔ බලන්න ඕන එක්දසර සය තිස්තුර වෙනකට අපි ට තිබ තත්වය මොකක්ද කෝල්බු් ප්‍රසංස්කරනය හරා ඉළන්ට බලන්න ඕන එක්දස් නමසය විස්සවෙනකොට ඒතින් බත්ව ොක්ද ෙද අපට ලිච් දේපාලන තත්වේ මොකක්ද එකන වපසරයේ දේශපාලන වයෙන් කොච්චර පුළුල් තැනකට දැඟ විල්ලද. දැම් බලන්න ඕන එක් දස්නුන්සේ විසි හතරය අපි කොතෙන්ට දෙ න්න කියලා. එමගින් වෙච්ච දේවල්. ව්‍යවස්ථාදායක සභාවේ මුළ මන්ත්‍රීන් තවතුරටත් වර්ධනය වෙනවා හත ලිස් නමයයි. දැන් ඉතින් බල්ඩක මත්‍රීලා කියද පටන්ගත්ත මුලින්ම මන්ත්‍රීන් පහලවයි. ඊට පස්සේ? ත විසි එකයි. ඊට පස්සේ මන්ත්‍රීන් තිස් සතයි. ඊට පසෙ දැ මන්ත්‍රීන් හතලිස් නොමියයි ව්‍යවස්ථාදායක සභාව පුළුල් වෙනවා. ටික ටිටිටික ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනක මං සලකුණු උපේනවා ප්‍රජාතන්ත්‍රවාදයට ටිකටික වීවර වෙන අදෝරකට ඒදවස්ථාව වැඩි වෙනෝ. මුලින්ම චන්ද බලය තිබෙමන පස සීමත න්දයද වූ ලළඟ පාරයක ඒ න්දවස්ථාව තව පුළුල් කරා මෙතැද චන්දයෙන් තෝරගන්න ප්‍රමාණය තවත් වැඩි වෙන මුලින්ම චන්දෙන් තෝරකත් එ හතරයි හැබැයි මෙතැන්ද මුළු ව්‍යවස්ථාදායකයි බාගකට වඩා ලොකු දෙයක් හතලස් නමයෙන් විසිනාමයක් චන්දයෙන්ගන්න එතක වැඩ පරයින්ද ජන නෝජත චන්දයෙන් පත්තච තකට මේක නියෝජිත සභාවක් බවට පත්ව ජනතානෝජිතය ඉන්න තැනක් බව්ට ච්චරක ොම සු නත යෝජිත හිට ආ්ඩුකාරයගේ නියෝජිතව වැඩි ප්‍රරරි එනිසා ඒ මෙතෙක් කල්ලය නියෝජිත්ත සභාවක්න මේ ජනතානියෝජනයයක් තිබෙන තිබත් බොහම පොඩ්ඩයි ඩ බල ති බේ පැත් මෙමතැදඒක ව ෙනස්න මන්ත්‍රීවරු සං්‍යාව හතලස් නමය දක්වා හ දැමීම නිල නොලත් මන්ත්‍රී කලින් ක්‍රමයට උපයයක් විදිහට නමී ඇත්තරම නිල්ල නොලත් පැත්ත වැඩි ඒ පැත්තේ එතන ඉ අයගෙන් ආණ්ඩුකාරයා පත් කළ මේ පැත්තට එක තුනා අය කියලා මේ පැත් වැඩ වෙන්න ඇදැ ඒ පැත්ත වැඩි කොහම. ද ගත ප්‍රමාණය හතලස් නමෙන් විසි නමය ඒ අසේ ආණ්ුකාරයා නම්කරපු සට්ටෙකුත් අණ්ඩුකාරයා නම්කරපුකිීප දෙනකුත් නිල නොලත් පැත්ර දැම්ම නමු චන්දෙන් ගත්ත සි නමය හරද තුර හලස් නමෙන් විසිනමය චන්දෙන් කියන්නේ නිශ්චිතලයසම නිල නොලත් පැත්ත බහතරය නියෝජිත පාලනක ක්‍රමේ තත්වයට ලංකාව පත්වීමේ මන් දැකිව්වා එකයන්නේ ්‍යවස්ථාදායක සභාවේ සියයට පණහයෙක්මවා චන්දෙන් පත් වෙලා තින ජනත නියෝජිත. ඩි ලයක් තියෙන්නේ ගොල්ලොන්ට එතකොට අපිෙන නියෝජිත පාලනකමේ ජනත නියෝජිතවටම යිතන වැඩි බලය තියෙන්නේ පැදිලි නේද ඉළඟට ආණ්ඩුකාරයාගේ බලතල සංශෝධය ඇත්තට මෙවැනි ප්‍රතිසංස්රනය කර ආ්ඩුකාරයායට අර කලින් තිබ්බ ත්වය නැති වෙනවා මොකද ව්‍යවස්ථාදායක සභාවේ ඔහුට වැඩි බලය නෑ කියන්නේ ඔහු නියෝජනය කරන නිලත්මන්ත්‍රීට වැඩි ලය නෑ කියන්නේ ඒ එයාත් ලොකු පාඩුව අඩුකාරට ඕන දිර දැ පනත් සම කරන්න බෑ. සමත කරන්න පුළුවන්න නිල නොත් මන්ත්‍රීන්ගෙත් උදව ඕන එක න ඇත්තටම අණඩුකාරය බල අඩු වෙලාද. අන්ඩුකාරයට ව්‍යවස්ථාදායක බලයක් නෑ යටත්තු ජීතය පිළිබඳ තන්දු තීරණ ප්‍රතිපත්ති වලදී යාට බලයක් නෑ. යටත් තුජතේ පාලනය කිරීමට අවශ්‍ය නීති සම්ම කිරීමට හෝඒ පනත් සමත කිරීමට ටත් විජතය පාලනය සම්බඳධෝ කිසියම් ප්‍රතිපත්තියක් සම්මත කරන්න දැන් හුට ල නෑ හගේ. පැත්ත නිලත්මන්ත්‍රීම් සහ ඔහු නාමකරණයෙන් පත් කළ එක තුනත් ඒත්තින්න විසයි. චන්දයෙන් පත් විච්චා විසි නමයකිව එතට වවස්ථාදාක තුළ වැඩි බලය තියන්නේ සොදේසික නියෝජිතයන් ජනත නියෝජිතයන්. අණ්ඩුකාරයයට බලයකෙන් අඩු ීමක් සිද්ධ වෙනවා මෙහෙමයි. ආණ්ඩුකාරයට පුළුවන් තමන් යටත්තු ජිතේ රාජනායකයන ඒ බලය පාවිච්චි කරලා ආකඥාවක් විදිහට පනත් පල වන්න පුළුවන් හැබ එඒෙම විවස්ථාදානයකය තුළ සම්මත වෙලා ක්‍රියාත්ම කරණ් ඕන දේවල්. විවස්ථාදාක සම්මත වෙන් නැත්තා. ආකඥා විදිට මමයි යටත්තු ජිතය රාජනායකයා කියලා ඔඩර එකක් දීලා මේක කරෙන්ඩෝන කියලා කරහම සොදේශක නියෝජිතය ආණ්ඩුකාරයයක්ක අමනනාප වෙන ගැටුන් ඇැති වෙනවා අතැබ දේ තුළ දෙෙන. ඉට පසේ ආ්ුකාාරයට හැම පනත මේ විදිහට කරගණ්ඩුව වවා. එක් ොමත් සයෝගය දෙන්නේ නීට පස්ස එ ආණ්ඩුකාරය හැමතිස්සෙම ලුවන්තර නම් යශීලීව. නිලලා නොලත් මන්ත්‍රීන් එක්ක හැමතිස්සම කතා අදහ කරලා ඒගොල්ලොන්ටත් කරුණ ඉදිරිපත් කරලා. ඒගොල්ලෝන්ගේ අදහස් අරගෙන. තමන් යෝජනාවල මේ පනත්කෙටුන් පත ව්‍යවස් අදාගකිර බහවට ගේනවා ගෙන හම ඕගොල්ලොත් සම්මත කරන්න උදව් වෙන්න කියලා. මිත්‍රශීලීව පනතක් සම්මත කරගන්නවා මිසක්කා තමන්ගේ ඒ අධිපති බලය පවිච්චි කරලා. මෙ සම්මත කරන්න කිය හෑම ගිහම ගැුම් ඇතු හම හැමෙම හෙමරගන්නවෝ. සැමම. අඥාමගින් අත්‍යවශ්‍යයි එහෙම කියලා මේ ඕඩරක් කියල කන්න ගේහමර ප්‍රජාත්‍රවාදී විය්හය මෙචර කල් ගොඩනක බිඳටනවා එසේ ආයෙත් උද්ඝෝෂණ වැඩවර්ජන විරෝධතා මේ සත්‍යයක් ග්‍රහ එම පටන්ගන්නවාන එතුර මේ පාලනය වුල්ලෙනනනිද මේ ොඩනගාගෙනාපු ප්‍රජාතන්ත්‍රවාදී රටාව බිඳ වැඩනන සණඩුකාරයටත් වගකීමක්ති නො මේ රටාව පවත්තු ගෙනයන් වෙන කරන්ද දෙයක් නැත්තම්ම විතරයි ආණ්ඩුකාරයා මේක ආඥාවක් විදිහයට නිකුත් කරේ. තමන්ට අවශ්‍යම දෙයක් තියෙනවා නිලනොලත් මන්ත්‍රීන් අනුමැතිය දෙන්න මනෑ කරට ම දෙයක් නැතනන් කර එම නැත්තම් බහෝවිට ආ්ඩුකාරතුමා සුහද ශීලීව තමයි තමන්ට ඕන යෝජනා සම්මත කරගන්න ො අපේ අයටත් අනුකූල වෙලා අපේයාගේ අදසුත් හල යාලක්කත්තා කලා එයාලටත් මේකට උද් කරන්න කියල අත උත්සන්න ක කියල ඒම තමා පනත්ම්ම කර ති එන්ස ආ්ුකාරග බල ශෝදනය ව ීමක් තියන අපි අවදුරටත් ඒේට ලමඉ හට මෙන්න ආණ්ඩුකාරයගේ බලය අඩුුවච්ච විදිිය ම මුලින්ම දාලා තියන දැන් මංකිවවේ එක් ආණ්ඩුකාරයගේ බලතල සංශෝධනය මේ බලන්නවා එක් දශන සේ විාතර ප්‍රසන්ස් කරනටන ආණඩුකාරයක්යට ව්‍යවස්ථදාක සභවය මුලසු දරිය නොහැ මොක ගනි ෝජතව වෙන යාගි යෝජත ඉන්නවා අඩුයි චදප ච් විනිනමයක් හලස් නමේ විසිනාම තලිස් ම සි නමයක් නන්. එතකොට ඉතුර වෙන්නේ කියද විසයි. එතකොට සභාව තුළ එයාට මුලසන ඉන්න පුළුවන්ද යාගෙන ියෝජිතය වඩුන දයාන සභාවේ සභහපති එකන දැන්වචනය කියෙනන කතානායකවරය ව්‍යවස්ථාදායක සබව මුලසුනේඉන්නේ ආ්ඩුකාරය මෙච්චර කල්. හැබ එයට මුලසුනේ ඉන්නනම් යාට මෙතර බලත්යලු. යාට වැඩි බලයක් නෑ. ඒයාගගේ නියෝජිතය වෙන්න විස්සයි ඒ කියන්නේ ක්ම එක්කම මේ නියෝජිතයත් නෙ. ඒනුත් අට දෙනෙක් නිල නොලත් පැත්තට යපත් කරපුවා අය හර රජෙන් ලධාරීන්ම නෙමේ ඉතින් විසිනාමයක් ජනතානෝජිතය ඉන්නකට ඒ අතරින් කෙනෙක්තම මුලසුනට පත්වවෙන්න න ඩි දෙෙක් කැමති කෙන. ඒක නිසාමනයෙන් සභාවක වෙන්නේ ර විවස්ථාදායක සභවෙත නීතිම තමයි මුලසුනයි න වැඩි දෙෙ කැති කෙන විසිනාමයක්ම ජනතාවපත් කරපුවා නිසාක යාපත් කරපුවා නෙමේ එතකට යාගේන පනත්වලට අ උසන්න න්න විසි නාමෙන. හොේ අයපත් කරේ නේ යපත් කරපුවාන මේයිනි විශේෂවස්ථාව පමණක් මොලොසන දැරියක ඒකාර ජනාධිපත්තුමාට දැන් තියෙන තත්වය වගේ නේද ජනාධිපත්තු මාට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් නමුත් පාර්ලිමේන්තුවයි මොලසු දරන්න තානායකවරයා විශේෂ අවස්ථාවකදී එක තියෙනවනේ නම් කරල ආන්ඩුව ප්‍රතිපත්ති ප්‍රශයේ ඉදිරිපත් කිරීම වගේ අවස්ථාවලදී මංගල සබභ වාරය එකදිගේ ජනාධිපතය මුලසු දරන්න පුුවන් ඒවෙලාලවට කථනාය කොරයා පල් එහසුනට ගිහිල්ල ජනාධීපතතිට මුලසු දදිර නමුත් ජනාධීපත්තුමා හැමතිස්සම පාර්ලිමේන්තු ගියොත් යන යන සරයට මුලසුන දෙන සිරිතක්නය යන්න පුළුවන් අසුනක් තිය නොයාටදයි. හද එතකොට එයාට ගිල්ලආණඩුපක්ෂ මුලසුනේද තාර ාන්ඩු පක්ෂ පාලිේතුේ ලසුනීමේ අන්ඩු පැත්තේ මුල්ිපුටුව තුළඉඳගෙන කතා කරන්න අදහස් දක්වන්න උත්තර දෙන්න පුළුවන් ොද නමුත් මුලසුන ලැෙ නෑ විශේෂ අවස්ථාවක දිහර මෙතනත් ඒමයි ආණ්ඩුකාරයා දැම් මුලසුනද හටබේ මහජනියෝ ජිත බලය වැඩීමේ අපි දැ කිව්ඒකයි මච්චල්ලාකි වේකයි මෙන්න මේක හරිවැදක මේ ආණ්ඩු ක්‍රමයේ බලය සහ වදකීම වෙදී පවතීම ඉතින් පුතේ දැම අපිට හොඳ ආණඩු ක්‍රමයක්නේ ලැබුණේ අපි දිගු කලක් තිස්සේ කරපු ඉල්ලීම ඉට්ු වෙලාන මොකක්ද නිල නොලත් පැත්ත වැඩි කරලා දෙන්න. නිල නොලත් මන්ත්‍රීන්ට බලය දෙන්න වැඩි බලය දෙන්න කියලා නිල්ලිය ද ති නිල නොලත් පැත්තට වැඩි බලය ලැබිලනේ ඉති නිල නොලත් පැත්තේ මන්ත්‍රීන් හතලිස් නමයෙන් තිස් සතාක් මේ බලන්නක මන්ත්‍රීන් හතලස් නමෙන් තිස් සතක් නිල නොලත් ඉතින් වැඩි බලය නිල නොලත් පැත්තට ලැබිලනි හොඳයිඒ මේ ආණ්ඩු ක්‍රමය නියමයිනි අප ඉල්ලුව මෙෙම ආ්ඩු ක්‍රමයක්න දැන් අපිට ආහරි අපේ ඉල්ලි මිට වුණනා ැ්‍යවස්ථාදාකේ වැඩි බලය අපිට හතලිස් නමේ තිස්සතක් නිලනුලත් ඒ කනුත් විසි නමයක්ම අපි චන්දෙන් පත් කරේ ශා වැඩි බලය තියන්නේ අපිට එ උට ආ්ඩු කාරය පත් කරපු අය ඉන්නේ රජය නිලධාරීන් දොළහයි එයා නාම කරණයෙන් පත් කරපු අටයි විස්සයි එයාලට විස්සයි අපිට විසි නමයයි දැන් අපිට ඕවන විදිහරතමා නී තිය දෙන්නේ අපිට මම අ්‍යවස්ථාදායගේ වැඩි බලය අපට රි සතුදුව න්න පුලුවන් බලය අපි පැත්තට වවස්ථාදායකයේ වැඩි බලය අපේ පැත්තට අප පැත්තරකිවේ සෝදේශිකයගේ පැත්තට නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ව්‍යවස්ථාදාකය තුළ නීති හදන්ඩ බලය තියෙනවා තර පනත් කෙටුම් පත් සම්මත කරන්න බලය තියෙනවා. අප පැත්තට වැඩි බලය ඒගොල්ලොගෙන යෝජන ගොල්ගෙන කටුම් පත් රාජක කර බලය තිනවා අපිට ඔ ෝජන දනවඩ බල තියෙනවා. අපට විදායක වගකීම් කිවක් නෑක්කම තියන ආ්ුකාරය අතය ව්‍යවස්ථාදායකේ වැඩ බය ලැබුණට විදායක බලය ආ්ඩුකාර ඇත ඒ බලතල අපිට නෑ එනිසා අපි ටඕන විදිර නීති හදන්ඩ පුළුවමනට ඒ ක්‍රාත්මක කරන්න ආ්ඩුකාරයගේ අත්ස නෝන අනුමැතිවන. ඒ බලය තියෙන්නේ ආණ්ඩුකාරයට. එතකොට ව්‍යවස්ථාදායකයි වැඩි බලයක් අපේ අතට තිබ්බට විදාායකයි වගකීම අපි එන්නේ නෑම දේ බය න ආ්ුකාය ොට බලයි වගකීම බෙදී අඩුවක් කරගණයට බෑනේ ව්‍යවස්ථාදායක වැඩි බලය එක පැත්තකතිීද්ද වෙනත්තකින් ජාධිපිති පත්වනත්ේ හරි ගැටුමක් වෙනන්නේ එතකොට ජනාධිපිතිරවන විදියට රටපාලනය කරන්න නීති සම කරන්න බෑඇයි එයාගේ පක්ෂයන මේ ආණඩු පක්ෂයන්නේ ද හරි අමාහරු වැඩ කර ගැටුමත් වෙන හරිද එම වරින්වර ලංකා යිතිහාසත් වෙලා තියරනි ව්‍යවස්ථාදායකය සම්මත කරන්න නීති ක්‍රියාත්මක කිරීමේ දී ජනාධිපතිවරය ඇර්තම විදාායක වගකීම් ය ඉතින් මෙතනත් එහෙම වුණා මේ කියන තත්ත්වය තුළත් ව්‍යවස්ථාදායකේ වැඩි බලය සොදේශි නායකන්ට නමුත් විදායක වගකීම් අපිට දුන්නන්නේ න ඒ තාමත් ආණ්ඩු කාරයතය ඉනිසා අපි සමහරපනත් සම්මත කරත් ඒ ක්‍රියාත්මක කිරීමේ බය ආ්ඩුකාරයතය තියෙන්නේ එතැදි ඒ වගකීම් අපිට නැති නිසා ඒක බ්‍රිතාානයන්ගේ පැත්තේ ඒවා සුදු පාලකය නතේ බ්‍රතාාන්‍ය පාලකයන්න අතේ යටත්තු ජිතය පාලනය සම්බන්ධ වැඩි වගකීම ඒවා අපිට දීලනේ නමුත් ව්‍යවස්ථාදායක නීති සෑදීමේ බලය යටත්තු ජිතය පාලනය කිරීම සම්බන්ධව ව්‍යවස්ථාදායක බලය සොදේශී කියන්න තේ එතකොට දෙපැත්තකට බෙදීලා ස්කොටින්ම කිවත් යටත්තු ජිත පාලනය කරන්න ආණඩුකාරයට ඕන නීති සම්මත කරගන්න බෑ ඒ අපි සම්ම කරන්න අපි ඕනේ ඕන අප සම්මතර එඒ වගේ යටත්තු ජත පාලනය සම්බඳ අපි සම්මත කන්න නීත ආණ්ුකාරය ්‍රියාත්මකනොකරන්න පුළු. මොකදේ විදාායක වගකීමම පි ීලන ඒවතින්න්නේ අතේ ඒටික පිට දීලන. ත්‍ර මේ බලය හා වගකීම දෙපැත්තකට බැදෙනු ආන්ු්‍රම යටත්තු ජිතේ වැඩි පාලන බලයයක් තිබූ ස්වදේශකයන්ට විදායක වගකීම් නෑ. විදාායක වගකීම් තිබූ ආණ්ඩු කාරයට ව්‍යවස්ථාදායක වැඩි බලයක් නෑ. එතකොට සබඳ වැඩි බලයක් අපට තියෙනවා නමුත් වගකීම් බ්‍රිතාානයන්ට පාලනයේ සම්බධ වැඩි වගකීම්තිබූ බ්‍රිතානයට ව්‍යවස්ථාදායකයි නීති සම්බඳ කරන්න අ වශය වැඩ ලයනෑ ොළ දෙපැත්තට බෙදුණු ආ්ඩු කමයක් විදිහයට මේක ගන්න පුළුවන්. බලමුකෝ මේ ව්‍යවස්ථාදායකය ඔන්න මං කියපු කාරණාටික නිලලත්මන්ත්‍රීන් දොලාහයි නිලනොත් තිස්සතතා යක මේ පැත්ත වැඩි කියලා පේෙනවාන චන්දෙන් විසිනාමයයි නාමකරණය එක ආණඩු කාරය පත් කරපු අට. යි ආ්ඩුකාරය පත් කරපු අට දෙනා චන්දෙෙන් නෙමයිනේ අණ්ඩුකාරයපත් කරපුවායි ඒ අට දෙනා මේ පැත්තට එක තුනා කියමුකෝ කියද විස්්සයි. හරද එතකොට මේ අට දෙන මේ පත්තට ගහම මේ පත්ත විසිනමයක් ිරු එකන හතලිස් නම විසිනම චන්දෙන් රොබට පේනවා බාගෙකට වැඩිය චන්දය ඒ එකන අප මේ නියෝජිත සභාවක් කිවේ මේ වැඩිපුරඉන්න නියෝජිත නතාව පත් කරපුවායි න්ද ගත විසින මේ ප්‍රදේශනුව විසි තුනයි පලාාත්බද ච්ඩ කොට්ටාස වලින් ප්‍රදේශමූල විසි තුනයි ජාතිමූල හයයි ජනවාර්ගික පදනමින් හයයි ජාතිීන්න අනු යුරෝපා නයි භග දෙකයි කොළඹද්‍ර විඩ කොඹ දෙමල ජනතාව නියෝජනය කරමින් ක්නෑ බලන්න එතකොට තුනයි දෙකයි පහයි පහයි එකයි හයයි ඔන්න ඒ හය දෙනා මෙන්න ඒහය දෙෙන පලාාත්බද චන්ද කොට්ටාස යටතේ ප්‍රදේශනුව විසි තුනයි. නාමකරණෙන් පත්කරපුය ආණ්ඩුවේ තන්තුරුණු දරණ තුන්දනෙක් පත් කරා තුනයි ඉන්දියානු ද්‍රවිඩ දෙකයි එතකොට පහයි මුස්ලිම් තුනයි ආණ්ුකායනම් කර තින ආන්්ුව තනතුර දධර්ණ මේ පත්න තනතුර දරන්නයි එහම නැති තුන් දෙනෙක් පත් කර තින තුයි දියනු දෙදම ජනාවක වතුකම් කර ජතාවෙනුවෙන්දයි තොටයි තරන පහහි නයි දෙකයි පහ මුස්ලිම් තුුණයි තකට අටයි ඔන්න ඒ අට දෙන හරි අපි අම ඊලංකාරණයට බලන්න ආණ්ඩුකාරයයාගේ බල තලවලට මොකදුණේ එද නම් සය විසාාත ප්‍රසං කනට ආණඩු කාරයාට ව්‍යස්ථාදායක සභය මුලසු දරිය හැකාමංකිව. ල දියනයි විශේෂ අවස්ථාවකති මුලසු දරන්න පුළුව තු රාුකාර බල අඩුුවලා මක සබහාව වැඩි පර ග ජීතන සබහක වැඩි දෙනෙක් තමන්ගේ පත්තේ නෙවයි නම් තමන්ට සභාපතිවෙන්න බැයි ඇ කලේ ව්‍යවස්ථාදාක සභහාව මුලසුන ඉන්න නට කතානායක කිව වෙන දැන්තම එහෙම කියන්න ්‍යවස්ථාදායක සබය සභාපති හ එහයාට මුලසුන දරන්න බෑ එතුොරට ව්‍යස්ායක සබහ හ යෝගි ල වැ ජතා යෝජි වැඩිපුරයි අ්ඩුකාරය පත් කරපු ඇනෙමි එතුට බලයසාහ වගේකීම බෙදෙනවා වැඩි බලයක් මේ රටේ ජනතාවපත්කරපු අඇගේ පැත්තට තියන්නේ පනත් සමත කිරීම වැඩි බලය වැඩ බලය නතු අඩුව කරන්න බෑනනි දැගුණ හ ලයා අපිට තියන්නේ නමු විදායක කටයතු වල අපිට අයිතියක් නෑ ඇවතින්නේ ආණඩුකාරය ති එයයිඒයාගේ නිලධාරීනු යති එය පත්කර එතු ටෙහෙනම් එක බෙදෙනවා රටේ පාලනය සම්බදධ තින්දු තිරන ගැනීම වැඩ බල අපිටති බටව ක්‍රියාම කිරීමට වශය විදායයික වගේකීම අපිට නතක් සමතරහම අපි පරක්හදන්න කියලා පරහල ක කියන කරනගේ අපිට සම්මත කරන්න පුළුවන් හැබ එකට මුදල් අනුමත කරග නනාඩුකාරය ඕන. විදාායක වගකීම තියන්නේ එයාට ඒ වගකීම අපිට ඒ බලය අපිට දීලනේ ඒ වගේීමට නැතුව වවස්ථාක විතරක් වැඩි බල අපිට දීල වි තාමත් විදායකනායකගේ ආණ්ඩුකාරය අණඩුකාරය සතු විදාක බලතලලා පේ නායකුට තම දීලන. එනම් බලයහා වගකීම බෙද පැවති ආන්ඩු කරනම. යටත් තුජිතය සම්බඳධව පාලන කටයුතුවලට අදාලුව ්‍යවස්ථදායක කටයුතුවලට අදාල යටත්තුජිතේ ්‍යවස්ථායක කටයුතු සම්බඳධ වැඩි බලය සොදේශිකන්ට විදායක වගකී ආණ්ුකාරයයා අර්ද තියෙනවා එතකොට විදාායක වගකීම් දරූ ආණ්ඩු කාරයට ව්‍යවස්ථාදායකයේ වැඩි බලය නෑ තමන්ට පනත් සම්මත කර ගන්න බෑ ්‍යවස්ථාදායකයේ වැිබලය දරන ෝජතයන් විායික වගකින් එසක බෙදි චා්ඩු ක්‍රමය එක ම නමෙකිවේ ඩොනමෝර් ඉල්ළඟ අන්ඩු ක්‍රමය දෙන්නාපු ඩොනමෝර් සින් තමා හමකි්ේ හොඳයි ඉළඟට සැලකී යුතුයි මේ දාස් නමයිය විසි අතර ප්‍රශාස් කරනය වෙච්ච තව අමතර වාසියක් දෙකක් ම මේ කියන්න යන්නේ ලංකාවේ ජාතික ව්‍යාරය ප්‍රබලයන් වූ ඩබජය තිලක ඩනානාක C කන්නර අප හල යන කැපි පෙන නම් කලින්ිකේ දි කිවඩ පෙරර ජෙම්ස් පිරිස් වගේ පළවෙෙන වතාවට ණ්ලේ මන්ත්‍රීවරු ලෙ පත් වනේ එක්දා සම්සය විසිය එක ප්‍රසංස් කරේ. වි විසිය කේසිට ක්‍රියාත්මක වුණේ. හරද ජෙම්ස් පිරිස් ෙර මන්ත්‍රීවරු ලෙස ව්‍යවස්ථාදායකයට පත් වනේ එක්දා සමසය විස්්ස ප්‍රසන්ස් කරන වගේ ක්දස් වන්සේ විසිය අතර තමයි පළමනිවතාවට ඩිබේ ජයතිලක මත්‍රීවරයෙක් දිර පත්ව අපේ ලංකාවේ ජාතික ව්‍යාපාරය හිට පුෝ කියැන බ්‍රිතාාන්‍යන්ට එරෙහිව වැඩි බලය ගන්න අරගල කරපු උද්ගෝෂණ කරපු ඒ ලංකා ජාතික සංගමයේ හදාගන්න මුල්වුණු ඒ වගේම බ්‍රිතාාන්‍යන්ට එරෙහිව නිදහ සරගලය ඉදිරියට ගෙනගිය දැවන්ත පතාක යෝය ඩබ ජයතිලකළ ඒ ප්‍රබලයෝ පළමනිවතාවට මන්ත්‍රීවරු ලෙස වස්ථාදාගයට පත් ව. දසන්සේ සිතරඩිබ ජයතිලක ත් ියේ නාක මත්නය වගේම කනංගර මත්නේඩක් වැඩි ප්‍රතියනො නැත්තන් එක ඇතුමගේ නමටරන්නා පහසයක් ඔන්නමං හැදුවය එක කණ්ඩංගර මැතිතුමා කස්ටෝප විලියම් විජයකෝන් කණ්ඩංගර ඩිබ ජයතිලක දොන් බාරොන් ජයතිතලක ඩේ නාක දොන් ස්ටිවන්ේ නායක මෙන්න මේ තුන් දෙෙන මුල්වරට ව්‍යස්ථාදායක සහට පත්න රට මන්ත්‍ර වරලෙ. පාල ටයතු වට දායක වෙ අවස්ථාවලබ ද නුන්යේ වි අතර ව්‍යවස්ථාදායක සභාවෙන් ජන්දන් ගත්ත ප්‍රමාණය විසිනාමය දක්වා වැඩි වෙන කොට ඒ අයත් පත් ව නම් දැ ගොල්ලොත් මන්ත්‍රීවරු ිය නනායක මහත්මයා මන්ත්‍රීවරය ක් ලෙස පත් ව හම ඔහුගේ සහෝදර ා ස නාක මහත්මය කිවලු එතුමට අඩගහල මල්ලි මේ සභාවට ගිය හම කොයි වෙලාවෙත් डीබී ජයතිලක මහත්මයා හට ුතු කර ආකාරය අනුව ඒව බලලා ඒ විදිහට වැඩ කරන්න කියලා කිවලු මොකදඩබ ජයතිලක මහත්ම බොහොම සඩජයිතිලක ගෞරනාව නයි්නාමය අති ස්ව්‍රීමටඩ ජති බොම දැනූගත් බුද්ධිමතේ න උගත් බුද්ධිමත් මෙරට මධ්‍යම පාන්තික ප්‍රජාව නියෝජනය කරපු. බොම දක්ෂ ්‍ර්‍යාශීලී නායකේ. ඉතිං ඩනායක සාපේක්‍ෂෝ ඊට ඒ දේෂ්ටත්තුවෙන් ඩබජය තිලකට වඩ අඩු. එනිසා මේ එවාර්සේ නායක මහත්මයයක්කවල ඔබ මල්ලි මේ සභාවට ගියහම ඩිබී ජයිතලක මහත්මය වනු ගමනය කරමින් කරන ක්‍රියා කලාපය අ්‍යයනය කරමින් එය අනුව වැඩ කරන්න කියලා ම ඩසනනා එක ටිකත් තර්මකාලය හිතුවක්කාර මුරුවන්ඩු චරිතයක්නේ යිට් ක මරිකමක්නය ක්දස්නමේ වි හර ඔවන් මත්‍රීවර විදිහටත් වෙලා න එක මේ අමතර කරුණක්ක ඔබේ මාන් නමට එක තුරගන්නු කඒ විවාාග ලියන් ඕොනෙ එකක් නෙමයි අපි අමු බලන්න නව ආණඩු ක්‍රම ප්‍රතිසංස් කරණය එක අවශ්‍යතාවය තැවලුත් ආණ්ඩුක්‍රමයක් ඕනවෙ යයි හි මේක හොඳයින නේද අපි ඉල්ලවා නිල නොලත් පැත්ත වැඩි කරලා දෙන්න කියලා මුල් එකේ අපිට හිටියේ මේ බලන්නක නිලලත් නවයි නිලනොලත් හයයි ඇතිහයයින්නේ බොහොම පොඩ්ඩයින ඉළඟක නිලලත් එකලහයි නිලනුලත් දහයයි චුට්ක් වැඩි වුණ අපි ගවේ නිලනොලත් පැත්ත වැඩි කරලා දෙන්න කියලා නේද එද අටසය තිස්තුනේ නිලත් නාමයයි නිලනොලත් යයි එදස් නම දොලාහ නිලලත්ය කොලායි නිලනොලත් යද පොඩ්ඩක් වැඩි වෙලා නේද ඉක මොකද වේ එ නමය විස්සේ? ොද තව ටිකක් වැඩි වුණනා නේද? ඒත් එතන වැඩිකරේ කපටි විතිහට කියමං කිව නේද. නිලලත් විසිතුනෙන් හතක් මේ පැත්තට එක තුනානේ මේ පැත්ත හිටියේ දාහතරයි. ති විසිතුන වුණට එතනත් නිල නොලත් පැත්ත ඩි වුණට වැඩක් වන්නේනේ ඒකෙන් හතක් මේ පැත්තට එක තුනා කියමං කිව්වේ? ඉතින්? අපි ඇත්තරම නිලනොත් පත් වැි කරගත් න ව්‍යවස්ථදාකේ වැඩිබල අපිට නීති හදන්න පුළුවන් පශේ යනමක්ද බිතාය එහම කැමති උන්න යාලට මේක නීති හදන්නන්නේේ ඒයාලා නහටත් කරගඉන්නේ අපි දිකට මිල්ලිම් කරවිද අප පැත්ත වැඩිරල පෙන්වට එතන යාලාගේ අ හිටිය හදන්නේ ඒගොල්ල මේ පැත්ට ඇතුුණ මේක එහෙම නෑනේ හරද මේක දැන් අපිට ඕන දේ වුණනාා හරි හතලිස් නම එෙන් ආණ්ඩුකාරයපත් කරපු දොලාහයි. න ජ නිලතලදරවය ොහයි නිලත් ොහයි අඩුකාරයාගේ නිලධාරී. එයා නම් කරලලා නිල නොලත් පැත්තර පත් කරපුවාටයි. ොට අතස් නම විස්සයි. ජනතා යෝේ විස නේති අපට පිල්ලුව නිල්ල නොලත් පැත්ත වැඩි කරන්න වැඩ කරන්න වැඩි කරන්න කියලා ඇති වැඩි වුණන ද අපට නීහදන්න පුලුවන් එන්න තවමකට දපි දආත් උද්ගෝෂන කනව නිල්ල නොත් පැත්ත වැඩ කරන්න නිල නොලත් පැත්ත වැඩි කරන්න කියලා ඒ ඩන්න ඇද වැඩි වුුණා දැ නිල නොලත් පැත්තට බලය වැඩ. මේවස්ථදායක වැඩි බලය අපිට එ මොකක්ද මේක දුරුලතා කියන්නේ පිල්ල බදේ ලැබුුණනේ ආණ්ුකාරයන නිදැ මුල්ලසුන දරන්නේ මේ සබභේ චන්ද පත්තච්ච නක් මුලසු දරන්න ට සභාවය වැඩි බලය අපිටන ඕහ වැඩි බලය අපිට විදාායක වග කීම් දුන්නන්නේ නෑ ඒකයි. නීති හදන්න බලය ඇති බට ඒ ක්‍රාත්මක කිරීමේ වග කීතිය එතම ආ්ඩුකාරයට එකට කියැන විදායක බල තර. ඉති ඒ බලය තම අපිට දුන්න දැන් අපි. ස්ථදාාකත් බය විතරක්රන එතනි අතර වෙන්නන්නේන අපිට ඕන නිදහස දක්වා යන්න. එ ල්ළඟට විදායක වග මල්ල තම අපි උද්ගෝෂණ කර. ඊළඟට කියන්නමකක්ද විදායක වගේ කියමුත්තා අපිට දෙන්න. විදායක වගකින් ස්්‍රදේශය නාකන්ට පැවරේ නාණඩු කමයත්දන්න. කියලා එතකොඩ බ්‍රතානයන් බලනවා ලංකා්ඩු ක්‍රමය ක්‍රියාත්මකවීමේ දිග දිට දිගින් න ළඟ ලංග ප්‍රසන්සර ක කියයක්ක් ඇති. ඒ ඇති කරන්නලා ඇති කරලා කෙටිකාලයක් ඇතුළට යලි සොදේශකය උද්ගෝෂණ කරනවා මේ ආ්ඩු ක්‍රමය පවත්වාගෙනය මේ ගැටලුවක් තිනවා අරබු දෙදයක් කියනවා මැනිින් ආණ්ඩුකාරය වගේ න මේ ඉට පස්සවාපු ආ්ඩුකාරවරු මේ එක්දාශන සය විසිහතර ප්‍රතිසස් කරනය තුළ තමන්ට වැඩගරන්න බැරි කියලා කිවා මනිින් ආණඩුකාරය ප්‍රශ්නයක් නෑ ඉට පසුවාපු ආණ්ඩුකාරවරු කිව මේ ආණඩු ක්‍රමය තුළේ අපිට අවශ්‍ය බලය නෑ මේ අපි අත්තු ජිත පාලනයරන්න වශ්‍ය නති සම්පාධනය කරන්නබ මේ කරන්න බෑ එකෙරතුර ඒ ආණු ක්‍රම ක්‍රියාත්මක වීමේ ්‍රතාන්‍ය ආන්ඩුකාරුට තරබදයක් තියවා එයාලට මේ පාලනය කරන්න නීතිහදන්න බලයනෑ වැඩ බලයක් නෑ. අපිත් තුත් ගෝෂණ කරම මේක වැඩිබාල ඇති බට වැඩක් නෑ විදායක වගකීම් තියෙන්නේ ගොල්ලොන්ට ඉන්සා පි සම්මත කරන්න පනත් පිටොන විියට ක්‍රියාමක වෙන්න නෑ එන්සායි විදාායක වගේකීමුත් ස්‍රදේශකයන්ට දෙන්න. එන අන්නත අර්බදධයක් ති අන්ුරම ඉදිීයටය. ඒ තමයි නවා ආණ්ඩු ක්‍රම ප්‍රතිසාංස් කරණය එක අවශ්‍යතාවේේ තිය හා. ඔන්න ඔත්තනින් ඊළඟ කාරණනාටි කාරම්භ කරන්න බලාපොරොත්තුවෙන් අපි ියමු මද විරමි ක. ෙන්ම සලකා බලමු මේ පරීක්ෂණය දී අපි භාවිතා කරන උපකරන බොනවද කියලා තර මේක ප්‍රධාන උපකරණය තමයි මේ චල අෂ we like ප the through theIP and the focus you can see ෝක සන්ූට්සිීද ලයිකපොඩියම් පවඩ අපි වර්තනාංකේ සෙවීමට භාවිතා කරන වීදු්‍රපුෘට්ටිය තියෙනවා විදදු පුටතිය තම අපි වර්තනාංකේ සොයන්නේ ඒ කලානීක්ෂය මේසය තිරස්ද කියල බලාගන්න අපි දියලෙවලයක් භාවිතා කරනවා. நடக்க வேண்டி இருந்தால் சில நேரங்களில் இதுக்குள்ளே ஒரு கண்ணாடி குட்டியை வச்சுட்டு இவர் ஒரு ரெண்டு மூணு சென்டிமீட்டரால் மேலே உயர்த்த வேண்டியது அப்படி என்ன என்ன செய்கிறேன்னா இதிலே ஒரு திருகி இருக்கு பாருங்க இந்த திருகி ஆ இவரை கலட்டி போட்டு பாருங்க உங்களுக்கு கையால் இப்படி மேலே கீழே உயர்த்தக்கூடியத தேங்காய் பழமும் மூணு வகையை பற்றி விரும்பியாத பேயணும் கீழே தேங்காய் டாக்டர் சமப்பாத்தையெல்லாம் தேனி தருவான்னு பேணவா කෝනයට වඩා වැඩිපුර කෝණයකෙන් මේ මහුණ සමන්ත පත්තනය වෙලා මේ දෙවන මුහුණටෙන් එළියට එන කියරන්න. හරිටම අවධකෝණය ආවම කූුණභ්‍යාන්තර පරාවාතනය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනය එෙනවා කියලක කියන්නේ මෙන මේ යට මූනතේ ඇතටම තමයි යන්න. delante බදුර කියන කාචේය සම නිවේශන කූරතර දුරර මෙතන හතලිස් පය තියන්නේ මෙතර තියන්නේ හැත්තෑ වැදශම පහ ත්‍රේදක වෙන සතමයි ගන්න ඕන मि मा के हुहा दशह मिलमीटरदहराई या හිස දෙපසද චරිත කරමින් බලනවා එතකොට මේ කාචයතුලි පේන අර අතාත්තිික ප්‍රතිබීම් බයත් කාචයට ඉහලින් පේන මෙන්න මේ කූරේ උඩ කොටසත් දෙන්නා සාපේක්ෂි චලිතයක් නොමැති තියෙනවදකර චලිත වෙනවද කියලා අපි සලකළ බල. ඉනෝටට මිනිමයිස් දඇර අයිුී ගස්බ්ලොක්් ස්ද . ව අහ වකන්පට.ොද entire length thick ැ මේ වගේ මමිස්මය තිීලතිය සමාතරඒකාජ කාතර දැම් මම මේ අල්පෙනි චිහතර අරගෙන මේ පැත්තරඒකාව පතන කිරණයක් වෙන ආකාරයට මේක මත සවි කරන්නවා. න් රහා පෙරපාසලේ සිට උසස් පළ දක්වා සියලුම දරුවන්ට නොමිලේ සියලුම විෂයන් ආවරණය කෙරේ අවුරුදු දෙකේ සිට අවුරුදු හත දක්වා කුඩා දරුවන්ට DPකිsස් YouTube නාලිකා හා DPකිස් වෙබ අඩවිය හරහා චිත්‍රදින්න අත්වැඩ කරන්න ඉගෙනගන්න ආකර්ශණීය කතන්දර හා ගීත ඇතුළත් ඉගෙනුම් වීඩියෝ පට නරබන්න වගේම ආදරණීය සිබිල් නැන්දකි ගීතහන්නත්පුළුවන් පළමු සහ දෙවන ශ්‍රේණනිවල පුංචි දරුවන්ට DP එඩියකේන් ය නාලිකාවහරහා සිංහලමාධ්‍යයෙන් ගනිතය සිංහලහා පරිසරයන විෂාන් මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉංග්‍රීසි විෂය හා දෙමල මාධ්‍යෙන් දෙමළ විශය ගෙන ගන්න පුළුවන්. තුන හා හතර ශ්‍රීණිවල දරුවන්ට සිංහලමාධ්‍යෙන් ගනිතය විශය ඩියකේන් යු නාිකාවෙන් හා සිංහල මාධ්‍යයෙන් ඉංග්‍රීසි විෂය ඉංගලි් එකඩමි යුබ් නාලිකාව හරහා ඉගෙන ගන්න පුළුවන්. මෙවර ශිෂත්ව විවාාගයට පෙනේසිටින පාශ්වණය දරුවන්ට ඩීDP. ඩියකේෂන් යුතුබ් නාිකාව හරහා සිංහල මාධ්‍යයෙන් ගනිිතය පරිසරය හා සිංහල විෂාන් නොමිලේ ම හදාරන්න පුළුවන් ඒවිත රක් නවේ ඩDPිඩියකේෂන් යියුබ නාලිකාව හෝ DPඩියුකේශන් ඇ් එක හරහා ශිෂ්්‍යත්ව අත්වල සතියේ සෑමදිනකම. සවස හයි සිට හතයිතිය දක්වාපැවැත්වේ. හයිස්්‍රණය සිට නමේ ශ්‍රීණය දක්වා දරුවන්ට සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍යත්තුනෙන්ම DP එඩියකේශන් ගනිතය YouTubeුබ් නාලිකාවහරහා ගනිතය ඩDP ඉගි්කඩමි YouTubeබ නාලිකාබාරහා ඉංග්‍රීසි DP එඩියකේශන් සයින්ස් YouTubeුබ නාලිකාවරහා විද්‍යාව සියලොම පාඩම් පාසල් විශ්ය නිර්දේශයට අනුවආවරණය කෙරේ. සාමාන්‍ය පෙළ විභාගිට සූදානම්බන දහය එකොලා ශ්‍රීණිවල දරුවන් සඳහා සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාතතුනෙන්ම DP එඩියුකේශන් ගනිතය YouTubeුටබ නාලිකාව හරහා, ගනිතය විශය හා DPඇඩියුකේෂන් සයින්ස යුබ නාලිකාව කරහා විද්‍යාව විශෂය මෙන්ම ඩDPි ඉගලිෂ් එකඩමි YouTubeුබ නාලිකාව හරහා ඉංග්‍රීසි විෂය ඉගැන්වියම් කටයුතු සිදුවේ. එඩුකේෂන් යුටෝප් නාලිකාරහා සිංහලමාතයෙන් ඉතිහාසය සිංහල තොරතුරු හා තාක්ෂණවේදය මෙන්ම සිංහල හා ඉංග්‍රීසි මාද දෙකෙන්ම ව්‍යපාර අධ්‍යනය හා ගිනම් කරණය ඉගැන්වියම් කටයතුසිුද වේ. ඒවිතරක්නවේ සාමාන්‍ය පෙළට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගුරුමඩල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනේන විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාවද සතියේ දින හතම රාත්‍රී අටේසිට දහයදක්වා. DP ඩशන් YouTube නාලිකා වහා DP एඩියකशන් ඇ් එක හරහා ලයි තාක්ෂණයෝ සේක්‍රාත්මකව එරිදා ගනිතය විශාර මදුෂාන්ගුරතුමන් සඳුදා සිංහල ප්‍රධීප් රණතුංගාර චිගුරතුමන් අඟහරුවාද ඉතිහාසය සුජිත් ගමගේ ගුරතුමන් බදාත ව්‍යාපාර සහ ගිනුම් කරනප දෙනය චතුරංගරාණ සිංහ ගුරතුමන් බ්‍රහස්පතින්දා ICT තාරක දුෂशाාගෘරතුන් සිකුරාදා, ඉංගලි් සුමින්ද දොඩන් ගොඩ ගුරුතුමන්, සෙනසුරාදා විද්‍යාව, අරෝෂ සමරතුන්ග ගුරුතුමන්. උසස් පෙළට සූදානම් වන ඔබ වෙනුවෙන්ම ඩDP එඩියකශන් ඒලවල් ලියෝටුප් නාලිකාව හරහා කලා වාංච්ච විද්‍යා ගනිත හා තාක්ෂණවේදය යන සියලුම විෂයන් නොමිලේමේ ගැන්වේ. උසස් පෙළ ගනිතය හා විද්‍ය විශෂත අරාවෙන් සංයුප්ත ගනිතය දුෂ්‍යන්ත මහබතුගේ ගුරුතුමන් බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරුතුමන්. න විද්‍යාව ශ්‍රීනාාත් වික්‍රණ සිංහගුරතුමන් ජීවවිද්‍යාව ප්‍රෂාන් විජය සිංහගුරතුමන්, තාක්ෂණ විශේධාරාවෙන් ජෛවපද්ධති තාක්ෂණනවේදය ශ්‍රීීමමාල් හෙට්ටියාරච්චි ගරතුමන්, ඉන්ජනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමාන්, තාක්ෂණවේදය සඳහාවිද්‍යාව ප්‍රදීප් එස් දිසානායක ගුරතුමාන් වාානිච්්‍ය විශයධාරාවෙන් ව්‍යාපාර්‍යනය සුපුන් විධානගමගේ ගුරතුමාන්. ගිනුම් කරණය, නක විල්ල අදර ගමගේ ගුරුතුමාන් ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමන් කලාවිශයධාරාවෙන් සිංහල මහාචාරය ඉන්දුරාගාරයේ ධම්මරතන හිමි සහ ප්‍රධීප් රණතුංගාරච්චි ගුරතුමාන්. තරක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය එම් මක් ඩාඩ් ගුරුතුමාන් දේශපාලන විද්‍යාව නිලූතෙන්නකෝන් ගුරුතුමිය බූගෝල විද්‍යාව සම්පත් අල්දනය ගුරුතුමන් සං්‍යවේධනය හා මාධ්‍යද්‍යනය ල බණඩාරණයක ගුරුතුමාන් බෞද්ධ ශිෂ්ඨාචාරය ප්‍රත්මලානේ රත්ම සිරිහිමි වැෑගන්තලේ දම්ම රතන හිමේ. තොරතුරුහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමාන් ජෙනරල් ඉංලි සුමින්ද දොඩන් ගොඩ ගුරුතුමාන් සියලුම විෂයන් සතියේ සෑම දිනකම උදැස්සන හතේ සිට පහදක්වාDP එඩියේන් YouTube නාලිකාව සහDP එඩියකේශන් ඇ එක හරහා ල තාක්ෂණයෝ සේක්‍රියාත්මකවේ. මෙහි සියලුම විෂන් නොමිලියම ඉගෙනගන්න අදම DP එඩියකේශන් ඇ් එක Playේස්ටෝ, ඇස්ටෝ හා හවාවි ඇ්ගලරි හරහා ඩෞවන්්ලෝඩ කරගන්න ඒ වගේම DP Kiස් DP එඩියුකේශන් වෙබ අඩිය හා YouTubeු නාලිකා හරහා පහසුවෙන් සම්බන්ධ විය හැකි. Teleෙලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DP එඩියකේශන් නිල්ල ටෙලිගරෑම් රූප් එකට නොමිලේ සම්බන්ධවන්න. ෙන් පසුව නැවතත් අපි එකතුවෙමු උසස් පෙළ කලා විශයධාරාවයටත දේශපාලන විද්‍යාව හදාරණ දූපතුන් සඳහාගෙන එන සජීවී පන්තිය වෙත උසස් පෙළ විභාගයට තව මාසෙක විර කාලයක් ඉගෙනගන්න ඔබට පුළුවන් පෙබ්‍රවාරි මාසේ විභාග සඳඔබ පෙනී සිටිය යුතුයි ඉතිං ඒ කාලය ඇත්තුලේ අපි උත්සසාහරන ඔබට පුළුවන් උපරිම විෂය කරනු ප්‍රමාණයක් මේ ආකාරයට සජීවීව සෑම සිකුරාදා දවසකම දේහතේ සිට දහය දක්වා පැත්තුනක් ඔබ වෙත ගෙන එන්නට ඉදිරියේදී තවත් වැඩ සටහනකට දෙකට කීපයකට මටත් දායක වෙන්නවෙයින් ඒ වගේම නිලූතෙන්නකෝන් ගුරුතුමියත් ඉදිරියේදී වැඩසටහන්වලට දායකත්වය සපයයි අපි බලමු ඔබගේ උසස් පෙල සජීවී පන්ති කාල සටහනය ඔබදක්කින්න ලංකාවේ ලොකම න්ලන් පාසල DP ඩශ YouTubeු නාලිකා වහා සම්බන්ධ වෙච්ච පහුගිය කාලේ වසර දෙකක කාලයක් පවත්වාගෙනයන දවන්ත ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් භාගත කර ගැනීම සහිත ඇ් එක මිලියනයක් අපේඩDPඩකන් ඇ් එක බාගත කිරීම් කරලා තියෙනවා. ඒ වගේම ඒ හා සමාන ප්‍රමාණයක් DP ඩකන් වට අදාළ YouTubeු නාලිකා අනුග්‍රහකත්ව වෙලා භාගෙනති නො සස්ක්‍රබස්ක් ලා ඉන්නවා ඉතින් ඔබ මේ දකින්නේ එම DP ඩක න් Onlineයි පාසලේ උසස් පෙළ පන්ති කාල සටහන. සමරට මේ දලපුතාල දන්නවා හෝ නොදන්නවා වෙන්න පුළුවන් සාමාන්‍ය පෙල සිසුන් සඳහත් මේ ආකාරයටම සජීවී පන්ති මාලා වක්්‍යනවා. සතිය දින හතේම රාත්‍රී අටේ සිට දහයි දක්වා. ඉරද දවසේ ගනිතය සඳුද දවස්සේ සිංහල මේ ම මේ කියන්නේ සාමාන්‍ය පෙළ අඟරුවාද දවසේ ඉතිහාසය බදාද දවස්සේ කොමස් බ්‍රහස්පතින්ද දවස CT සිකුරාදා ඉංග්‍රීසි සෙනසුරාදා විද්‍යාව. ඔබගේ සාමාන්‍ය පෙළ නංගිමල්ලි වෙන්ුවෙන්. සජීවීව පැවැත්වෙන සාමාන්‍ය පෙළ පන්ති කාල සටන් සතිය දින හතේම රාත්‍රීටේ සිට රාත්‍රී දහය දක්වා මයේ මතක්කරේ නංගිල මල්ලිල ඉන්නවන දන්න කියන යාලුව ඉන්නවන ඥාතිී ඉන්නවන අසල් වැසියන් ඉන්නවන. සාමාන්‍ය පෙළ විභාගිලියන ඔවුන් දැනුවත් කරන්න ඔබට බොහොමින් බෙහවින්ම ඒ සබන්ධව ස්තුතිවන්ත වයෝම්. ඒක්කම උසස් පෙල පන්ති ලාල සටහන කරහි අවදාානය යමු කරමු සමයියට ඔබ කලා ශෂය දහරාවරන්න දරුවක් වනත් ඔබේ සහෝදරෙක් යාලුවෙක් ඥාතිෙක් මත්‍රයකින්න පුලුවන් විද්‍යා ගනිත විශේධාරාවන් කරන තාක්ෂණ ේදේ විශෂ දරාවන් කරන ඉතින් එයටත් මතක් කරන්න සජීවී පන්ති උදෑස්සන සිට සන්ධහකාලය දක්වා අකණඩව පැයතුන බැගින්. ලොකු මෙහෙවරක් මේ බලන්න. සඳත දවස උදේ හතේ සිට දහය දක්වා සයුත්ත ගණිත විශය පැවැත්වෙනවා විද්‍යාගණිත ද්‍යශයම සිසුන්ට සමෙන් ගනිතා අංශය සිසුන්ට. අදාළ ය උසස් පෙළ ගණත විශය දරාව කරන සංයුක්ත ගනිත ගමයින් මැටස් දෂන්ත මහබදුගේ ගුරතුමා විසින් මේ ගැන්වීමම්ටයුතු කරන්නේ සඳු ද දවසේ හතේ සිට දහය දක්වා. ඉන්ජිනේරුවරෙක් ෘතිය සුදුස්කම් ලැබූ ඒවගේම ලංකාවේ අති දක්ෂ ජනප්‍රියතම උසස් පෙළ ආචාර්යවරයෙක් කොළම ගම්පාන අගරවල එ මගේ ග වස්ාව රට දූපතුන්ට පැත්තුනක් සජීව ැබිලතියනවා ඇතුම වටිනා කාලේ ෙන් ලතින පැතුුණනක් වවුවේ බොහම කාරය බහුලත්තුව ඇතිබියද ඉන්න අනතුරුව. එදි නම සඳු දවස්යම පෙවරු දහ තිහ සි එකයි තිය දවා තාර්ක ශස්ත්‍රය විෂය ලෝජික් ර්ක ශස්ත්‍රයා විද්‍යාත්ම ක්‍රමය. ඉගවීමම් කටයුතු කරනවා පැතුුණක් සජීවී මඉක්්ඩ ගුරතුම කොළඹ ප්‍රදේශ ඉන්න ජනප්‍රිය දක්ෂ ගුරුවරේ ඒ සබන්ධව සුදුසුකම් ලැබූ විශවවිද්‍යාල උපාදි දරය ලේකයි. හොඳයි අඟරු ආද දවසේ. උදේ හතේ සිට දහ දක්වා ජයුපද්ධති තාක්ෂණවේදය විෂයත් එදින ම දහය ඇතිහසිට එකයි දක්වා ඉංජනරු තාක්ෂණවේද විෂයක් පවැත්වවා. ටෙක් විෂය දහරාවේ ලමයිට තාම වැගත්වේ. එදින සවස්කාය අඟරුවාද සස්කාලේ බෞතික විද්‍යා ශෂය ගැන්වීමම් කටයුතු සිදු කරෙනවාස අතුකෝල ගුරුතුම ඒ විශෂය අදාල ප්‍රයෝගි පරීක්ෂණ සමග භෞතික විද්‍යාව විශෂයමේ. විද්‍යා ගනිත ද්‍යංශයම සිසුම් සඳහා අදාළ වන විශාකයේ ද්‍යන්සේට මදානයි එනිසා ඔබට හොඳ මග පෙන් මික්න ගුරුව රේගෙන් පැතුුනාක් කිගෙන ගන්න අවස්ථාව ලබෙන. බදාා දවසේ උදේ හට ආරම වෙන්නේ ගිෙනම්රණය විෂය හතේසිට දාය දක්වා. ඉන් අනතුුව බදාද දවසේ දායයි තිහසිට එකයි තිය දක්වා තොරතුර හා සන්නවේදන තාක්ෂණය උ සස් පළල යිIC විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරනවා ඉන් අනතුරුව සන්ධයා කාලෙ දෙකේ සිට පහදක්වා සාමාන ඉංග්‍රීසි ජනරල් ඉංගලි් එම විෂය පැවැත්වෙනවා සමින්ද දොඩගොඩ ගුරතුමා තමයි මේ ඉගැන්වීම් කටයුතු කරන්නේ අපිත් අපි සඳග සිටින ොම දක්ෂ ගුරුවරයේ ඒකම ්‍රස්පති දවස් ීවවිද්‍ය විශය තමයි වැඩකටයුතු ආරම කරන්න උද තේසිර දහ දක් පයතුුණක් පැත්වුණක කාලයක් ඉන් අනතුරුව පෙරවරු දයඇතිහේසිට එකයිතිය දක්වා රසායන විද්‍යා විශෂය ඔබවිත ගෙනෙනවා රසායියන විද්‍ය විශය කමශ්‍ර. විශෂ ගැ ක යතු කරන්න ්‍රීාත් රම සිංහස ශෂය සබන්ධව ුණ ගුරුවර ත්‍ර පත්‍ර පරක්ෂ වර කොළම් රජකයේ විද්‍යාල හිට ප ආචරයවර ඉතින් ඇතුමාගේ රස ය විද්‍ය විශෂය ඉගෙනගන්න පුළුවන් ඒම විශ්‍යයත් විද්‍යානත ධ්‍යාංශයටම අදාල විෂා දැනුවත් කරන්න ඒ විෂය ධාරණ දරෝ ඉන්නවා වනන් ඉන් පසුව බිස් ටඩිස් විෂය ව්‍යාපාර राධ්‍යනය කොමස් විශේධාරාවට අයිති වානජ විෂේ දාාරාවට BS. සෞස දෙේෙසිට පහදක්ව සිකරා දසේ උදේසන දේපාල විද්‍යා විශය පවත්වන උද හතේසිට දහයදක්වා විෂය දැනුම ගෙන එන්නේ සුජිත් ගමගේ මවිසින් ඒකම කොළම ප්‍රධානපලේ බාලිකා ජාතික බාලික පාසලක ගුරතුමියක් ව උත්‍ර ප්‍ර පක්ෂවරයක්ක් ව නිලු දෙෙන්නොන් ගුරුතුමියේ සහ දායකත්වේ සපේල තියෙනවා අපි ආදරෙන් මතක් කරන්න ඕන මෙ වෙලාව නිලූ ගුරුතුමේවා. ඒක්කම සිකුරාද දවසේ දහයයිතිය එකයිසිේ. Google විද්‍යාවසේ ජෝග්‍රපි විශය සපත්තාල්දනියය ගුරතුමා කොළොඹ ගම් පහ නුවර කෑගල්ල නගර ගනාවකම ඉතාම දක්ෂ ගුරුවරය එකඒ සම්බන්ධව සුදුසුකම්තියන උපාධාරී ගරුවරයක් එතුමා ඉන් අනතුරුව එදින දෙකේ සිට පහදක්වා එකන සිකුරාදා අද දවසේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව සන් පොෙක් නෝී විෂය ඉගැන්වීමම් කටයුතුෙනවා ප තුනක කාලයක් සිකුරාද දෙකේසිට පහදක්වා සු්‍ර දස වැඩකට තු රම් කරන්න පෙවරු දායි හයටට. ද යි තිහෙ එකයි තිය දවා පයතුනක් සිංහල විෂය, කලා විශේ ධරාවේ අපේ දූතුන්ට මහහාචර ඉන්දුරගාරය ම්මරාතන ස්වාමීන් වහන්සේ ඒකම ඔබගේ සාමා්‍ය පෙළ සිංහල ගුරුතුමා. ප්‍රධී ප්‍රණතුන් ර්චි, ගුරුතුමත් එම විශය දැනු ඔබවිත ගෙනනවා පැතුනක කා අතු . සන සුරාදාද සවස් කාලේ දෙකේ සිට පාදක්වා ර්ති විද්‍ය විශය ගැන්වීමම් කටයතු සිදු කරවා තිවන් ගොඩ ලගේ ගුරතුුම අපි අතරඉන්න දක්ෂ ජනප්‍රියය ඒ සම්බන්ධව සුදුසුකන්තියන ුරුතුමෙක් නිර්ද දවසසිෙත් වැඩ කටයුතු ආරම්භ කරන්නේ පෙරවරු දහයයි තිහයේසිට එකයි තියෙ දක්වා. සංනිවේදන හා මාධ්‍ය අධ්‍යනය විශයෙන් තමයි මේ විශෂය ගැන්වීමම්ටතු ආරම්භ කෙරෙන්නේ. එතකොට ඒ විශය සඳහාට දැනුගෙන එන්නේ දක්ෂ මාධ්‍යවේදෙක් ඔබ. දැක පුරුදු අසේල බණ්ඩාරණයකසඒවගේින් දක්ෂ ගුරුවරේක් ඉන්න අනතුරුව එතකොට එදා හවස් කාලිමනවාද තියෙන දෙකේ සිට පහදක්වා. කලා විෂේධාරාවට අයිති බෞද්ධ ශිෂ්ඨාචාරය ෂ BC. ගෞරනිස්වා මින් වහන්සේලා දෙපලක් විසින් එම විෂේගැවුවීමම් කටයුතු සිදු කරනවා ඇති. මෙතමයි ඔබේ උසස් පෙළ පන්ති කාල සටහන සජීවී පන්ති ල සටහන මිට අමතරව තවත් ඩිය ගත කරන අධ්‍යාපනක වැඩ සටහන් අතිවිශාල ප්‍රමාණයක් ඩDP ඩුකේන් YouTubeු නාලිකාව මගින් ඔබට බලන්නට අධ්‍යනය කරන්නට හදාරන්නට ඉගෙන ගන්නට අපි ඉදිරිපත් කලා තියෙනවා ඒත් ඔබේ අධ්‍යන කටයුතුවලට රුකුලක් කර ගන්න හොයි අපි අමුවපේ දේශපාලන විද්‍යා පාඩමට ද නවා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය හොඳ පුළුල් ලාණ්ඩු ක්‍රමයක් ඕන මොකද මේ වෙන කොට දහස්සටන් ව්‍යපාරයකෙ නිදහස් සදහ අරගලරන කොට දැන්දුවපොතේ අයිසරගේ කඩු දුුණු ඉතල තුවක්කු අරගෙනහෙම කරපුේ යුග ඉවරුණානේ. එහෙම අෞද බලයෙන් හැමදේම කරන්න පුුවන් කියලා හිතුවට එෙම සමහාරවස්ථාවල් දේට වෙනත් උපායන් භාවිතා කරන්නත් සිද්ධ වෙන. තු මේ වනකොට ඉන්දියාවත්. අර ක්දසට සිය හේ පනස්සාටේ ඉන්ද මහ කැරල්ල සිපයි කරල්ලකි ඒේක ඇතිවුණා ඉට පස්සේට වැඩිය. විධමත් ක්‍රියා මාර්ගවලින් සංවිධානාාත්මක ව්‍යාපාර තුලින් උද්ගෝෂණ වැඩවර්ජන සත්‍යයක්ග්‍රහා ඉල්ලීම් පෙලපාලී වගේ දේවල්වලින් බ්‍රිතාන්‍යන්ට බලපෑම් කරන්න මේ සයෝගිතා වර්ජන ව්‍යාපාර පාගමන් බදු විරෝධී වැඩසට ඒ වගේවැයි එහෙමත් ක්‍රමවේද වලට හැරුණනය අපිටිකටික ඉතින් මේ බලන්න නව ආණඩුක්‍රම ප්‍රතිසංස් කරන එක අවශ්‍යතාව එකත් එක් පුළල් ලාන්ඩු ක්‍රේ අවශ්‍යාව දැන් අපට දැනවා ඉතින් අවදරමය කරන්න බැරි නිසාපි දෙසයක් හෙම කරාන එක්දසටසය දහට අපි නිදහසටනක් කරා එටය හතලිස්සටය අපි නිදහසටනක්ර එක්දසනසේ විසාතරආඩු ප්‍රශසන්ස් කන හඳුන්වාදෙන විට ්‍රී ලංකා ්‍රිතාාන්න පාලනයට නැතු වී දැ අවුරදු එකසේ නම අගෙන් නේ අපි බ්‍රිතානයට ඇයටත් වෙලා මේ අවුරුදු. සියකටත්වඩා වැඩිකාලකට පස්සෙ මේි මියලු තාආණු්‍රමයක් ලබාගත්තෙක් දසුන් සේසි අතර හොඳ අන්ු්‍රමය ඒ අත්තර හොඳදා අන්ඩු කමයක්න ව්‍යවස්ථාදාගේ වැඩි බලය අපි අතර දුන්න කිය ලොකද දෙයක්න අපි වැටත් කරගතය ගොහමදන ්‍රතානය නැවිල් අපි වැටත් කරගන්න කොට අපි පත්වච්ච තත්ත්වයයි නද අන කුම් බින්නේ ත පටත් රජෙක් කියන්නේ අපට නැතයින්නේ එනිසාවේ අපත වෙන්නේ කියන අපි හිටිය ඉති දැන් තත්වය දැන් අපිට අවුරුදු එකසිය නාමයක් ඇතුළත. අපියටත් විජිතයක් වෙලා අවුරදු සීයකට වැඩී ඒ කාලය ඇතුළේ එක්දශනසේ විසාතරය ආඩුම් ප්‍රත්්හස් කරයනකට අප රට කොතේ කනිද්දේවල්ලවින් වර්ධනය වෙලාද. සමාජාර්ථක වශයෙන් අපි දැන් කොතන දන්න ඊට සාපේක්ෂි දැ හොඳ පුළල් දේපාලන ක්‍රමය එක අවශතාවය තියෙනවා. එක්දශනසේ විය අතර ආ්ඩුක්‍රම් ප්‍රත්සංස් කරන ලැබෙනවට මුල්ම එද ර ස ති න කෝල් බු න්ඩු්‍රම ප්‍රසන්ස්රන දී දැ අවුදු අනුව පැ බ්‍රිතාන්යට යටත් වෙලා වුරුදු සීයකට වැඩි. එක් දශන සිය විසිහතර ආණ්ඩු්‍රමය දෙනකොට. ඒ වගේම පොල් පෘ ප්‍රතිසංස් කරණයෙන් අපට කිසියම් දේශපාලන හැඩයක් දීලා ්‍යවස්ථාදායක සභහවක්්‍ය යට තේවන පාලන ක්‍රමයක් හදලා. ඒ කොල් ප්‍රොක්‍රාන්ඩ් ක්‍රමය ලැබිලා මුලින් දීප න්ඩු ක්‍රමය ලි වුදුද අනුවකට වැඩි. සැලකිය යුතු කාලය. සියවස්සකට ආසන්න කාලයක්. ඒ කාලය තුළේ. මෙරට ජනජීවිතේ, ලොකු වර්ධනයක් සිද්ධ වුණා සමාජාර්ථික රටාව වෙනස්කම් රැසක් සිදුණා. අපේ තිබ්බ වැඩවස සමාජආර්ථක රටාව මේ වැඩකොට වෙනස් වෙලා තිබ්බා. යි රාජකාරි ක්‍රමය පාදකරගත් අත්තම් ක්‍රමයට වැඩරපු බාණ්ඩ කහෝමාරු ඒ වෙනස් වෙලා තිබ වැඩවසම් සමාජාර්තික රටාවේ ගම් කේන්ද්‍ර කරගන ගොඩන ගිච හුද කලා පාලන රදලයෝ ආධිපත්්‍යය දරපු කෝරාල දිසා වෙල ගම්මුලාදෑන රටේ මහත්තුරු පාලන බල තල දරපු ඒ ක්‍රමය දැන් සහෙන්න දුරට වෙනස් ුලා තිබබ. එහෙම ක්‍රමේ. ඒ වෙනුවට වානිජවාදී ආර්ථික වට පිටාව හැඩ ගැහිල තිීබ. ව්‍යාපාර වෙල හෙළඳම් වතුගාව වානිජ බෝග වගාව කිය ලා අපි ගන්න මේ මාර්ග පදධති පුළල්වෙලා මහාමාගදුද්‍රිය මාර්ගඉදදි වෙ නගර ඉන්දි වෙලා රාය පහසුම ඇති වෙලා බැංකු පද්ධති ඇති වෙලා මනිස්වතේ මුදල් භාවිතය ප්‍රචලිත වෙලා ුපට ශ්‍රමය වගරන කම්කරුපන්තියක් විලයේ සමමාජ ආර්ථික රටාවේ ලොකු වෙනසක් වෙලාමතින්නේ නවපන්නඒ සමාජ රටාවක් බටහිර පන්නට හැඩගැහිච්චර සමාජාආර්ථක රටාවක් ඇතිවෙලා යනොද කොච්ර බ්‍රතානයන්ට සුද්දට බැන්නත් අපි අඳන පලදින ඇඳුම යදාන වැඩි හති විවා මංගල්ල එකතිගේ බොහ දුරටන්දදින ඇදුම තැන් පාර්ිමේතු මන්ත්‍රීවරුව මති රන්දි තු ටහිර ඇැඳුව සපත්ම ස්ධානයක වගේ දේවල් මේ අපේ පාරම්පරික යන්න සමාජ ති බෙනෑන්නේ හද. ර එම පැලන්තියක් දැහ වැටුපකට ති ද වැඩ කරන කවුරු ස්සර වගේ නොමි සේ කරන රජකාක කරම රජාකාල නොමල ද වැටුපකට සේවය කරන කම්කරුපන්තියක් කියෙක ඒවගේ ඔය රාජ්‍යසකය වැටුපකට වැට ය පුදගල සක වැටුපගන වැඩර ර මේ කරම ්‍රතාායන්ගේ අපි කොච්චරත් ්‍රතාායන් ක්‍රමික්නය සලබ සේකට ගන ගන්නන්නේ එක නේ විභාග රටාව. ර්ජන චන්ද බලය ව්‍යවස්ථාදායකම මේ පාලිමේතු අපි මේ බනින විවේචනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු දේශපාලගනිය ක්කොමැබිනට මන්ඩල ඔොක්කොම බ්‍රතාානයන් ගෙනාව නද ඉස්කෝලයන කියල විදමත් සිිටම් මෙහකට අධ්‍යාපනය ලබනවන සිලබස්ස කට ශ්‍රීියන් ේණියයට ගිල්ල භාගති කියයලා සාමාන්‍ය පෙලා උසස් පෙල ඔක්කොම මේ බ්‍රරිතානි ලන්ඩන් සසිලබ භාසයෙන් හැදි්චය ඉති නිසා මේ ඒ සියල්ලම බට හිරරින් බ්‍රිතාානයන් ආප දේව තමයි ඉතිං නවපන්නේ සමාජරටාවක් ඇතිවිී තිබුණ. ඊට සාපේක්ෂුව මෙරට දේශපාලන ක්‍රමයේ පුළුල් වෙනසක අවශ්‍යතාවය දැන් හොඳටම දැනවා. ලොකු ලොකු පුළුල් ලාණ්ඩු ක්‍රමයක් බලතල සහිත මේස්ොවරාජ්‍යක්ර යන්න පුළුවන් රටේපාන බල ල්ි අපි අත ගන්න පුුව මොක දැ දශපාලන ැනුවීම පිහලයි. ඇතැම් මෙට මධ්‍යමාන්තික මධ්‍යම පාන්තික පිරිස්වල දරුවන් තරුණවයිස හිටපුුවයි වැ राධ्याप विද්‍ය्या स् ද හ मेरा विශव विद्याල පද් स्थपितත වෙන ඒ London यूनिवर् එකट අනු दදවන কොළम्ब राධනීමම विश्व विद्याාराභෙන ති पෙර उस सධ्यापන එන්න युरोपेट बට ट म ගෙනගनाපු දरුව හෙද देශපාලන හැදරුව देශපාලනය අත්ව දැක්kka ඉගෙනත්තා पොතපත मार्ක්වාदය සමාජවාदී වාमाික देපනට विजගගත්ता ඒ आභාශය ලබना ජාත්‍රවාදය නීතිය අයිතිවාසකම් නිදහස සමානත්මතාවේගේ දේවල්දන් ඉගන ගනන්න. ඒ දැනුමත්ක් දැ එෙ ඒ එකො එහ ්‍රිතාාන්න්‍ය පාර්ලිමේන්ත ක්‍රමය දකිනවා එක තියන පුුණුල් ප්‍රජාතන්තරයේ ලක්ෂණ දකිනවා එහෙතියන දේපාලන පක්ෂක්‍රමය දකිනවාඒ ෘතිය සමිති දකිවා දැන් ඒ භාෂය එක්ක මෙහට එන්නේගොල් ඒගනගෙන. එකගොල තමයි මෙරට දේශපාලන ව්‍යාපාරයේ නිදහස සඳහරර්ගලකපු ද්ඝෝෂණ කරපු වාන්ු ක්‍රම ඉල්ලලා සටන්කරපුවාගේ ප්‍රමුත්වේ එක. ටහි අධ්‍යාපන ලලාපාම ම්‍යම පාන්තික පෙලිස්. ඉතින් බ්‍රිතාන්‍ය ස්වභහාවයේ ඒ මධ්‍ය නිදහස තියන පුවත් නිදහස තියනවා ඒවත් බලාපොත්වෙනවා ඒවගේ පුළුල් ඉඩකඩ ඉතින් සොදේශක ජනතාවට මේ අවශ්‍යාව දැන ො ද මනිස්්ු දේපාන වශයෙන් ඉදිරියෙන් ඉන්නේ සමමාජ වශය ඉදරය ෙන් ර්ික වශය ඉදිරයෙන් දේපාන වය ඉදිරයෙන් කොටේ. පර්තමානයේ දී අිසිියයටට සියයක් එහෙමයි කියන්නේ හැද ගැටලු තියෙනවා හර මගගේය බ්‍රිතාාන පාලන සමය තුළ එක්දදාසරට ස දස්තුනට වැඩිය දැමනිසු ඉදිරන්නේ ක්දානය හිහතරක මක හොඳද ඩොනම රාණඩු ක්‍රම ප්‍රටසංස් කනය යෝජනයන්නේ මේ වට පිටාව ඇතුළේ. දැම්මං කිව්වනේ තිබ ආ්ඩු ක්‍රමය එක්දශන සය විසිහතර ආ්ඩු ක්‍රම ප්‍රතිසංස්රණය ක්‍රියාත්මක වීමේදී තිබ්බ ගැටලුව අපිත් පෙන්නලා දුන්නා ්‍රතාාන් ආ්ඩු රමරු පෙන්නල දුණා තෙරුණල් මේ මෙම ආණ්ඩු ක්‍රමයේ තිබ දුර්ුවලතාවය බලතල රහිත වගකීමත් වගකීම් රහිත බලතලත් මේ දෙක දෙ ඇත්තට බෙදී තිබීම බලතල තියනයට වගකීම වගකීම් තියනයටට බලතල නෑ බලයහා වගකීම බදදුු ආණඩුම කියල ම හිහත සඳහන් කළේ එකයි රණ්ු කාරුරක න ලක ආ්ඩුක්‍රය තුළේ මට වැඩ කරන්න බ. ඇයි බැරි ව්‍යවස්ථාදාකයේ මට අවශ්‍යාන පනත් සම්මත කරගන්න වැඩි බලයක්නෑ තම මේ ආණ්ු කමේ තුළ වැඩකරගය නමාර මනිින් සදනතු යිඩියට ඊට පසයාපු අන්ඩුරු එක කමැතිනෑ මනි හදිනි මනි සදනතු හිටියට පසයාපපු අණඩුකරවරු මේ සොදේශකයන්ගේ හිත දිනාගෙන සොදේශයනායකත් කතා කළ යාලාගෙත් අනුමති අරම් පනත් සම්මත කරගන්න දන්නේෙන්නේ. ඒගේම ස්වදේශය නාකයොත්න මේ ආඩුකාරවරුව එක අපිට වැඩට කරන්න බේ ඇයි අපට වැඩ බල තිනවා ඔ ඇම් ්‍රතාානික ද වැඩිබලය දීලා තියන්නේ කොට වි නීතිහද හ මට විදාාක වගේ කීීමනයනේ අපිහද නීතියක් අපිට ක්‍රියාත්ම කරගන අපට ඇම තිලනෑනෙ. ඔක්කම් බල ආණඩුකාරය ඒයින් අපිටත් යම්යම් කොට දෙනවන අප නාකොටත් දෙවන අපිට බලතිෙන එ නිසා අන්න පතේ කියන පිට ආඩුරම තුළ බලයාහාාවගකින් ෙදි වැඩ කරන්න අපට විදාක වගකිීම ්‍යවස්ථාාවක වැඩ බලදීීමට වැඩන්නන්නේ මේ ආන්ු්‍රමේ ඉදිරියටටය මේ ද අර්බුදයක්තිය ඇති දිගින් දිගටම මෙම අර්බු දෙදයක් කියනකොට දැමේ අපි එක්දා සටසිය ස්තුනක එපා කියලා එක්දස් නමසය දහය දොලහැගෙනාපු දහයෝ සම්මත වෙලා ොලහගෙනාපු ආණඩු්‍රමේ විස් විසිහතර දැම කීපයක් මැති කරන්න ඒකකින්ව තා ඕන දේ වුණේ නෑ එනිසා මේ ගැටලුවට විසඳදුම් හයන්න කොමිෂන් සභහාවක් පත් කන්න කා්ු්‍රමය ක්‍රියාත්මක වීමේදී මතුව ඇති ැටලු අද්‍යයනය කරලා ඒවාට විසඳු මක් ලෙස සුදුස ආ්ඩු ක්‍රමය කද මේ පත් කරන්න ඩොනමෝර් කොමිසම ඩොනමෝ සාමීවරයාගේ ප්‍රධාත්ව යුදත් කොමිසම ත යටත්වජිත සමයහි මෙරට ඇති කරපු ඉතා විශිෂ්ට පුළුල් ප්‍රගතිශීලී සුභසාධනවාදී ආණ්ු ක්‍රමය හැටියට ඩොනමෝර ආණඩු ක්‍රම හඳුනල දෙදන්න පුළුව සුබසානද ්‍රගී යෝජ ත්ජිතයකට නොලබෙන තරමේ ප්‍රජාතන්ත්‍රීය ගුණාන්ගයන්ගෙන් යුත්ත යෝජනමාලාාවක්න විශේෂයම සර්වජන චන්ද බලය. ඉතින් අපි බලමුෝ ඒතත්ත්වය අපි මේ කිය කියපු දන ස්ල්ලලාන්තින ොනමෝ ආන්ඩු්‍රමයෝ ප්‍රසන්ස්රන ෝජන හද ඩොනමෝ ප්‍රසන්ස් කරන්න. මෙම තත්ත්වය මත රට යෝග්‍යය ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරනයක් උදෙසාහ එක්දස් නොම් සය විසිහතය පත් කල ඩොනමව කොමිසම එතක් පැවති ආණ්ඩු ක්‍රමයේ දුරුවලතාවයන් සිය කොමිසන් වාර්තාවේ විස්සය දෙක පිටුවේ දක්වා තිබුණේ මෙසේය ලොනමෝර් ඇවිල්ලා මේ රටේ දේශපාල තත්වය ධ්‍යනය කරලා හදපු ආර්ථාවේ පැවති ආණ්ඩු ක්‍රමේ අඩුබාඩු විස්තරනවා යම් තැනකම් ලොනමෝ කොමිසමය මෙහෙම කිනවා ලංකා ණ්ඩු ක්‍රමේ කැපී පැෙනෙන දුර්වලතාවය නම් එහි ගැබ්බ ඇති බලතල රහිත වගකීමත් අන්න බලතල තියෙනයට වගකීම් නෑ ඉළඟට වගකීම් රහිත බලතල ලතල තියනයට වගකී වගකීම් රහිත බලතල ඉළඟට බලතල රහිත වගකීම බලතල තියනයට වගකී වගකීම් තියනයට බලතලනේ තෙවුණ බලතල නැති අයට තමයි විදාායක වගකීම් තියනෙ එ ගැන ආණඩුකාරය ඇතුළු රාජ්‍යනනි ධාරීට නිල්ලත් පැත්තට බලතල නෑ වවස්ථදාගේ වැඩි බලයක්නෑ වගකීම්ටි කයාලට හ එවනාට වගකීම් නැතියට වගකීමක් විදායක වගකීමවරල නැති නිලා නොලත් පත්තට වවස්ථාදාකේ වැඩි බලතල. වගකීම් රහිත බලතලත්වය. ඕක තමා මේ අඩබුදේ මේක හිරවෙලා තිය න එතන මේ අන්ුම ඉදිරියට අන්ඩ බගේකයි. අඩුකාර මේ හොඳ නෑ කියන්න එත්තේ එකකයි ස්‍රදේශකනායක ොඳ න කිය තෙේ අඩුකාරුරුන්ගෙන් පැත්තෙන් යාලට බලන සොදේශකයගේ පැත් විදායක වගකීම් නෑ. පොදු කටයතු පිළබඳ සිදු වගකීමක් නැති. රජය වගකීමක්නෑ රජනිධරුණනම එකොල්න්ට වගකීමක් නෑ වගකීමක් නැති නිල නොලත් මන්ත්‍රක නයාලට විදාායක වලයක් දීලනෑ ්‍යවස්ථාදායක සභාව වැඩි ආසන ප්‍රමාණයක් හිමියූ අතරයි මේ වගකී දෙරු ආ්ඩුවයි වගකම් දරු ආන්ඩුවේ නියෝජතයවට විදායක වගකීම් තිබ්බයට එකන නිලත් සබිකන්ට හිමිූයේ සුළුවාසන ගණන තොට යාලට ඕන යෝජනා සම්මත කර කණඩ බෑ අපි සම්මත කරට අපිට විදාක කටයුතුට වගකීමක් නෑ මෙ හිී නිලත් මන්ත්‍රීවුරු ්‍යවස්ථාදායක සභහාවට විපක්ෂව කටයුතු කළ අට නිලත් මත්‍රීවරු හැමතිස්ම කරන්නීමමකද අපි ගෙන යෝජනාවවට විරද්ව විවස්ථායක සභාව සභාකිම බෞතරනයක නිය බෞතරය ඇටියට අපිගේනවට යාලාගේ කැමැත්තල මුන්නේේ. හත තුට අපි සම්මත කර සම්මත කරට වැඩක් නේ නිල නොලත් සබිකෝ බෞතරය නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම විවස්ථාදායක සභහ පාලනයක උට යෙනවා ඕනම පනතක් සම්බ කිරීමේ බලය. නමුත් ඔවුන්ට ඒ වැඩක් නෑ විදායක බලය දැරීමට අවස්ථාවක් දිීලනෑල කිසිම විදාායක වගකීම පවරල නෑ අණ්ඩුකාරයා සතු විදායක වගකීමයයාගෙන් අයිං කල්ලා ඒවා සොදේශයනනාගන්ට දීලනෑ අණ්ඩුකාරයයට තතින් රජය නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා.ඒකොල්ලො මේකේ නිලත් මන්ත්‍රීවර විදිහයටට තියවා හැද එ බැවින් ව්‍යවස්ථාදායක සභාව වැඩිචන්ද බලය ඇති පිරිසට වගකීම් නොපැවරුණු අතර ඒ සම්බන්ධව වගකීම් දැරවාට අවශ්‍ය වැනි චන්ද බලය නොතිබුණනි මන්ත්‍රීවරු ප්‍රමාණවත්නය ්‍යවස්ථාදායකය තුළ නොතිබුණ හරි ඔන්න ඩොනමෝර් දකෝපු කරමුු එවතමයි හට ලිය ලෑවන්නේ ඩොනමෝර් කොමිසමේ සාමාජිකයා ඩොනමෝර් සාම මැතිව නේත ජෙෆලිබට්ල මන් ෆිල්ස් ලට බග් ලකම්බොරය හර්ද කොමිස මේ ලකාම් හද ඩොනමෝර් සාමීවරයා අතරව ඉදල තින මැතිවනේත ලිබටල ෝමන් ිල් ලඟට ලටබ මේ ලකම්බර්ය හරි ඒවා සාමාන්‍ය දැනුමට එකතුරගන්න ඒවාඒ විදිහටම ලියන්න ඕන කියලා නීතියක් නැහ යම් අවශ්‍යතාවකද ඔබ දැනුුවත් වෙලා ඉන්න ඕන නිසාමේ දැන්මේ එක්දසම් සය විසයට ජුනුමසය කොමිෂණ වාර්තාවය එලිදක්වමින් ඩොනමෝ කොමිසම ගෙන ප්‍රත්සංස් කරනය යෝජනට තමන්ගේ කොමිෂම් වාර්තාව මෙන්න මේකයි ලංකාවට විසුඳම මේක තමයි මේ කාක් දශපාල ක්‍රමේ ගොල්ලො ගේ පර්ශුවෙන් විසඳුම කියලා එල දක්කපු ොනමෝර් කොමිෂන් ර්ාව තිබ ෝජනාටික තියෙන්නේ ොනමෝ කොමිසම සි ඉදිරිපත් කරපු තමන්ගේ ප්‍රත්සංස් කරනය යෝජනා බොහොම ප්‍රබල ප්‍රරජාතන්ත්‍රීය යෝජනාවක්ගේ නොවපුතේ ප්‍රගතිශීලී යෝජනාව සුභසාධනවාදී යෝජනාව ඒ තමයි සර්වජන චන්ද බලය පිල්නැමීම ජටත් විජිතයේ කරම මෙසියන් වෙත සර්ජනචන්ද බලය පිරනීම ඉළඟට ව්‍යවස්ථාදායක සභාවවක්තින වඩ පුළුල් බලතල සහිද ඒකට අපි වවස්ථාදායක සභාව කියනතුව රජ්‍යමන්තන සභාව කියල නම් කරනවා එක ඩොනමෝදී වුණමක් රජය වගකී විශාල ප්‍රමාණයක් ඒයට පැවරෙනවා ්‍යවස්ථාදායක කටයුතු රක්නෙමීම ්‍යවස්ථාදායකටයතුන වස්ථායක සභාවනින් ඉන්න ඔබ්බොට ගින් විදායක කාරක සභාහර විදාායක බලතල හතකුත් අමාත්‍ය දූර හතකුත් එ විදායක කාරග සභාවන්නේ සභාපතිවරු අදාළ විදායක කාර්ග සභාවේ විශ්‍යය භාර අමාත්‍යවරු හැටියට පිළිගන්නවා. එතකොට විදායක වගකීම් සහිත රාජ්‍ය වගකීම් වැඩි ප්‍රමාණයක් තියෙන සභාවක් එනිසා රජ්‍යමන්ත්‍රණ සභාව කියල මේ අපි නම් කරනවා මෙතෙක් පැවති ව්‍යවස්ථාදායක සභාවවරුවට රාජ්‍යමන්ත්‍රන සභාව ඇකිරීම. එහි විදායක කාරග සභා හතක් තියෙනවා විදාායක බලතල සහිත අන්ඩායම් හතක් රාජ්‍යමන්ත්‍රන සභාවේ මන්ත්‍රීවරුහි කතාානායකවරයාත් ්‍රාජ්‍යනනි ධාරීන්ති දෙෙන තැර සෙසය කාර්ක සභාහතකට බෙදනවා බෙදලයාලාට විදායක වගකීම් පැවෙනවා ඒ කාරක සභාවේ සභාපතිවරයකින්වා ඒ සභාපතිවර අදදාල විශවවාාර මාත්‍යවර ලෙස පිගන ටත් කියන විදාායිකකාර්ග සබ ඉළඟට යටත්තුජිතය ප්‍රධාන කටයුතු රාජ්‍ය නිලධාරීන්ති දෙෙකු යටට ගැනීම. අණ්ඩුකාරයට අමතරව බලවත් අනතුරු තුනක්තිේවා මාලේක නීතිලේක මුදල්ේ. කොට ආන්ඩුකාරයට අමතරව යටත් විජිතයේ ්‍රධාන කටයුතු පාලනය කරන්න අපිත් විදා ලේ ල ිච් නි ගොල්ොගේ පැත්ති දනා බලත්තුන්දන අපි මේ බල තල සීමමහ නිෙක් මොහහා පවිච්චිරත් ඒෙවා පාලනය කරන්න. ඕක හඳුරන ලති බේ ආඩුව රකින මුර බල්ලන්න මුර බල්ලොතුන් දෙනෙක් දැම්ම කියලා ඇත්තම් මුර බල්ලන් කියෙ සැර වැඩින මේ යටත් විජිත ආ්ඩුව රකින මුර ටයන් යාලට සහන්න පුුවන් අපේ කටයුතු පාලනය කරන්න ලොකු බල දාහරනට මුදල්ලේකම් කියන තන්නතුර ආණඩු කාරයාගේ නිලධාරී ඒ අනතුර ඇති කරහම අපේ අමාත්‍යන්ස වල අපේ ඇමතිලට විදායක කාර්ක ස භාතේ මුදල් කටේුතුවලට එතනි අනු මෙති ගන්න වෙන තර අප පාලනය කරන්න අපි යටත් ජිතය තුළ විදාක බලය එක් වා පවිච්චකරොත් බ්‍රිතාා්‍යයන්ට අභියෝගයක් වෙන විදිට යටත්තු ජිත පාලනයටට අභෝගයක් වෙන විදි අප තමන්ගේි කටයුතු කරත් අර තුන් දෙෙනට පුුවන් ඒව පාලනය කරන්න නිසා රාජින ධාරෙන් තුන් දෙනෙකින්න අණඩුකාරයක බලතල ඔය කියන කාරණා නිසා සැලකයුතු මට්ටමකින් අඩුවෙනෝදැ උදාහරණකට විදාායක කාරක සහතට ලැබුණ විදායික බලය කියනෙ කලින් ආණඩුකාරයාය සහෝගේ නිලධරී තේ තිබ බලටක තමයි අපේ පැත්තටාව ඇතු ණ්ඩුකාරයාට අණඩුකාරය නාමමාත්‍ර වුණේ නෑ විදාායක බලතලත් නාම මාතර අතර මැදි ත්වයකටාව කියලා කියන්න පුළුව නමුත් තාමත් යටත් තුජිත ධානය රාජනායක අ්ඩුකාරය අවශ්‍යන මහ ඒ බලය පාවිච්චි කරලා ආක්නඥාාවයකක් විද හැසිරෙන්ට පුළුවන් නමුද මේ මෙච්චර ප්‍රජාන්ත්‍රවාදී වට පිටාවක් ඇතුලේ ආ්ඩු කාරෙක් දැන් ඒත්වට යන්නන්නේ එතකොට පෙඩික් නොත් බ බන්්ඩික් ිත්යටවැටවා මුූල යටත් කරගත්ත යුද බලයෝ දෝල ඒතත්තර වැටව නද ඒටඩ දැ ගොඩක් දේපාලන ක්‍රමය අපට ඉස්රට ඇල්ලන්න ්‍රිානය නැත්තටම හොඳ තැනකට ගෙනාවන දේපාලන කරම නිදහසින් පත්සේ අපි පිස්සු කෙලප එක වෙනම හතක් තෙරනා නිදාසින් පත්සේ සමහර රටවල් අවුල් කරගත්තනන්නේ ගොඩනගපුවා ැහත්තටමගත්තම කැනඩාව තතාමත් බ්‍රතානයන් අයටත පවතින රටක් නිදහස ලැබුණට ඩොමීනය තත්ව ඇත්ති බ්‍රිතාය රජන අතේ රජන තමයි රාජ්‍යනාක ෝස්ටේලිිය නව සි ලන් එම ටවල් තමත් දියුණු දේශපාලන කම තියන නේද. හොඳයි සැලකය යුතුයි මෙක ෝජනා රහා ඩොනමෝර් කොමිස්ම ලංකාවට සුබසාධනවාදී රාජ්‍යක තත්වයට ගනීමට උත්සාහදර ඇත හොඳයින්නේ සුබසාධනවාදී රාජ්‍ය කියන්නේ සුබසාධනවාදී යෝජනා ජනතාවගේ පැත්තට ඉතාම හොඳයි සුසාධනවාදය ඔය ය ඕක ඇවිල්ලා කාර්මික විප්ලවය වගේ තත්ත්වයන්ගේෙන් පස්සේ අ යුරපය ඇතිවෙච්ච ධනේශවර දේශපාලන ක්‍රමය දිගින් දිගටම සාමාන්‍ය ජනතාව පීඩිත ජනතාව නිර්ධණ පන්තිය කියන්නේ ගොවිකම්කරුවන් වැඩකරන ජනතාව සූරාකෑමට ලක් වෙච්ච වෙලාවේ ඒ කම්කරුවන් කරපු අරගලවල ප්‍රතිපාලයක් හැටියට කම්කරුවන් වෙනුවෙන් දේස්පාලනියයායක් ඉදිරිපත් කරනේකාල් මමාක්ස් ජර්මණී නිර්ධන පන්තිය වෙන ඒ වෙලාවේ තමයි ඔය කම්කරුවන්ට සහන දෙන්න සුභසාධනවාද වැළඳ ගත්තේ යුරෝපීියය පාලකයන් යුරප ආ්ඩු ධනේශ්වර ආණ්ඩුඇඩම් මීතතිය පපුවිදිට ඇඩම්ස්මීත් මුලින් වේ ආර්ථිකටයුතු පලනය කරන්නය එපා ඒ එල පල තීරණය වෙයි කියලන්නේ මිලවිසින් පාලනයවෙයි ිල විසින් ගොඩක් දේවල්තීරන එම නමුත් කම්කරුවන් මාක්ස්වාදයේ බලපෑමත් එක්. කරපු අරගලවලදි ග්‍රිතාන්නේ්‍ය ප්‍රන්සේ ජර්මණිය ඒ බලපෑමත් එකක් බොහෝ ආ්ඩුවල්ට සිද්ධුුණන ග්‍ර ධනේශවර ප්‍රතිපත්ති අතහැරලා සුබසාධනවාදී ප්‍රතිපත්තිවටන්න. නව ලිබරල්වාදේ හහා ජ ආර්ථි කටිතුවලට මැදිහත් ොවේ කියන එක වෙනුවට මැදිහත් වෙනවා කියලා යම් මැදිහත්වීමක් වුණා ඇති ඒ සුබසාදනවාදේ අරහාර සාමාන්‍ය බහුතරට වැැසියන්ටන සහනයක් වනේ අන්න ඒ වගේ බහුතරයකට හොඳක් වෙන යෝජන ොනමෝ කොමිස්ම විසින් ලංකාවට ගෙනව එකැ හේති බා ාෂය හැත් දැන්ටිට ගනවා බෞතරයකට හොඳයින සර්ෝජන චන්ත බලය ලබිච්ච එක ඒ වගේ එඒම ොනමෝ ණන්ු මේ යටත්තු ජිතකට නොලැබෙන තරමයේ ප්‍රාත්‍රවාද ගුණ අන්ගයන්ඩය ඒ ඒ වෙන්ුවට ඒවෙන්කොට කිම යටත්තු ජතකට සරර්ෝජනචන්ත බලය දීලා තිබෙන හැ ඒවගේම ප්‍රජාත්‍රවාදේ පූර්වා දර්ශයලෙස් සැලකෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද පර්ලිමෙන්න්තු ප ්‍රජාතන්ත්‍රවාද පූර්වා දර්ශය ලෙස සැලකෙන බ්‍රතාාන්යට සර්ජනචන්තබලය ලබන ඉටිතා ම සන්නවදයක. ති වැනි කාලයක යුරෝපයේ දියුණුම රටයි ලෝක ඒවකට බලවත්ම රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පූර්වා දර්ශය කියන රටේ ෝකටම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රම ්‍යාම්ත කරපුරටත් සර්ජන චන්ද බලය ලබිල ති අපි ඉතා සන්න කාල එක්දශනීේ විසනම මිනිස්ු පලවිනිවතට ඒයිතිය පවිචිකර අපට එක්දස්නසිය තිස්සකට තා මාසන්න ලක ලබෙන ආසියාව පලවෙනි වතාවට ඒ සර්ජනචන්ද බලය ලැබෙන. යටත් ජිතයක් හැිය ඒ ලය ුක්තින්දපු පළනිනට එතකොට නිරෝපන් පිටත රටකේ අවස්ථාව ලැබීම සුවිශේෂයි. ද වෙනකට යුරපය බහෝරට වලත් අවස්ථාවය සර්ෝජන චන්ද වල තිබෙන එනිසා ඩොනමෝ රාණ්ඩු ක්‍රමය යටත්තු ජිතයකට නොලැබෙන තරමය රජාත අන්ත්‍රවාදී ගුණංගයන්ගේ නියුක්ත ආන්ු්‍රමය හොඳ ආණ්ඩු ක්‍රමය අදට වුනත් ආණ්ඩුපක්ෂ විපක්ෂ කියලා බෙදීලා පක්ෂ දේශපාලනයට බෙදලා මේ කරන දේශපාලනයට වැඩිය සමස්ත ත්‍රන සභාවප පාලිමේන්තු ැම ස්ථායික භාව කියල සස්ත මන්ත්‍රණ සභහ. විධායක කටයුතුවට වගක ලට ෙදලා A නායක ඔලීඩර් ල පත් කරලා Aයට විදාායක බලය දීලා පාලන කටයතු කරනො මීට වැඩි හර්ශෝ. රැහමටම රටේ පාලනයට විදාාක ට තුළ දායක ව අස්ථාවතින අ්ඩු පක්ෂි පක්ෂ බයකින් තුර. රිම ෝු ක්‍රමයක් රටක් දුණු කරන්න හොඳ ආ්ඩු ක්‍රමයක් හැබයිති. රට ඉටස ඒ කැටසිට් වෙලා පටන්ගයිද දන්න වෙන වෙන ගේම් නේද හරි එවැනි ආණඩු ක්‍රම ප්‍රත්සංස් කණයක් ඇතිකිරීමට බලපෑ හේතු දැන් අපි බලන්ඩ මෝන එකත්තමයි මොකක්ද. මෙච්චර හොඳ ආණ්ඩු ක්‍රමයක් ඩොනමෝර් දුන්නේ ඇයි මේ වෙනකොට තිබ වට පිටාව පරිසරය. දැඟර අපේ දෙකපත්්‍රයි දෙසපාලන ඉද්‍යාව සකන් පාට්ට එකේ දෙකපත්්‍රයි දෙවනි කොටසේ ප්‍රශ්න හන රටාවක් තිබබන්නේ රහන්නේ එක කර එක්දදා සටය තිස්තුන විත ඇතිවෙච්ච ප්‍රතිසන්ස් කනව වලඳල ඩොනමෝ දක් වූ පැතිකට පැත්තගින් සාකචාරන්න කිය යෙන ඇති දශපාලන පැතිකට පමක් නොවේම මු දසදී උප දෙස්්ි බලන්න එතම මාකකින් ස්කීමක බලාපොරොත්තු වන දේවල් හද ඒටිකම විස්තර කරත් මදි එක දේශපාලන මේකමුණම මේක වනාමේක වුණා මන්ත්‍රීල නමයක් මේ නිලනොලත් හයක් හිටියා ඒ වැඩිවනා දහයට එහෙම ඒම ලියලා හරි යන්නේ. හද. නිලනුලත් දහය ආපහු වැඩිවුනා කියල එහම ලියලා හරි යන්නේ. මුලින් මන්ත්‍රීල පහලවයි ඒක විසියක වනා එහම විසියක තිස්සතව වන එහම ලියලම හරි යන්න. මේ වෙච්ච වට පිඩාවත් කතා කරනින් ඉපුළුල් දේශපාලන පැතිකඩක්. විග්‍රහ කරමින් සධර්භයම ඔබේ අවධානයට යොමු කරින් තැන්තැන්වලින් කරනු චේදට ඇතුල් කරමින් ගණ්ඩෝන. හරද. එතකොට ඒ? ඊළංගට දෙදස් විශ්සපය පරකයේ තිබ්බ ම පළමින්දවස පෙන්වාුව තින ඔබේ දස් දනම ප්‍රශ්ණ පත්තරය කියල පෙන්වා ඒඒ දෙකපත්්‍රයේ දෙකකොට සිතියන ජාතික දේපාලන ශ්‍රී ලාංකියේ දේශපාලනයටට අදාලෝදීල දින ප්‍රශ්න අතර. එටවස ඒකම දෙදස් විශ්සත් ම පෙන්නුව අප හුේවැට ගන්න බෑ කාලන නස්ති වෙනවා දෙදස් විස්සේ දේශපාලන විද්‍යාව දෙකපත්්‍රයේ දෙකොට සිතිබ ප්‍රශ් හතරම පෙන්වා මේ ආකෘතියට තමයි ප්‍රශ්න හැදේ ඒ ප්‍රශ්න මහන් නැතිවුණාට ඒ සීමාවල් ඇැතුළේ තුොර දැන් ඩොනමෝරාන්පු ක්‍රමින් එහි ප්‍රශ්නය හල දිබ්බන්නේ අහ තියන ප්‍රශ්නය කියවනකොට තේරනවාන මේ ොන සීමාවන් ඇතුළ ෙදහන්නේ මොනවාද මේකදි කතාබහට ලක් කරන්න ඕන ඔබ ඔබ සංවාදසලී පිළිතුරක් ගොඩ නගන්නවා එතුට ගොඩනාගන පිළිතුර අවස කරන්නකොට ඔබට තේරෙන්න්නවන මේ ප්‍රශ්නය කියවිච්චදේ මගේ කතාබහට ලක්වුණා ප්‍රශ්නයෙන් අහලා තියනදේ මගේ උත්තරය ඇතුළේ ම සාච්ා කරන්න තියෙන ශ්ය අහපු කරුණ මගේ උත්තර ඇතුළෙන් කිය වෙලා තින කිය එත්තු ගැන්න්නු පේපමාකින් කරන ගුරතුමාට ගුරුතුමියයට ඇතුරතම යා පිළිතුර පිළිබඳව තෘතිමත්භාවයට එන්නේ. යා පිළිතුර සබන්ධව ප්‍රශ්නයට අනුකූලව ඔබ හුණුදක්ව තියනක ෘත්තිමත් භාවේම ඔට උපරිමලක්ුණු ප්‍රමාණ ද පුලුව ඔබ ඔබ දක්ෂතාවයන් ඔබේ විභවායන් උපරිමේඇතැදිති පවිච්චි කරන්න. ඔබ දැනගනඒවා ඒවාලාවිද භාවිතානක කරින්දල වැටන්න. එ දැනුම ඒ භාගි තමට භාවිතා කරන අවස්ථාව ලැබෙමි. ඉතින් අ දෙදාස් විස්ස ප්‍රශ්නපත්තරයට නොකොට යටත් විජිත දේශපාලන පැතිකඩින් තව පොඩ්ඩක් ඉස්සරහටවිල්ල ඩොනමෝ රාණ්ඩු ප්‍රමේ සම්බන්ධ ප්‍රශ්නයක් ඉදිරිපත් කලලා තිබ ඒකටත් එක්ක උත්තරේ හදාගෙනන ආශවිතයි වැනීම වෙනත් ප්‍රශ්නකට ඒ ප්‍රශ්නම ළඟා අරත්තහන්න යෑනේ ඒ වැනි ප්‍රශ්නකටත් උත්තරයක් හදාගන තව ඉසහට අන්ඳපුලුව මෙතනි. බලන්න? මෙතැක් පැවති ආ්ඩු්‍රමය දුරුවලතා මෙතැක් පැවති ආණ්ඩු ක්‍රමය තුළ බලය හා වගකීම බෙදී පැවති අතර ඕකනේ දුරුවලතාවේ වුණේ මෙතින්නේ බලතල රහිත වගකීමත් වගකීම් රහිත බලතල අපි එකකදැම් වැඩිපුර කතා කරානයේ ඇැති ඒකවේ බෞතරය වූ හතලිස්නමයෙන් විසිනාමය නිල නොලත් මන්ත්‍රීන්ට ආණඩුවේ හටු සම්බන්ධව වගකීීම තිබෙන එක ෝවන ආඩුව නිල නොදරණ නිසා හද යාලා එයාටඒ ආ්ඩුවේ වගකීමක් න විදායක වගකීමක් නෑ මේ නිසා යටත්තු ජිත වැසියන් කරෙහි මීට වඩහසශී පාලනයක් ඇතික ුතුයි ොනමෝ කොමිම නිගණය කර තුර මිෙක් දීීම ආ්ඩුරමින් සොදේශී නියෝජිතව වැඩියවුණනාට සොදේශය නියෝජිතයට ආ්ඩුව කටයුතු පිඳ වගකීම් පවරලනෑ රෝන්ටක් යටත් විජ සම්බඳධව කිසිවක් කරගන්න බෑ ඔඕනික ආ්ඩුව කොටස්කාරයනේ න්තතිවරුුණට ඔුන්ට අන්ඩුරයටතේ බලයක් නෑ. හරි දොනවෝ කොිමි කල්පනකන දී ප අන්ඩුම වැඩ බලතල දීලා ති බට වගකීම් රහිත බලතල ඔක ොනමෝර් කොමසම කියලා තිබනන්නේ මංකිීවර අහවල් පිටුවේ කියල මංගව. විසි දෙක පිටුව කියලා මතක රයි. එතකොට එනිසා ඩොනමෝර් කොමිසම නිගමනය කරනවා මීට වැඩිය සහ සීිතත්වකට දැන් මේ රට අන්ඩුවුදක් දස් නම සිය තිස්සක කියන්නේ වරුදු හකින් පහලොකින් අපි නිහස ලැෙනවාන එක්දස් නම් අමේ ඇවිල්ල එක්දස් නසිය තිසක එක්දදා නසිය අහතලිස් වරට දව ලක ුදේහතලස් පහවෙනකට යුද්ධෙේවරයි හතලි සට වකට අපි නිදහසලැබි මේ ඉදිරිී ආණඩු ක්‍රමයකින් ඉළංඟට නිදහස දක්වා යනවායිත ඒකට ආසන්න මට්ටමකට ලංකාව වගෙනතියන්්ඩුවන අඩුමකාල රටේ පාලන වගකින් බලින් භාගයක්ත් මේ වෙනකොට දී ලතිෙන් ඕන එතන ොන ආණ්ඩු ක්‍රමයටට කියන තවනමක් කියන් අර්දවා වගකින්ම් පාලන නමෝ රන්ු්‍රමයට කිය තවනමක් තමයි ොනමෝ රාුර්‍රමයන අර්ද වගකින් පාල රටේ පාලන බලතලවලින් භාගයක් විතර ස්ව්‍රදේශිකයන්ට. අපිට දීලා ලාගීනාකන්ට දීලා අර්ද වගගේ ඉතුර ජුප්තම ගණ්ඩ තියෙන්නේ. අය අරග කල ඉතුරු භාගේ දිනාගත්තන කරනි දහස යර නිදහස දිනාගැනීම සඳහා යන ගම නේදී ඩොනමෝ කල්පනනා කරනවා දැම මේ ඉන්දියාවවෙත් පුළුල් ලාඩුර ප්‍ර්සංන්ක ඇති වෙලාතිවා. අත්තුවිිත හම ම මේ දිරතියන්ගඉට බෑ මේ ආණ්ඩු ක්‍රමය තුළ මෙතෙ කල් සුදේශිකයන්ට වගකීම් පැවරිලත් නෑ ව්‍යවස්ථාාවක වැඩි බලය ලැබුණනත් ඒකෙන් පල ප්‍රෝජනගන්න බැරිමට්ටමකතිය. නිසා මට ඩිය සහනසේලී මට ඩිය ප්‍රගතිශීලී මට වැඩිය ප්‍රජාතන්ත්‍රවාද මට වැඩිය සුබ සාධන වාද ත්ක දැම මේ එකගේ ොනකට ලොකු වෙනසක් කරඩ. ොනම ර්තමයි තේරුන්ගන්න පොඩි පොඩි ප්‍රතිසංස් කරන හරය ෑ. ද වවස්වාථාගවා මත්‍රීවරු වැඩිරලා වැඩිරල වැඩිරල ැ නිලත් පැත්තවට නොත් පැත්ත වැඩි කර. වැඩි කරලා. මන්ත්‍රීවරු විසිනමයක් මඉන්නවා. ඒ පැත්ේ ඔක්කොම එක තුනත් විස්සයි. නමයක්ම වැඩි වුණා තවත්කට අවශ්‍යදය වුණේ නෑ. විදායක වගකම් නෑ. එනම් පුළුල් වෙනසක් කරලා තමයි මේ රට මට වැඩි හොඳ දේශපාලන තත්තකට ගන්න පුළ. ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ගමනකට. ජාත්‍රවාද දේ ා ගමන මි වැඩ පුළල්ුව වෙනනක්කරන්න ්‍රධාන වශයෙන් ්‍රජාන්තවායනකගේ සරලා දහස ජනතාව ගොඩන ගන පාලනතන්ත්‍රයෙන් නතාව විසින් ගැියන පාලනය ප්‍රජාවයනු ජනතාවන තුර ප්‍රාව වින් ගෙනන පාලනතන්තවේ ්‍රජාතවාද නතාව පාන්්ුරනවා කියනෙ ජනතාව විසින් ජනතාවගේ හපතවදසාන්වි ජනතාව පාලනය කරනුවක් ති මෙැන්ද තතාම ජතාව පාලන කරනව ද දන්න පුළුව ොහම සු පිරිසකන ඉතින් නෝ මේ කල්පරවා මේ පුළල් වෙනනස කරන්නඩුව රටේ සමස්ත ජනගානය ඒවන තුරු සයටට හතරට වැඩිය චන්දෙන්න්න බෑ මොකද සමිත චන්ද බලය උගත්කම බලවා දනවත්කම බලනවා උගත්තුනත් දනවත්වනත් කාන්තාවන්ට චන්දයෙන්ට බෑ පුරුෂපක්ෂයට පමණයි. එතනිින්ම සියට පනහකට වැඩි අයි වෙනවා රටේ ජනගානය පුරුෂපක්ෂය කියපුම රට ජනගහන සියයට පනහකට වඩ චන්ද දෙෙන්න්න බෑ. ඒ තුර ටිකෙත් උගත්කමයි දනවත්කමයි බලන්න. එතකොට පොළුල් ප්‍රජාතන්ත්‍රීිය වට පිට ාවක් නෑන ොන ना ෝ ල්පනකන එන ොන ෝ කොමිසම මේ නිගමන තමයි මට වැඩගේිය හනසීලීි ප්‍රගති ශීලි, සුබසාධනවාදී ජාතන්ත්‍රවාද බලන කොච්චර ලස්සන වචන්දගන ආ්ඩු ක්‍රමයක් දෙන්න ඕන කියල. එක එකක්. දෙක බලමු ශ්‍රී ලං කා තු බ්‍රතාාන්‍ය පාලන සම සිද ආර්ථික සමාජයේ ෂේත්‍රවලට සාපේක්ෂ ංකිවේ ර්ිගය වෙනස් වුණ සමාජී ශෂස්ත්‍රයවෝ වෙනස් වනා නව නව සමාජය මොඩන් ත්යට පත්ව වන මේ ඔක්කොම ආර්ථිකය ආදාය අම්මුපේ නර්මංකිවේ නොමි ලෙසේවය කරන රාජකාරී ක්‍රමය ගම් සභාවට අනුව වැඩ කරන ඒ අත්තම්ක්‍රමය බාණ් හුමර ඒවන මේ නිදැ දෙැන් ගොඩක් වෙන ෙල ඒවාට සාපේක්ෂව දේශපානක්‍රමේ ප්‍රමාණුවත් ලෙස වර්ධනය වෙලා නෑ කියන එක කොමිසම නිරීක්‍ෂණය කර අදදි පෙනිච දෙයක්. දොනමෝර කොමිසම නිරීක්‍ෂණ කටයුතු කර දි පෙනිච්ච දෙයක්. ඒමනාව ත්වයට ැලපේෙන පුළුල් දේපාන ප්‍රත්සංස් කරයක් හදන්ට මෙකී තත්වයයට වටහාගත් ජොනමෝර්කමිසම ලාංකීය දේශපාලන ශේත්‍ර ඉක්මන් වර්ධනයක්කපු දෙස චුට්ට චුට් චුට් මන්තීවර ඩවා ක්‍රමය එකම ක්‍රමයක්. ඉවැිය පුළල් ක්‍රමයකට ගිහිල් ලමනේ තාමත් නිලත් නිලනොත් නිලත් නිලනොත් නිලත් නිලනුලත් අර ඉද ර්සිය ස්තුනේ සිිස්ටම්ම එකමයි. ඉඩවැඩිය පුළුල් ආර්ලිමේන්තු ජාතන්ත්‍රවාදය ආසන්න ක්‍රමයක්. ි ජාත්‍රවාද ස්ාපික කරන්න බයකට නිදහස දෙන්නෙපැ වැඩිචන්ද ගත පක්ෂ න්ඩුක්ෂ වන්න ඒ පක්ෂ බෞතරය විශ්වාසය ඇති තැනැත්තා අගමැති වන්න ඒකට නිදහස යන්නෙැ නමුත් සන්නටවත් යන් ඕෝන කියලා ඩොනමෝර් කොමිසම කල්පනාර ඉක්මන් වර්ධනයක් ඇති කිරීම අර්මින් වැනි සුබසාධනවාද ආණ්ඩුක්‍රමම් ප්‍රසංස් කරයක් ගෙනවා විය හැක තුම්වැනි එක ඇයි ඩොනමෝර් මේ සර්වජාන චන්ත බලය ඇතුළු මෙෝගේ පුළල් සුබභසාතනවාද ආණ්ු ක්‍රමයක් දුන්නේ ඇ එහෙම වනේ පළමු ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රිතාානය අධිරාජ්‍ය පාලකයන් යටත් පවිජිතවෙත සහනසේනී ප්‍රතිපත්තියක් අනු ගමනය කර අපි ගැන සහනුකම්පිතව බැලුව යටත් විජිතවලටත් පොඩඩක් සැලකුව සලක්ඩ ගත්තා. ඒ හේතු තමයි ඒ යුද්ධ අවස්ථාවලදී ඇතැම් යටත් ජිතමංකිවේ ලංකාව මෞරටයට සහය දුන්න. බ්‍රරිතානයට පක්ෂපාතිීව කටයතු කර අපි ඔන් යටත් කරගන හිට ඒ ඉදිදදිීත් ඔවුන අපට පක්ෂ පාතිීව ිායන් අප යටත් කරගන්න කොට ඔවුන් කවුද අපේ සතුරනේ අපියටටත් කරත් න අප ඔන්නට විුදධෝ යුද්ධරන එක්දසර් සය දහට එක්දාසර් සයහත ලිසටේ ඉගැන අපි හතුරුවේ නමුත් ඔවුන්ට යුද්ධයක් කාපු වෙලාවේ අපි ඔවුන් අත්වල් බැඳ ගත්තා. එඒ නිසා ඔවුන් කල්පනා කරනවා අපිටත් යම් සහනයක් දෙන්න යටත් විජිත කෙරෙහිත් යම් සුපසාද ආණ්ඩු ක්‍රමයක් දොනමෝ ආණ්ඩු ක්‍රමින් ලබිච්ච අර විදායක කාරක සභාතිනය රමාත්‍යන් සහත එ විදායක කාරග සබහ හත ඇත්තටම සුබසාධනවාදී කාරක සබහ යටත් තුජිත වැසියන්ගේ පැත්තෙන් සුපසාධනවාදී. ඒය නිසා එවැනි හොඳආණ්ඩු ක්‍රමයක් දෙන්න බ්‍රතාානයන් හිතන්න ඇති පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සේ. හතර ඩොනමෝර් සාමියඇතුළු ඩොනමෝර් කොමිසමේ සාමාජිකයන්දැරු ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රිකා කල්ප යාලට තිබබ නිදහස්කාමී සිතුල ප ොකකිවත් අපි සරජ චන්ද වලට විුද්ධව වවා දොන මෝකොමිසම ොනමෝරේක යෝජනා කරනවා. නිදහස්කාමී නිදහස් මතයක් මත විතාානයන්ට යෝජනා කරනවා මෙහෙම කරන්න මේ වගේ පුළුල් වෙනසක් කරන්න මේක තමා හරියන්නේ. එ දොන් ොම ප්‍රජාතන්ත්‍රවාදය ආකල්ප දැරූ පිරිසසා. ඔවුන් නිදහස් කාමී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මහජන මතයට ඉඩහදල දෙනක. ඔුගේ ලීල් දේශපාලන දැක්ම යටත්තු ජිතයක් දේශ බලනවාකිම් යටත්තු ජිතවාසීන් මට බලතල දෙඩ නරකයි. අපේ ආදිි පත්තේ තියාගණ ඩෝන මචර පුළල් බලයක් දන්න නරකයි සරර්ෝජන සද බල දුන්හම ගොල දේපාලන වශයෙන් බලවත් වෙන ඔක්කොමල රටේ දේපාලන හුල් වෙනවා විශාල බෞතරයක් දේශපාලනටනෙ අපිට මේක පාලනිකරගන්න භියෝගයක් වන්න පුළුව තවුරදු සියක් විතරමක යටත් කල තියාගන්න ඕන. මේගේ ක්දදුනොත්ේෙම ලොක ලයක් ලාංකික කට ලබුණු අපි මාරුවක හිම හිතුවේ නෑනෙ බලන්නකු ලිහිල් දේශපාලන දැක්ම ඩොනමෝර් සාමිගේ ඒ ලිහිල් දේශපාලන දැක්ම මෙ වැනි සුපසාධනය ෝජනා ගැනීමට හේතුවා වක අනාගතස්ො රජක් මංකිවේ ඊළංඟ ආණ්ු ක්‍රමෙන් අපිට නිදහස ලැබුණාතු අනාගතය නිදහස ගන්න නම් මීරටේ ජනතාවට පාලන බාරද දෙෙන්න්නව ජනතාව අණ්ුව පත් කරන්නු ට සරජන චන්ද ලයතිය සියට හතරක් චද ල තියගන සයට හරක ැමැතිෙන් ආඩු පත්රන සිරිරත්ති මන ජාන්ත්‍රවාදද තු සියට අනුහායකට චන්ද බලය නෑනේ එතු රනාගතක කොද සෝරාජයකටයන් සියයටට අනුහායකට චන්ද ල නතු. ඒන අනාගත ස්ෝරාජක් කරායන්න ඒකට අවශ්‍ය නිදහස්කාමී දේශපාලන වාතාාවරනය රට තුළ හදන්න න ම ම ම ල් ඩු ක්‍රම ෙනනාව කියලා මේ සුබ සාධනවාද ආඩු්‍රම ගෙනාව කිය හි . අනිත් බ්‍රරිතා්‍ය කම්කරු පක්ෂය ආණඩු බලය දරපු අවස්ථාවන මෙ ක ්‍ර ක් වි ද සේ සින වැනි සු සාධනවාද ෝ නීම ේතු ම්ර පක්ෂ හ පක්ෂ ක්ෂ ිත් බඳ දර ප්‍රති ගන. ෙ පක්ෂ සන්ගේ ්‍රා ිපත්්‍ය ොක ති ග න්නනක් යටත් තුජිත පිහිටවලේවය බලපි ඇත ගන්ඩොන් බ්‍රතාානය අධදිරාජ්‍යකන සංකල්පයත්යක හිරී. හැබයි අම්පරුපක්ෂය හිටේසාහන ලිහිල් ප්‍රතිපත්යක් යටත් තු හිිත් සම්බන්ධව මේ යයට අහර ෝන පිට නිදහසලබෙන්න්නේ තින්ද අට නිදහසල බෙන්නේ එ ද නසේ හතලිස් පහේ දෙවනි ලෝක සංග්‍රාමයෙන් පසුවම යටත් තුජිත පිහිටුවීම යුද්ධයකට අධදිරාජ්‍යකොට ැගීම යුද්ධක දුුදන කාරණයක් කියලා යයටත් විජිතවාදයට විරුද්ධවා අදහස් පල කර ඒවගේම එ දන හලස් පහ ලෝග ුදධ පසේ ැතිවරණේද තමන් ජයක්‍රහණයොත් අත් විජවිතවට නිහස දෙනව කියන ප්‍රතිපත්තිය ඉදිරිපත් කර පලමටට්ලි වි්‍රානය ග්‍රාමාත්‍යව යැුුණ ෙහ එක්දමස හතලිස්පයි එතකොට ලංකාවටඉදියාවට නිදහස ලැබුණේ ඒ කම්කරුපක්ෂ පාලන ඇතුළේ එතු කම්කරුපක්ෂය න දල ඳදල යෙනන යටත් විජිත කෙරහහි කිසියම් සහනලී ප්‍රතිපත්තිය. කම්කරුපක්ෂයක්නේ නේද ඒමන මෙමනි සුබසාධනවාදී යෝජනා ගැනීමට එයද හේතුවය සමට කන්සරට උපක්ෂය බලයහිටපු ොහොතකන ේ වන්න ඉට තිබාම්කරක්යයටත් ජිත සබන්ධ ව සහනශලී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරය කියන එක දෙනි ලෝක යුද්ධය පසේ යටත් ජිත පවාදයට රෙහි අදහස්ථයක් වීම. නිලක ුද ම පසු පත් මැතිවරන ද තම ැතිවන ොරොදුවක් ලෙස යටත්තු ජිතවලට නිදහ බාදවා කියල කියපු කාරණ ඒවගේම ප්‍රයෝගිකව ජයටත්තු ජිතවාද අතහර දැමීම වගේ දේවල්වලින් පේනු එනට ඒ ඒකම්කරු පක්ෂම තමයි ොනෝ කොමිසම යෝජන ඉදිරිපත් කරන කාලෙත් බලහිී. එඟට ඉන්දියාවේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රබල දශපාලන ව්‍යපාරය ඉන්දියාව තිබ දැවන්ත නිදහස්සටන් ව්‍යාපාරය සයිතා වර්ජන ව්‍යාරය බදු ගෙවීම කඩකරීම සිවිල් නීති කඩකරින් බදු ගෙවීම කඩ කරලා සිවිල් නීති කඩ කරල පාගමන් යන සත්‍යග්‍රහ ව්‍යාපාර උද්ගෝෂණ වැඩවර්යන ඉන්දියාවේ දැවන්ත විදිට දැවන්ත වැඩවර්ජන ඉති මෙන්න මේ වත් එෙක්ක ඉන්දී ජාතික කොන්ග්‍රසය ගෙන ගිය අරගලත්ෙක් මහත්මමා ගාන්දිල බිපින් චන්ද්‍රපෝල්ල සුරේන්්‍රනත් බැනජිලා එතකොට ජපත්ල බාල් ගංගාධ ර්ථී ලත්ල මෙන්න මේ කට්ටිය කියඩ මෝන නායක සුභාස් චන්ද්‍රබොස් චන්ද්‍ර සුබාස් කියලා අපි කියෙනවා ආදරයට එතුමල කරපු අර්ගලවල ප්‍රතිඵලයක් හැටියට මේ ලාලා ලජපත්ල ඒගොල කරපු අර්ගලවල ප්‍රතිඵලයක් හැටියට ඉන්දියාවේ පුළුල් දේශපාලන ප්‍රති සංස්කර මේව වි ඇති වෙලාති . බොනාජිල එගුල මුල්ලව දිය හිටියේ මේ වෙනකොට අලුත් නවක සටන් කාමීනායකව ඇවිල්ලා හිටිය ගාන්ධිතුමාක තු වෙලා හිටිය නිදහස්ව්‍යාරයට ඉතින් ඒවත් එක ඉන්දියාවේ පුළල් දේශපාලන නරගල සිද්ධ වන වගේම හොඳ අණ්ඩු ක්‍රම දිනාගන්න තවන් සමත් වන මේ බලන්නව එනම් ඉක්දාශනම සිය විසි අතය ලංකාවට මෙම ඉන්දියාවට දේශපාලන ප්‍ර්චංස් කරනසඳ අපිට ඩොනමෝර් කොමිසමාවේ ඊට ඉතාම ආසන්න කාලෙක ඉක්දශ නම සය වි තේ ඉදියාවට එවා ජෝන් සයිමන්ගේ ප්‍රධානත්වෙන් කමිටුවක් අපිට ඩොනමෝර් කොමිසමාවේ එක්දස් නම සය විසිනමේනේ විසි හතය එහැට එනවා කමිටවා අපිට ඩොනමෝර්සාමයනකොට එහෙට ජෝන් සයිමන්ගේ කමිටුේ නවා අපි ඩොනමෝ කොමිසම එය ඉන්දියානුවන් අපේක්ෂා කළකක් නෙවෙයි ඒ ජෝන් සයිමන් ප්‍රානත්වයෙන්ගෙනපු යෝජනාවලට ඉන්දයානු ජති සංගම විුද්ධ වන අප ෝ පිගන්න අප ොමන් ක්‍රමයක් නෙේ යෝු ලොකු රෝධතා ඇති වු ද්ගෂණ වැඩව වර්ජන නැතිවුුණාසිල් පාලය බඳට අත්තලකගට ැනම් වෙඩිතබීමම් සිද්ද වුුණා ඉතින් ලවත් විරෝධය පලවුණ. තොර ඉන්දියේ ඉන්දිය නිදස්සර්‍ය ආභාෂය බ්‍රිතානියට දැනු නම ලොකු උුසුමක් තියෙනවා. එවැනි සමයක ලංකාවත් අවුල් කරගන්න නම ලංකාව තුළත් එවැනි තත්වය නැතරගන්න නරකයි. මේ ලංකාවට යම් සහ සීල ආු ක්‍රමයක් දන්ඩෝන කියෙනෙක් අනිත්ක ගාන්ධිතුමාලා ශ්‍රී නේරුව වුන් ලවකවන් ලකාවට එවා ලංකාව රැදී සිටිනො මෙ රටනාවාකයන් සාකච්ඡා කරනවා නිදහස්සටන් ව්‍යාර ඉදිරිට යුතු ගැන අදහස්ුවමාරු කරගන්න අපිට උපදෙස් දෙනවා ඉට ඒත් එක්ක මීට වැඩිය ඉන්දියාවට වැඩිය හොඳ සුබසාධනවාදී ආණු්‍රමයයක් දීලා ලාංගිකයන් බ්‍රිතානයන් කරහි නම්්‍යශීලී කරගැනීම ුවමනාව ලංකාවට සබාසාදනවාද ආණුමයක්ද ොනමෝ කොමිසම පෙළබෙන්න්න හේතුවෙන්නේෙ ොයිමන් එකක විුද්ධ වෙනකට ඩොනමෝර් හෙම එකක් අපපේක්ෂා කරන්නේ. ඩොනමෝර් හිත දිනාගන්න පුළුවන් එකත් දෙන්නේ ඉන්දියාවේ විරෝධතා පල වෙනකට අපි ඉඩ වැඩිය සහන සීලකක්දදිල අප රට වැනිතත්ව ඇති නොවීමම වග බලාගන්න. හොඳයි අප මම ඔබට පොරොන්දුවක් වුණ දැන් අබහෝු චුට්ටක් මං මෙතෙන්ටයනවා මං ඔබට පොරොන්දුවක් වුණ එක පත්්‍රයේ හිද ශෂය කරනු ප්‍රමාණයක් අ කෙටි ප්‍රශ්න කරන්නගේලා අපිට මේ චැට්ටකට දරු දානවා අපි බොහෝවෙලාට පුළුවන් තරම් විෂයකරුණු සාකච්ඡා කරේ ලොකුලොක මාත්‍රෘකා අරගෙන සාකච්චාරය ඒවයන් තමයි කෙටි ප්‍රශ්නත් හැදෙන්නේ කට ට ප්‍රශන ට ප්‍රශන යුත්තරේ ප්‍රශ්නය ත්තර දග දිගෙනයන්න පුුවන් පපුතතිය ප්‍රශ්නයක් තියෙන්නේ එහෙම දීගෙන දීගෙන ගියහම ඒ ඒකට විතරක් ඔබේ දරුම සීමාවෙනවා ඉට වැ ප කැමති ශෂේ කරම සාකච්චා කන්න තුමන් පොන්දුන එක පත්්‍රයේ. ඒකොට සෙන උත්තර දීලමතියනවා තො ට විේ කරන මතකන නිවදදි පිතුර තොරන්න පුළුව හැ ඒ ී කොටසේ ප්‍රශ්න වික්තියවා ලුණ හත ලිහ ගන්න පුළුව. ඒ ප්‍රශන විස් නිශෂ්ි පිළිතුරක් ලියන්නවන කෙට පිතුරක් ඒ ත්තරටක දීලන අපි තල ලියන්නවන. ඒම මාකිංස්කීමේ දීල තියන උත්තර විය යුතුයි එමනතුව ඒට අදාල අපි දන්න මොව හරිදයක්ක් ලීමවට හරයන්න. එන් සම පොරොන්දුන අර ළමයි ඉල්ලපු නිසා. ෙදල පුතාල ඉල්ලබපු නිසාක් මෙතෙක්රන ඉදිරිපත්වී ඇති පහුගේ ප්‍රශ්න පත්තර දෙකේ මෙන්න මෙහමයි ප්‍රශ්නහ තියනෙ ටිකට පිතුරටික දෙන්නම් කියලා තුර දැන්ි අද ොනමෝ ආණඩු්‍රමේ දක්වාන දුවේ පුතේ හද දොනමෝර්ඩු ක්‍රමය පුළල් සුභසාධනවාද ආණ්ුම ට එවැනි ආන්ුරමි පටන්ගත තැටයක මෙන්න ඩොනමෝරු කමිසම එනවා ඩොනමෝර ආණඩු්‍රමේමතිේ හර්ද මෙතනි පටන්ගතේ ඩොනමෝරආ්ඩු ක්‍රමේ දොනමෝර් ප්‍රත්සන්ස් කරන යජනා කියලා. හරද. ට පොුල් ආණඩු්‍රමයක් දෙනවා එවැනි ආණඩු්‍රමයක් ලැබෙන්ෙන හේතු හද මෙන්න මේතින් ඩොනමෝර් කොමිසම සුබසාදනවාදී රාජ්‍යක තත්වයට ලංකාව ගෙනාව එතකොට අපි මේ බලල තියෙන්නේ එනි ආණ්ඩු ක්‍රම ප්‍රතිශංස් කරයක් මංගේක වෙන පාටකම් පෙන්න්නකු මෙවැනි ආණ්ඩු ක්‍රම ප්‍රතිශංස් කරයක් ඇති කිරීමට හේතු නමෝ රාන්ඩුකම ලැබීමට හේතු දක්වා කතා කළ ඉඩ පස්සේ අපට ඉදිරිිය දිී තියෙනවා දොනමෝ රා්ඩුක මේ සර්වජන චන්ද බලය ඉඳලා කතා කරගෙන යන්න ඒටිකාපී ලබන සතියට කල් තියලා ඩිකාිතව චුට්ටක් එ හට කල්තියලා අර බහුවර්ණ ප්‍රශ්න කොටසේ උත්තර ලියන්න තියන බී කෑල්ල අ එක පත්්‍රේ දේශපලන දාව එක පත්්‍රේ කටසේ බහවරන්න ප්‍රශ්නයක බී කොටසට උත්තර ලියන කොටසට ටි පිළිතුරු සපයන්න කියන කොටසට යන්න දෙැම්ම බලාපොත්තුවයෙනවා තබවිනාඩි විස්ස විතර කාලයක් ඉිතුර වෙලාතියන අපිට මේ ප්‍රශ්න විස්සම කතාරගඩ පුළුවන්න්නම් හොඳයි. එතකොට ඩොනමෝරාන්ඩුට මේ ඊළඟ මාතතුෘකකාවෙන් ලබන සතිය පටන්ගන්න පුළුවන් නමුත් අපිට තියන කාලයක්ත් එක් සමට එචර එයාට ප්‍රශ්න විත්සම කතා කරන්න බැරිවෙන්නත් පුළුවන් ඇටලුවක්න එහමන තබි ලබන සති ඉතුරුටක කතා කරලා ඩොනමෝරාන්ඩුටමේ ම. ොනමෝරණ්ඩු ක්‍රමේ වසානය ලංවෙන කොට වගේ දෙදස් විස්සේ එක පත්‍රයේ බීකොටසේ ප්‍රශ්න විස්තට උත්තර ලැබෙනවා ොනමෝරාණඩු ක්‍රමීඉර වවැඩ කිටවා ඉගන ම ලබන සතිය හෝ ළඟ සතියාග වෙනකොට ඒ විස්සත් ඔබට සාකච්ඡා කෙරෙයි. හොඳ ඉන්පස්සේ අපි කාලවෙලා විතුර වෙන විද්‍යානුව ඩොනමෝරාණ්ඩු ක්‍රමේයට පසුව සෝල් බරි සාකච්ඡා කරන්න බලාපොත්තු වෙන ඇැත දෙක හැත්තට කාල තුරුණුොත් අප කතා කරන්න බලාපොත් වෙන අවසාන වශයෙන් මම නැවත වතාවක් නිලු මිෂ්. ආරාධනා කරනවා පන්තියක් එකක් කරන්න එන්න කියලා එනිසා ඉදිරියේදී අපි පුළුවන් විදිහට සැසුම් කරලා ඉදිරි පාරම්පික කරගනය යමු අපි එමු දේශපාලන විද්‍යාව මේ එක පත්‍රේ ප්‍රශ්න පණහි කොටසට ඒ ඒකොට බහුවරණ මංකේ බ කොටස කතා කරන්න දෙන්නගේ උත්තර ලියනක ඒකන හිතල උත්තරේ හදාගන්නොත් ප්‍රශ්න විස්සයි දෙදස් ධන මේකට ප්‍රශ්ණ ිකට යමුම් බලන්න ප්‍රශ්නාක එතකොට ති සකෙන්න්නේ පටන්ගන්නේ සන්දිී ආණ්ඩු ක්‍රමේ ලක්ෂණ දෙකක් නම් කරන්න සදදි ආ්ුම ලක්ෂණං ගොඩක් දුන්න මේ පැත්තෙත් තියනවා ඉළඟබිටුව තියෙනවා ලක්ුණු දෙකයි ද ආන්්ු්‍රමේ ක්ෂණ දෙකයි ලක්ුණු දෙකයිති ගොඩක් ලියන්ෙ ලුණු විස්ක්කම් ුව එකක පත්්‍රයට දෙක පත්්‍රයේ ප්‍රශ්නකට ලක්ුණු විස්සක් එතකොට ගොඩක් ලියන්න ුවන ලක්ුණු විසක්ගන්න හැබැයි මෙතන හෙමනෙමෙයි ලක්ුණු දෙකයි සකරුණු දෙකක් කරුණු දෙක ලි්හ ති විස්තර කරන්න එපා හර කරුණු දෙකක් නම් කරන්න කරුණු දෙකක් විස්තර කරන්න කියලා නෑ හොඳට කියලවන සන්දී ආණඩු ක්‍රමය ලක්ෂණ රටක ස්වාධපත්ය බලය ජනතා බලය ජනතාව සතු බලය රජ්‍ය බලය ජනතාවගෙන් උපදින බලය පරමාධිපති බලය පාලකයන්ට පැවුරුහම රජ්‍යපාලන බලය රටකට තිය පරම බලය ස්වාධිපත්්‍යය බලය ආණ්ඩු දෙවර්ගකට බෙදෙනවා මධ්‍ය මාණ්ඩුව වෙත බෙදලා තියවා ප්‍රාන්තාණ්ඩු කියන ප්‍රධාණ්ඩුවට අමතරව තියෙන න් කියනක දස් කරන පහල මට්ටමේ කියන එක නමුත් එම පහල කියල එකට පහත් කියන එක නෙමයි මධ්‍යමමාණ්ඩුව මුු රටම නියෝජන වන අතර ප්‍රාදේශය මට්ටමින් ඒ ප්‍රදේශයට විශා බලතල ප්‍රමාණයක් දීබ ආන්ු තියනවා ඇමරිකා වගේ ගත්තාම ප්‍රාන්තමට්ටමින් සලක යුතු බලයක් දීලා තියෙනවා. එතකොට ස්වාදපත්ත බල මද මමා්ඩුව හා්‍රාන්ත අතර බෙදී පැවතිීම හරද දෙගල්ලොන්ටම තියෙනවා කියන එක ඒග තේර. සන්දි ආණ්ු්‍රමේ ලක්ෂණයක් වාධිපති බලේ මධ්‍ය මණ්ඩුවට පවරන වගේ ්‍රාථ මටමු ප්‍රාන්තආන්්ඩුවක් තෝොර ගන්න පවරන තුට බෙදී පවතිීම එතකොටආණ්ඩුතල්ල දෙක ස්වායත්තාආණ්ඩුතල ප්‍රාන්තාාණ්ඩුවටත් වෙන් කරනලද ස්වාදීන බලතල තියෙනවා මධ්‍ය මාණ්ඩුවට වගේ ට ස්වායායක්ත මට්ටමින් යම් කිසි ස්වාධීනතාවයක්ක් සහිත යම්කි මධ්‍යමාණ්ඩුවට බලපෑම් කරන්න බැරි බලතල ිකක් වංකරලදීල තියෙන දධ්‍යම ්ඩුවට ටික් තියෙනවා තො තල දෙක ආණ්ඩු බලතල මට්ටම් දෙක කාණ්ඩු ඒවාට යම් ස්වාධීනතාවයක් තියෙනවා ඊළඟට සන්ධී ආණ්ඩු්‍රමයක් සංකීර්ණයි එක ආ්ඩුවක් එක නෙමේ වැඩ කරන්නේ රටේ එක් මධ්‍යමාණ්ඩුවක් පමණක් ති බේනම් එක පාලනය සන්දී පාලනයක් සංගීර්ණ ආ්ඩු කොඩක් මදධ මාන්ඩු මතර තවත් න්ු විවාය විධ දේශාලන ක්ඩායම් පක්ෂ ලවග බලයදරන්න පුළුවන්. ඒවට වෙන්කල දදිබ බල්තල වෙනමතින තුළ රිසාංකීර්රණය. නිසා නිතරනීතර ව්‍යවස්ථාව වෙනස් වඩ ගියොත් අවුල් සහගතයි. පාලන කටයතු පවත්වගනයන් නමාර වෙනවා. අතතික මදධ මාන්ඩුවට නොනොයිදියට ්‍යවස්ථාව වෙනස් කරන්න ගත්තෝ ප්‍රාන්තවලට අසාධා ්‍රාන්තස්වායක්තතාවට එතකට අසාධාරණයක් වෙනවා. ඒක නිසා, ව්‍යවස්ථාව පහසුවෙන් වෙනස් කළ නොහැකි මට්මක පවත්වා ගැනීම. වෙනස් කරන නම් ප්‍රාන්තවල අනුමැතිත් ලබා ගැනීම. සමලලාට මධ්‍යමමාණ්ඩුවේ අනුමැතිට වඩා ප්‍රාන්තවලින් ලැබිය යුතු අනුමැතිය වැඩි වෙන්න පුොළුව. මධ්‍ය මාණ්ඩුවේ තුනෙන් දෙකක් ඇමතිනම් ව්‍යවස්ථාව වෙනස් කරන්න ප්‍රාන්තාණ්ඩුව හතරෙන් තුනක් ඇමතිෙන්ෙනුන්නේ ඒ ම්ටමට ප්‍රාන්තවලට ආරක්ෂාවක් ලැබෙන විදිහට. ව්‍යවස්ථාව මධ්‍ය මා්ඩුවට නිතර වෙනස් කළ නොහැකි විදිහට හදලතියෙනවා. හරිද. ගැන වවස්ථාව නම්්‍යයයි කියනෙ මදධ්‍ය මන්්ඩුවවස්ථාදාකය දී මන්ඩලික වීමේ ඇඒ මදධ්‍ය මමාණ්ඩුව ඇතුළ ප්‍රාන්තවලටත් අවස්ථාවදීලා තියෙනවා පළ නින්ත්‍ර මන්ඩලේ දෙනි මන්්‍රී ම්ඩලේ දෙවැනි මන්ත්‍රී ම්ඩලය ප්‍රාන්ත නියෝජනය කරින් එතකොට මදධ්‍ය මාණ්ඩුවේ පාලනට තුළට ප්‍රාන්තවල නෝජනයකුත් තරන් තියෙනවා බන්න්නුක ප්‍රාන්තවලට තියෙන සවා අයතාවේ මධ්‍ය මණ්ඩුවට වගේම මදධ්‍ය මාණඩුවටත් මන්ත්‍ර මණඩලයත් තියෙන ාන්තවල කැමැත්තවත් පවිිමසා බලු. එතනත් බෞතර කැමැත්ව වන. එතකොට ප්‍රාන්ථ සඳාව හොඳ බලය ලබා දීලතිය මධ්‍ය මණ්ඩු ්‍යවස්ථාදායකව ද මන්ඩ ලික වෙන්නේ ප්‍රන්තාාන්්ු නෝජනය කරම නෙක් මන්ත්‍ර මන්ඩල පැවතියතු නිසා. ඊළඟට දැව කල්පන කල බලන්න ොකෝ ඇමෙරිකාවේ ඉන්දියාවේ දීීමණඩික ්‍යවස්ථායකතියනය කියලා ප්‍රතාාන්නේ නැහ ්‍රතාාන්නේ හැර ප්‍රිතාාන්නේ සන්දීරටක් නෙමේනේ. ර්. අ්ඩු ක්‍රම්‍යවස්ථා ර්ථකතනය කිරීම බලය ්‍රෂ්ාධකරණයට හෝ ඒ සඳහාම වූ වෙන ආතනයක ආණ්ඩු්‍රම ව්‍යවස්ථාධකරණයකට හො පැවරීම. අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වර්ථකතනය කිරීම නීති විවරණය කිරීම අ්ඩු ක්‍රම ව්‍යවස්ථා වර්ථ නිර්ූපණය කිරීම ආණ්ඩුවට කරන්න බෑ ඒ නීතියේ ආධිපත්ති මගින් කරන්න ඕ එක එක ශ්‍රෂ්ඨාධිකරණය රට ඉහිළම අධකරණය තම ඒ එක අයිති බව වේ බලන්නේ ව්‍යවස්ථාව සංශෝධය කිරීම වවාවට එකංගද නැද්මේ කරන වෙනස්කම්. නැත්තැන් ඒ කරන්නේ කොහමද කියන එක. ඉළඟට එම නැතම් ආණ්ඩුකම වවස්ථාව අර්ථහතනය අර්ථ නිරූපණය කිරීම බලය ්‍රි්ාධ කරනයට හෝ ඒ වුවෙන් පිට වබවාධ කරන තියවාන. ඒකට වෙනම උසස් අධිකරණයක් ඒකට පවරල තියෙනවා. ඒවගේම ද්‍ය මාණඩුුවහා ප්‍රාන්තආ්ඩුව අතර ගැටුම් නිලාරය කරදදි මධ්‍ය මණඩුවටවන විදිර ගටු නිිරනයරන ද මන්ුව චි ඒකටත් ශ්‍රේෂ්ාදි කරනයහ ආණඩු ක්‍රම ව්‍යවස්ථාධිකරන ඒකෙන් තමයි බලතල සබන්ධව මතුවන ගැටලුවකදදි සාවාක්තාවයන් පිළිබඳ මතුවෙන ගැටලුවකද. ප්‍රාන්ත වල වැසියන්ගේ ස්වාධිපත්ය පිළිබඳ ගැටලුවද ආණ්ඩුව මැදිහත්වෙන්නේ ද අතනයක්ක් ්‍රෂ්ාධිරන රට ඉහළ වාදි කරන ැතන් ඒේවුවෙන් හඳබු උසස් අධිරණයක් කරන්න දවිබේදිීත ඩුවල් කියන එක බෙදුණු නැතං අපි කියනවා දිත්ව පුරවැසි භාවය ප්‍රාන්ත පුරවසි භාාවයෙන් මදධ්‍ය මාණ්ඩුව පුරවසි තල දෙක පුරවැසි භාවය කියන එක දීරට දැ ගන්න ප අපි හමක්නන අපි ශ්‍රීලාංකය පුර වැසියෝ කියයනවා විතරයි. අපි ශ්‍රී ලංකාවේ හවල් ප්‍රාන්ත ප්‍රවැසියෝකි ලග කියන්නන. ඒ රටව එහම ත්වයක් නෑ තව චුක්්ටකයන් තවකරම තියවා පේ සහර ඒවා මාර්කංස්කීමක තින් බෙන්නැහැ. මුල්ම ඒවා ගන්න මොක දේ වාකකිංස් කීමේ සව නිශ්චිත නිල පිරිිතුර සි විදිහට ත්ත්‍රපත්‍ර පරීක්ෂකය බාර ගන්න. මාකිං ස්කීමට අනුකූලවන ලකුණ දීම ක්‍රියප පටිපාටයක කියන්නේ එක අනුකූලවනේ. ඔබේ උත්තර පරීක්‍ෂා කරන්නේ ඒනිසාම හැයි ඔබ තවදුරටත් දැනුවත් වෙන්නවො හිද අතර කරුණුත් සමහරලාට එකතු කරන්න පුළුවන් දෙමාකින් කීම නැතිවත් ඔබ කොයිවෙලාවෙත් මුලින් තිය නේ ගන්න ඒ මාකින්ස්කීම කේ තියෙන ත්රදම මුලින් තියෙන මධ්‍ය මාණ්ඩු හා ප්‍රාන්ත ණ්ඩුව අතල බලතල රාශියයක් මධ්‍ය මාණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩ. ආණ්ඩු බලතල රාශිය අණ්ඩු බලතල කියන අණඩුවට තියන වන බලතන්නන්නේ අ්ඩුවකට තියන්නව බලතල මද මාණ්ුව විතරන්නේ. ුවට තියනවන බලතල ්‍රාථාආන්ඩුවටත් තියෙන. මධ්‍ය මා්ුහා ්‍රාතතාආ්ඩු ආ්ඩු බලතල රාශියක් කමිකර ගනිී මධ්‍ය මා්ඩුවට වි රක්කහිමි චාන්කක් දෙන්නේ ආණ්ඩු මට්ටම් දෙකෙන් එකකටවත්. අනෙක් මට්ට මේ බලතල අත්පත් කරගත නොහැ. මධ්‍යමාණ්ඩුවට ප්‍රාන්තආ්ඩුවල බලතල ගන්න බෑ ඒවා ව්‍යස්ාන කුලෝ දිීල තින රටේ මූලි නීතියෙන් අඩුග්‍රම ව්‍යවස්ථාව නීතිය ගන්නේ රටේ උත්තර ීතර නීති ඒමදී තියන්නේ එ මධ්‍ය මාණ්ඩුවට ඒව ගණඩත් බෑ ඒවගේ ප්‍රාන්තාන්්ඩුවලට තමන්ගේ සීමාව නික්මවා මධ්‍ය මාණ්ඩුවේ බලයගත්බේ ප්‍රාන්තාන්ඩුවට දීපු සීමාවක් තියෙනවා ඒසීමාව දෙගොල්ලොන්ටම පැහැර ගණඩ බෑ එම ගැටුල ඇතිව හ තමයි රටේ ඒහ අධිකරය මැදිහත්වෙලා අරපි හ කලින්පිටුවක වේකයි ඒ වගේ ගටුුව ඇතිවු තකර ්‍රේෂ්ාධිරන ැදිහත්ව ඊළඟට මධ්‍යමා්ඩුවට විශේෂිතකාරයෙන් දක්වල තියෙනවා. ඉළඟට ප්‍රාන්තාාණ්ඩුවලට අදාලකාරයෙන් දක්වල තියෙනවා. දෙකටම එකතුවෙලා කරන්න පුළුවන් ඒ සමහරට වල තියෙනවා. සහරය මදධ්‍ය මාණ්ඩුවට බැරිියයි ටිගත් තින සමහරය ප්‍රාන්තාා්ඩුවට බැරියේ වටිකත් තියෙනවා සහරය මධ්‍ය මාණ්ඩුවේ දක්වල ඉතුරටි ්‍රාන්තවට ගන්න රල තියවා. කොහම ුණත් නි්චිතනෑඕක. හැබැයි මද්‍යමමාණ්ඩුව සබන්ධ කටය තුල යකටි රට වෙනස් සන්දිියයතත්වයන්. න්න මේ දේවල් මධ්‍ය මාණ්ුවකට විශේෂයෙන්ම රටක බාහිර සම්බන්ධතා ජාතික ආරක්ෂාව මූ්‍ය කටයුතු සංක්‍රමණ පොදදු අභ්‍යන්තරකට ඒ වගේ දේවල් විශෂයෙන්ම ආරක්ෂක මූල්ලිය කටයුතු වගේ දේවල් විදේ සම්බන්ධතා වගේ දේවල් අන්නේ බාහිර සම්බධ ගේ ොයි මද්‍ය ණ්ඩුවෙන් පාලන වෙනි ්‍රාන්තකට බැන වෙන ටක් ාහිර සම්බන්ධතාවයක් පවත්ව ගෙන ඒරටෙන් ආදාාරගෙන රටත් එක ිවිසුන්සංක ඒගේ මධ්‍ය මන්ුව ඒවගේ ප්‍රාන්තන්්ඩුව කට යතු ද විදධත්වයක් ති ව මංකිවේ හමරටේ මේ එකම විදිහට ප්‍රාන්ත වලට බලදීල නෑ විදධත්වයක් තියනවා මේ අන්තිම කාරණනාදකේදී නිශ්චිත පිළිතුරුණේ එක් දනුවත් වෙන්න තමයි මේ යඋ ගන්නන්නේ ඇ ෙදක කොත හොඳ රන හතන් සසාධහන්. ද සාමාන්‍යීෙන් ප්‍රන්තාආණ්ඩුවකට එක කරටවල් එකක විදිහට බලය දීලා තියෙනවා පොදුවේ ගත්තහමිතින් අ අර ජාතික ආරක්ෂාව මූල්්‍යිය කටයුතු විදේ සම්බන්තාව වගේ නොනේවා මෙතියෙන අධ්‍යාපන පළාත් පාලන සෞඛ්‍ය සමාජ සේවා කටයුතු ඒවගේ ප්‍රාන්ත වලින් මේ ප්‍රාන්තමටමින් කරගනයනවා එක ආණ්ඩු ක්‍රමය විකාශනත්මක මාදිලියකි එකයන්නේ ලියල නැතිවෙන්නත් පුළුව තිබ තත්වයන් වර්ධනයය වී එකතු ව ඉදිරියටට අපපු ආණ්ඩු ක්‍රමයක් බ්‍රතාානණ යන හෙමක් ඒයි. සඳී ආණ්ඩු ක්‍රමය අවශ්‍යතා මත විශේෂිත තත්ත්වයන් තුළ රටේ තියන තත්ත්වයන් මත ඊට අනුකූලව හදාගත්ත එක එතුට අනිවාරම ඒ හදපුුව එකක් නම් හදපු හදපුය ලියලා තියනවා ඒ සදදිී ආණ්ඩු්‍රමයක් ලි හිතයි ලිගිතයි කියයන්නේ අවශ්‍යතා මත එක කරගත් දේල් කොඒ එක හදන්න ව්‍යවස්ථා සම්පදක මන්ලයක් අකිින්න්නවා එතකොටේ ව්‍යවස්ථාව සම්පාදකමනලේ හදපු ව්‍යවස්ථාව ේඛනගත කරන්න ඕන න්න අපි හදපු එක කියල් එතුො සදදි ආණඩු්‍රමයක් ලිතයි කියන එක තමයි මේ කියන්නේ ඒ ආණ්ඩු ක්‍රමය විශේෂ අවශ්‍යතාවයන් මත රටේ වූමනවල් මත හිතා මතා හදාගත්ත එක. ඒක ආණ්ඩු ක්‍රමය කාලයයක් තිස්ස වර්ධනය වෙච්ච දේපාලන සම්ප්‍රදායන්න එක් එක පරම්පරික දේවල් එක්ක පාර්ලිමේන්තු පනත්වලින් විධාන පනත්වලින් ආඥාවලින් නිර්මාණය වෙච්චේ එක. කාශනනාත්මකයික ඒයි හොඳයි අපි අමපුතේ තව ප්‍රශ්නකට තිස් දෙක ප්‍රශ්නය තිස් දෙක ප්‍රශ්නය සන්ධී ආණ්ඩු ක්‍රම බිහිවන ක්‍රම දෙකක් තිබේ එම ක්‍රම දෙක නම් කරන්න ස්වාධීන රාජජක් ලෙස වෙන්ව පැවති දේශපාලන ඒක එකට එකතු වී තබදන්නවා ඇමරිකායෙක් සධ්‍යජනපදය මුලින් මරික්ත් ජනපදය නමින් තිබ නෑ නි රටක් විදිහට ඇමරිකාව කියලා තිබ නෑ ඒ වෙනුවට තිබ එකනකින් ස්වාධීන වූ ජනපද දහතුන උතුරු දැක්ඩැකෝට මේරින් කනෙක්ිකට දකුණු ඩැකෝට එහෙමන තිබබේ වජීයා ජෝජයා එහෙමන තිබේ එකනකින් ස්වාධීන වෙච්චවානෙක්කට ය ඉතින් එ ති වෙනවෙනම පාලනය වෙච්චේවා එකනකින් වංවුවූ ආර්ථිකය වෙනස් සංස්කෘතිය වෙනස් එහෙම තිබබේ හැබයි ස්වාධීන රාජ්‍යන් ලෙස වෙන්වෙන්ව පැවතිලා වෙනම පාලනය වෙලා දේශපාලන ඒක එකට එකතු වුවෙන්ව තිබ ජනපද එකට එකතු වී සඳී රාජජා ව පත්ට එක තුළලා ජනපද දහතුනක් එකතුයි එක ජනපදයක් වුණනා ජනපද දහතුන එකට එකතුවා මරික් එක් ජනපදය කියලලා මද මේකන ජනපදය එකතු වෙච් හිද ම එක්ත් නපද කියලාලකිව. එතකොට එතැදිී එකල්ල විශේෂයම බැලුවේ මේ ආර්ක්ෂාව නිදහස් අටන කරේ එකට එකතු වෙලා එනිසා දිනුව ඉදිරිදිත් මෙවැනි අභියෝගවලට මූුණ දෙන්න ජනපද වෙන්ංවෙන්ව බෙදිල ගියොත් ක්ති අඩුවවා පේ ෙද ද ක යුද්ද ප සිද වන ෙිචහිදන බෙදිචක් එක නනික්තේවල්ලන්න ගේ හිල්ල විලියම් කයිසර් වටේ රටවල්ලන්න ගිල්ල හිලර් වටේ රටවල්ලන්න ගහිලන්නන්නේ බෙදල තිබ බන දුොර ගැටුම් ඇති වෙනවා එනිසා ඇමරිකාව ජනපාද ධාතුන ඕක දිගු කලක් සංවාදය ානය වේ ගගේ ඇමෙරිකාන් දහසන්න දිනුවට පසත් මරිිකා එක්ජනාදක එකකවරට බින වෙන වෙනවා පාල නෙුුණ අවසානයේ සධීය ක්‍රමයට කැමති ස පෙඩර ක්‍රමේට කැමතිසා විරුද්ධ කියල ජනපදවෙෙන් වෙලත් හිටිය. අවසානයේ තීරණය එකට නවා එකතු වෙන්න. එතකොට ඒ ආරක්ෂාව රාජ්‍යාරක්ෂාව සඳහා ශක්තිමත්ව නැගී සිටින්න ඕන හින්ද එකතු එක දාරන කටිටි මරිකක් ජනපය ගන්න වුණ ස්ීට් සරලන්ත ඒ දිහට එක තුළ එක තුලා ඇත කන්ඳු ප්‍රාන්ත වලින් වෙන් වෙලා තැන තැන ැන න න ජනපදටිග පොඩි රටක්න එකතු වෙලා එකක් වුණ ි දලාව වාදීනෝ තිබ්බේව. එහම වෙච්චේවත් තියෙනවා. ඊළඟට ඒකී රාජජක් ලෙස පැවති පසුව බලය බෙදාහැරලා ඕකට උදාරණයක් හැටියට අපේ විෂේනිර්දේශය සම්පාධනය කරපු විද්වතුන්ගේ මතය ඒගොල්ලො වැඩි වශයෙන් ඔලු වෙතියාගෙන ඉන්න මේ බෙල්ජියම බෙල්ජිය බබදා විාල වයෙන් බලය බෙදාහර සන්දී තත්වයකට බෙල්ජියම පත් කර කියනෙ. ඉතින් ඒක රාජ්‍යයක් ලෙස පැවතිල පස්සේ මොක කර අවශ්‍යතාවයක් මත වාර්ගික හේතු වෙන්න පුළුවන් සංස්කෘතික හේතු වෙන්න පුළුවන් ඒ මොකවරහෝතත්වයක් මත බලය බෙදා හැරලා දැන් රුසියන්න න්ු්‍ර ඔගල්ලන්ට ඉග ගන්න ගැෙ රුසියාන්ුනේ ෝවියට් අන්ඩු්‍රම ොන් ඉගගන්න නෑ. පරණ ස්සර විශයනි දේශවල තිබ්බ. උසස් පෙල හදාරන කාල තිබ සෝවියට් සමජවාද සමහහා්ඩුංගම ආණඩු ප්‍රම ව්‍යවස්ථාව දුොර ඇමරිකාව බ්‍රරිතාන ඉන්දියාව ඒ වගේම සෝවට දේය ඇතිබ පස්සේ ප්‍රංශේද් දේම ප්‍රංශ ආ්ඩු ක්‍රමේ ඉති වගේ ව්‍යවස්ථා පහක්්‍ය තර අපිට තිබබ ඉතින්පුතේ මේ සෝට් ක්‍රමේ දී මං මේ මිතන්ට පොඩක් ඔගලට අවබෝධ කරගන්න මේ එක කියන එක විශේනිර දේශසි නැ සෝව දේය කලින් සාර අධරාජ්‍යන රුසිාවන සාර් ගොඩනකව රුසියන් අධිරාජ්‍ය සාර පල අත්ත් කරගත ප්‍රදේශ තිබයි ඔක්ොම එකතුගල රාණඩ පාලනයක් තිබේ තකො ඒ ප්‍රදේශවලට කිසිම ස්වායක්තාවයක් නෑ තමන්ගේ ප්‍රදේශ තමන්ට පාලනය කරන්න බැ සාරයාටති සාර හමුදා බලය යොදවල පාලනය කරේ. හැබැයි ඔො දන්නුව එ දස් නසිය දාහතය විප්ලවෙන් පස්සේ ලනිින් ප්‍රමු කමියනිිස්ට් පක්ෂය කමියනිස්ට ආ්ඩු ආදපු සෝවියෙට් ආඩු ක්‍රමියය තුළ විශාලවශයෙන් බලතල බෙදවා ඔන්නන් ස්වාධීන රාජ්‍ය ලෙස වු තේරාජ්‍යකට සෝවියට් දේය ඇතුල ඉඩපුළුවන් එතකොට බලෙන් එකතු කල්ලා එකක් විදිහට යටත් කරගෙන හදාගත්ත රුසියන් නධරාජ්‍ය මේ නිසාද නිකලස්සාර්ය රුසිය නධ රාජ එහම තිබ්බ රුසියන් විප්ලවයෙන් පස්සේ අර බලය බෙදා හරලා දුන්න අදන්න ඒක ලෙසු පැවත රාජ්‍යක් සන්දිී රාජයක් බවට පත් වෙච්චේවා එක ඔොල උදාාරණ රුසිාවලියන්ට ම වෙච්චදැක්ව ලෝකයි තිහ. මොකක් දෙතෙන්දුණේ කසාමාජවාති විපලමෙන් පස්සේ කමිනිස් පක්ෂාලන න්ටේ විශාල වශයෙන් බලය බදර ඒක ප්‍රතිපාල හට ඒම පසුකාලය කර එකට එකතු වෙලා හිට බූ සමූහාන්ඩු සංගමය ඒ ඇතුලෙති බා්ඩ පස් කාලක මිනිස් ක්‍රේ බිඳ පටනට පස වෙ වෙලා කියාන ෙලරුසියාව චෙට්නියාව යුක්්‍රන්ද අප කිය නැගෙන හි යුරපා රටවල් ගොඩක් බියුණේ ඒඒ සෝවිිය් දේසි ඇතුළ තිබිල ස්වාදීනව තිබෙවා පැදිලි එතකොට ලංකාවිත් අපිට විශේෂ තත්වයක් තින ලංකාව ඒ ආ්ු කමයක් මෙතැන්ට උදාහරණයට ගන්නඩ බැහැ නමුත් මං පොඩිකාරණයක් කියන්න මං දැම ඒයි මේ ඔගොලන මතක නාමීමේ යුක්්‍රෙන් සංචාරක අපේරටවා කියලෙන යුක්්‍රේන් කෙන්රට මර්ද මතක් වුණේ සෝවිියට් සමාජවාදී සමහන්ු සංගමය හැටියට සෝවීට් දේට සඳීරටක් ඇතුළෙ කට තිබේ එැ එවට සැලක යුතු විශාල බලයක් දීල තිබා කොමිනිස්ට් පාලනයටට ත්‍රයෝ ස්වාධීන රාජ්‍ය ලෙස වගේ හිටියා තමන්ගේ ඇතුළ සෝවියට දේ හටියටත්තේටිය තර සාහර් බලින්යටත් කරන්න තුට යුක්්‍රේෙන් කසකස්ථාන් අසබයිජාන් බෙලරුසියෙන් තස්මේනියයා ලිත්වනිියයි වගේ ඔය විශාල රාජ්‍ය ප්‍රමාණය. බෙදිල බෙදිලගේ ඒවතම ඒ ස්වායපතව තිබෙවෝ. ලංකාව විශේෂ ත්වයක් එලකිවීමේ ලංකාව විල්ලා මේ පහුගිය ඔබට මතකත දන්නේ නෑහ සමට ඔබේ ඔබට අවබෝධය නැතු ඇති චන්ද්‍රිකා බණඩාර්නාක කුමාර්තතුංග මැතිනය ජනාධිපතනය ලෙස කටයුතු කරපු සමයහි. බලය බෙදා හැරීමේ යෝ ජනාවලියඒට. ු්‍රම වවස්ථා සම්පාදකකාමත චියල් පිරිස වකට හිටපු ්‍රබල අමාත්‍යවරයක් වන චන්ත්‍රකරජය මංගල සමරවීර වගේ අය ගෙනාව බලය බෙදා හැරීමේ යෝජනාව ලිය තුො ලංකාව මෙතෙක් බ්‍රතාාන්‍ය පාලන සමේදල ඒකය පාලනයක් අටතන තිබබේ. එම ඒක ක්‍රමයකට නතු වෙලා ති බිලා එක්ද සම්ියය හැත්ත දෙක කිය යි එක්ද සම්ය හැත්තටයයි සල්බර් වි්‍යවස්ථාවෙන් ඒ කියයි එක සල් වි්‍යස්ථාව ඒ කිය කිය ැතිව ට තින්නේ. ඒ කියයි එහෙම තිබලා ලංකාඇති වාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් හැටියට උතුර ගැගෙන තිබ ප්‍රශ්නවලට බසිඳුමක් හැටට යෝජනාව ආව මේ ෆෙඩරල් ප්‍රමයකට යන්න ඒවගේම උතුර නියෝජනය කරපු ඇතැම් සංවිධාන ෆෙඩල් පක්ෂය කියිල පක්ෂක උත්හදාගෙන තිබ. එහෙම හදාගෙන ඒ ප්‍රදේශවලට වෙනම ප්‍රාන්තපාලන බලතල වෙනම ස්වාදීන බලතල ල්ලමින් හිටිය එහෙම බලතල බෙදාහැරීමට පක්ෂ අදහස් දක්වපු නායක යොත් හිටිය අපේ රටේ අචාරය වික්‍ර බහු කරුණත්මවාගේැයි වික්‍රම ාහු මාත්මි හමෙක ඔය බෙදන් දෝන කියලා එතකොට ඊට බෙම බලය බෙදාහැරීමට තදින්ම්ම විරුද්ධ වෙච්ච දේශපාලන ව්‍යපාරත් තිබ්බා ජනතාව විමුක්ති පෙරමණ වගේ පක්ෂය කාලේ මේ ෆෙඩරල් ක්‍රමයට බලය බෙදාහැරීමට සන්ධී ක්‍රමයට සහ සන්දීය ක්‍රමයට එතකොට මේ වෙන වෙනම පාලනයක හදනට තදිම්ම විරුද්ධ වෙච්ච, චන්ද්‍රිකු මාර්තුන්ග පාලනසමේ සඳ ධිම්ම විුද්ධ ච්ච තවාද ගෙනාවපු පක්ෂේත මයකිවේ ලංකාවේ ඒක රජක් ලෙසැතුල හම බලය බෙදා හරීම යෝජනාව ලියාව ලස්සන මේ සටන් පාට අත්ගෙනාව බලය බෙදාරටන බෙදමු හෙමගේ සටන් පාටත්තාව. එතකොට ඕකට විසුඳමාක් ලෙස ලංකාවේ පලාත් සභායිති කර. තුර පලාත් සභාවලත් ලංකාවේ විශේෂයක් තියෙනවා. වෙන රටක කියට බලයබෙද ක්‍රමයට න මේ පලත් සබභවලට බලයබෙදලතින් ප්‍රාන්තවලට බෙදන ක්‍රමයට හරද වෙන රටක අණඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලයබෙදල නෑනේ ඒක කියරටක පලත්පාලනායතනවලට පලත්් සභාවලට ලංකාව ව්‍යවස්ථා සංශෝධනයීමම බලයබෙදල තියෙනවා කියන්නේ ටිකක් සන්ඳීිය ක්‍රමේයටට තමයි ඒ බෙදීමරලතිී නමින් ඒ කිය වුණට බෙදීම සදීය ක්‍රමයටම බෙදලතිය දේඒ එක එක කියරටක් වුණනාට ෙරට ඒකී අයිම කියලා හරියටම කියන්න බෑ ව්‍යවස්ථානුකූල නීතියෙන් ඒ කිය වුණට ඒවස්ානකුල ගන්තියකින් ඒක වුණට බය බෙදා හරිමක් කලා ති ඒ කියරටක් බෙදැන්ඩ පුළුවන් ම ඒ සාරවත් කරගන්න මේ අවබෝධ කරගන්න කර්මෝටිකක්ද ඒක රජයක් ලෙස පැවතිලා බලය බෙදෙන්ඩ පුුවන් අපි වඩා පිළිගත් පිළිතුර බෙල්ජියම මන්තාව රුසිාව වෙච්චදේ ලංකාවේ ච්ච දෙදකවේ ඒත් එහෙම එකට තිබිල බලය බෙදුුණුසාහ බැදෙන්න්නගේ අස්ථා තිබා යෝජනා ආපු ඒවා ක්‍රියාත්මක නොවනට. ඉතින් මේ ක්‍රම දෙකටම සන්ධී පාලනයක් බිහිවිය හැකි. ඒක අත්වයක් තුළ සිටීම විදත්වයක් තුළ ේක ඒව සිටීමම කියන එක ඔලුවොට ගත්තා හරි. හොඳයි අද දවසේ කාලවෙේලාව ඉක්ම ගොහෙෙන් ඇති බැවින් අපි තතිස්තුව ප්‍රශ්නදල පනස්වවෙනි ප්‍රශ්න දක්වා ලබන සතිය සාකච්චා කරලා ඩොනමෝ රා්ඩු ක්‍රමයේ ඉතිරි කොටසට ගමන් කිරීමේ බලාපොරොත්තුෙන් අද දවසේ වැඩකටයුතු සමාප්ත කරවා. එ හමටම එලමෙන නවසර DDP ඩ නාලිව අපේ ආචාර්ය මණ්ඩලේ ඒවගේ ලංකාවලක ොන් Onlineයින් පාසලේ අපේ කාර්ය මණ්ඩලේ නිෂ්පාදක මණ්ඩලේ සහ මෙම සංකල්පේ නිර්මාතරු දම්මික පෙරා මහත්මාගින්. ඔබ වෙත නවරුදු සුභාශීංෂනක් කරමින් එලෙන නවසර නිදුක් නිරෝගී සෞභාහග්‍යමත්. නැන ගුණ යසසර සපිරි, විවාාග ජයග්‍රහණයට රද දෙෙන වාසනාවන්ත නවසර. වේවා කියල ප්‍රාර්ථනා කරනවා මං ඔබේ හිතාදර දේශට සුජිත් ගමගේ. උසස් පෙළට සූදානම් වන්න ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගුරුමඩුල්ලක් සමඟ DP එඩියකේශන් හරහා නොමිලේම ගෙනේන උසස් පෙළ ඉගැන්වම් මාලාව දැන් කලා,වාානිච්ච, විද්‍යා, ගනිතහා තාක්ෂණ වේදය සියලූම විෂයන් සඳහා සෑම සතියේදින හතේම උදෑසන හතේසිට සවස පහදක්වා. සඳදා උදැසන හතේ සිට දහය දක්වා සංයොක්ත ගනිතය දුෂ්‍යන්ත මහබතුගේ ගුරුතුමා. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, තරක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය එම මික්ඩාඩ් ගුරුතුමා. අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා ජෛවපද්ධති තාක්ෂණවේතය ශ්‍රීමාල් හෙට්ියයාරච්චි ගුරතුමන්. උදස්සන දහයයිඉතිහේ සිට එකයි තිය දක්වා ඉංජිනේරුතාක්ෂණවේදය මහිමල් ජයකොඩිගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා, භෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමා. බධතා උදැසන හතේ සිට දහයතක්වා ගිනුම්කරණය සේනක විල් අත්්දර ගමගේ ගුරුතුමා. උදැසන දහයිතිහි සිට එකයි තියදක්වා තුොරතුරු හා ස්‍යවේධන තාක්ෂණය යිIC නල් ප්‍රසන්න ගුරතුමා. සවස දෙකේ සිට පහදක්වා ජනරල්ඉ English සුමින්ද දොඩන් ගොඩ ගුරුතුමන්. හස්පතිදා උදෑසන හතේ සිට දහය දක්වා ජීවවිද්‍යාව රෝෂාන් විජේසිංහ ගුරුතුමා. උදැසන දහයයි තිහේ සිට එකයි තිහ දක්වා, රසායන විද්‍යාව ශ්‍රීනාාත් විකරණ සිංහ ගුරුතුමා සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරක්දනය සුපුන් විධානගමගේ ගුරුතුමා. සිකුරාතා උදෑසන හතේ සිට දහය දක්වා, දේශපාලන විද්‍යාව නිළූ තෙන්නකෝන් ගුරුතුමිය සුජිත්කමගේ ගුරතුමාන් උදෑසන දහයිතිහෙ සිට එකයි තිය දක්වා. වූගෝල විද්‍යාව සම්පත් අල්දනය ගුරතුමා, සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යාව ප්‍රදීප එස් විසානායක ගුරුතුමන් සෙනසුරාතා උදෑසන දහයිතිහයේ සිට එකයි තිය දක්වා. සිංහල මහාචාරය ඉන්දුරාගාරයේ ධම්මරතන හිමි. ප්‍රධීප් රණතුංගාරච්චි ගුරතුමා. සවස දෙකේ සිට පහදක්වා, ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමා. ඉරිදා උදැස්සෙන දහ අයිතිහෙ සිට එකයි තිය දක්වා. සංනිිවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරුතුමා. සවස දෙකේ සිට පහදක්වා බෞද්ධ ශිෂ්ඨාචාර්යය පරත්මලානයේ රතන සිරිහිමි. වැෑගන්තලේ ධම්මරතන හිමි. උසස් පෙළ ජයකන්න YouTubeබ ලයි තාක්ෂණය ඔස්සේ අදම ඩීපඩියුකේශන් ඒලවල් ලියටබ චැනලේට පිරිසෙන්න. පලේස්ටෝ ඇ්ස්ටෝ හා වි ඇ්ගලරි රහා DPඩියකේෂන් ඇ් එක ඩන්ලෝඩ කරගන්න.ඒ වගේම Teleෙලග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DPඩියකේෂන් නිලටෙලග්‍රෑම් රුප් එකට නොමිලේ සම්බන්ධවන්න.